හරි හරි මේ අපි අද මේ වැඩේ පටන් ගමු. මේ අද සෙමිනර් එකක් දැම්මේ ඔයගොල්ලන්ට. හරි, දැන් 100%ක් අවධානය මේ පැත්තට දෙන්න. මේක මේ බ්‍රමණ චලිතය කියන්නේ හරි මාරව ලස්සන කොටසක්. මෙතන තියෙන විශේෂත්වය තමයි ඔයගොල්ලෝ ඕලෙවල් වල ඉගෙන ගත්තේ නැති ගොඩක් දේවල් මෙතන ඉඳලා ඉගෙන ගන්නවා. පටන් ගැන්මේ ඉඳලා ඕලෙවල් වල ඉගෙන ගත්තේ නැති ගොඩක් දේවල් මෙතන ඉඳලා ඉගෙන ගන්නවා. දැන් අත්‍තර මේ වෙනකන් තිබ්බ කාර්ය ශක්තිය කොටස වෙනකන් ඒ දේවල් පොඩ පොඩ හරි ඕලෙවල් වල තිබ්බනේ. දැන් ඕලෙවල් වල ඒ දේවල් වල තේරුම් ගැනීම විතරක් වෙන්නේ නැති තියෙන්නේ නැත්තේ. ඒ ලෙවල් වලදී අපි ඒක හොඳට අවබෝධ කරගත්තා. දැන් ඔයගොල්ලෝ දැක්කා මේ හැම ප්‍රශ්නකින්ම අහලා තිබ්බේ මේ ඔයගොල්ලෝගේ අවබෝධය නේද? දැන් ඔයගොල්ලෝ MCQ හැම කරන්නේ නොසෑහෙන්න කෙන. අපි 1980 ඉඳලා සේරම ප්‍රශ්න අවුරුදු 43ක සේරම ප්‍රශ්න ටික කතා කරගෙන යන්නේ. කියන්නේ මම විසින්ම කතා කරනවා කියන්නේ. එක්සෑම් ප්‍රශ්න සේරම මම විසින්ම ඩිස්කස් කර කර ගියේ. හරිද? ඒක පොඩ්ඩක් හොයලා බලන්න එහෙම දෙයක් වෙනවද කියලා. 80 ඉඳලා එකක්වත් මිස් කරන්න නැතුව සේරම ඩිස්කස් කරගෙන ගියේ. මම ඔයගොල්ලන්ට කිව්වා ඔය කඩේ ගන්න තියෙන වර්ගීකරණය කර පොත්වල සමහර ප්‍රශ්න මිසින් කියලා. ඒ නිසා අපි 80 ඉඳලා ෆුල් පේපර්ස් බල බල හදපු පොත් සෙට් එකකුත් ඔයගොල්ලන්ට දීලා සේරම ප්‍රශ්න ටික ඩිස්කස් සමහර අද මේ ෆ්‍රී සෙමිනාරයක් ඉඳ අලුතෙන් කවුරු හරි ඉන්නවා වෙන්න පුළුවන්. ඒතර බහුතරයක් මගේම සෙට් එක නිසා මම නෝමල් කියාගෙන යන්නම්. හරිද? 80 ඉඳලා මේ සේරම ටික ඩිස්කස් කරගෙන ඉයි එකක්වත් මිස් කරන්න නැතුව. ඒතර ඔයගොල්ලෝ මේ වගේ දැක්කා අපෙන් බලාපොරොත්තු වෙන්නේ අර ගොඩක් අර මහා ලොකු ගණන් හදන එකවත් ඒ දේවල් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. හරියටම පොයින්ට් එකට මේක ඉගෙන ගත්තද කියන්නේ බලාපොරොත්තු වෙන්නේ. ඒ අතර ගණිතමේවත් කීපයක් අහලා තිබ්බා. රයිට්. එතකොට දැන් ඒ දේවල් ඉතාම සරලව මේ වෙනකන් තිබ්බ දේවල් වල ප්‍රධාන වශයෙන් ඕ ලෙවල් වල ඉගෙන ගත්තා ඔයගොල්ලෝ දේවල් තේරුම් ගන්න. ඒ ඕ ලෙවල් වල දේවල් තේරුම් ගන්න ඉගෙනගත් එකේ අවබෝධය තමයි මේ වෙනකන් තිබ්බේ බ්‍රමණ චලිතය වෙනකන්. ඒතර මෙතන ඉඳලා සම්පූර්ණයෙන් අලුත් කතාව හරි ෆ්‍රෙෂ් පිටි ඉගෙන ගන්න පුළුවන්, සංකල්පේ හරියට දාගන්න පුළුවන් ඔළුවට. ඒතර ඒක ගුරුවරයා හරියට ඔළුවට දුන්නොත් ඔයගොල්ලොන්ට එතන ඉඳලා කූල් එකේ ගණන් ටික හදාගෙන යන්න දීන්. ඒතර ඇත්තටම දැන් ළමයි ඔයගොල්ලෝ දැන් යාන්ත්‍ර විද්‍යාව එක්සෑම් එකට ආව එසේ ගත්තොත් හරි ඔයගොල්ලෝ දන්නවා දැන් අර එසේ පොත් සෙට් එකකුත් ඔයගොල්ලන්ට දීලා තියෙන එසේ 300 ගානක් ඒකේ තියෙනවා. රයිට්. ඒ එසේ 300 ගානම හැදුවා කියන්නේ අමුතුම ලෙවල් එකක්. හැබැයි දැන් යාන්ත්‍ර විද්‍යාව එසේ ගත්තොත් මේ බ්‍රමණ චලිතයේ කලින් ඒ වගේන් ඉතින් කලින් ඔක්කොගෙම එසේ ආවා හා සමානයි අර බ්‍රමණ චලිතයේ වෘත චලිතයේ ද්‍රවස්ථිතියේ ද්‍රවගති විද්‍යාව. ඔය ටිකෙන් තමයි වැඩිපුර මෙසේ අහලා තියෙන්නේ. මෙතනින් පස්සේ ටික බ්‍රමණ චලිතයේ වෘත චලිතයේ ද්‍රවස්ථිතියේ ද්‍රවගති විද්‍යාව කියලා මේ ඔයගොල්ලෝ මේ සම්පූර්ණ මේ අලුත් සංකල්ප සම්පූර්ණයෙන් අලුතෙන් දේවල් ඉගෙන ගන්න කොටස් වලින් තමයි වැඩිපුර මෙසේ අහලක් තියෙන්නේ එක්සෑම් එකට යාන්ත්‍ර විද්‍යාව පැත්තේ. හරි. ඒ වගේ කතන්දරයක් තියෙනවා අනිවාර්යෙන් බ්‍රමණ චලිතයෙන් MCQ එකක් එනවා. ඒතර මේකෙන් රචනා ප්‍රශ්න එන්නත් පුළුවන්, නිර්මාණය කරපු ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් එන්නත් පුළුවන්. නිර්මාණය කරපු ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් බ්‍රමණ චලිතයෙන් මීට කලින් ඇවිල්ලා තියෙනවා එන්නත් පුළුවන්. රචනා ප්‍රශ්නයක් එන්නත් පුළුවන්, MCQ එකක් හෝ දෙකක් එන්නත් පුළුවන්. පැහැදිලිද? ඒතර දැන් මේකේ මේ අපි යාන්ත්‍ර විද්‍යාව අපි කොටස් 10කට බෙදලා ක්‍රමානුකූලව මුල් කොටස් 6 ඉවර කරගෙන යනවා. ඒතර දැන් මේක 7 කොටස. මේක 7 කොටස. කාර්යශක්තිය තාම ඉවර නැහැ අපි. ඔයගොල්ලෝ දන්නවා මේ සතිය අපි කාර්යශක්තිය ඉවර කරනවා. මේ සතිය නෝමල් ක්ලාස් එකේ කාර්යශක්තිය ක්ෂමතාව ඉවර කරනවා. ඊට පස්සේ සතිය ආයේ බ්‍රමණ චලිතය කරනවා. මට එතකොට අද ඕන මේ පැය 3 ඔයගොල්ලන්ට මේකේ මොකක්ද වෙන්නේ කියන එක සංකල්පය හොඳට ඔළුවට දාන්න. එතන සතියකමාරක් දෙකක් ඔයගොල්ලෝ එක ප්‍රැක්ටිස් කරාම උන්ට පදන් වෙලා එන්නේ ඊළඟ කතාවට. කාරණේ පැහැදිලිද? මේක අලුතෙන් මේක ඉගෙන ගන්නෙ. එතන මේ පැය 3 මේකේ කන්සෙප්ට් එක හොඳට ඔළුවට දානවා මම ඔයගොල්ලෝගේ. හරිද? මොකක්ද මේක? ඇයි මිනිසු මෙහෙම දෙයක් වෙනම මේ වගේ පරාසයක් ඉගෙන ගන්න මේ වගේ පරාසයක් මේ බ්‍රමණ චලිතය කියලා කොටසක් වෙනම ෆිසික්ස් වල තියෙන්නේ ඇයි? රයිට්. ඕක මේ ලස්සනට ඔළුවට දාන්නම්. ඊට පස්සේ මේ පැය 3 ඒක ඉගෙන ගන්න එක ඔයගොල්ලෝ සතියකමාරක් දෙකක් හොඳට ප්‍රැක්ටිස් කරලා එන්න. එතකොට නෝමල් මේක කරගෙන යන්න පුළුවන් ගේමක්ම නැතුව. මං ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් ඔයගොල්ලෝගේ ක්ලාසස් පටන් ගන්න කාලෙම කිව්වා, නිකන් යාන්ත්‍ර විද්‍යාව පටන් ගන්න කාලේ වගේ ඔයගොල්ලෝ මතකද? පොතේ පිටිපස්සේ ප්‍රස්ථාරිකුත් ඇඳ ගන්න කිව්වා. සාමාන්‍යයෙන් බ්‍රමණ චලිතය වගේ පටන් ගන්න කාලේ වෙනකොට ඔයගොල්ලෝ අතර පොඩි අර ගැප් එකක් හැදිලා වගේ තියෙන. පාඩම් කරපු කෙනා සහ නොකරපු කෙනා අතර පොඩි ගැප් එකක් දැනෙන්න තියෙනවා. අර ඒක මුල් කාලේ ඉඳලා පාඩම් කරපු කෙනා සහ නොකරපු කෙනා අතර, ඒ සතිය තුල වැඩ කරන කෙනා සහ නොකරන කෙනා අතර පොඩි පොඩි ගැප් එකක් නිර්මාණය වෙමින් ආවා. දැන් ඒක ඔයගොල්ලෝ අතිශය එක දිගට පාඩම් කරේ නැත්නම් අරූ පාඩම් කරා නම් දැන් පොඩි ගැප් එක පේන්න තියෙනවා නේද? දැන් අර සල්ලරේකී චලිතය එහෙම ඉවර වෙනකොට ඒක ලොකුවට පේන්න තිබ්බේ නැහැ. දැන් ඒක පේන්න තියෙනවා. මොකද ගොඩක් කොටස් ඉවර නිසා. ඒතර මේක මෙතන ඉඳලා හරියට වැඩේ කරගෙන ගිහිල්ලා ඒ ගැප් එක පුරවගෙන යටනම් ඉන්නේ ගැප් එක පුරවගෙන ලස්සනට ගේම දෙන්න. හරි. ඒතර බ්‍රමණ චලිතයේ සෙට් වෙන්න යන්නේ මේ මාර ලස්සන කොටසක්. රයිට්. මාර ලස්සන කොටසක් අපි
ඉංජිනීරං ලදත් මේ ඊළඟ ලෙවල්ලෙක් කතා කර ම නිසා එකමුත් යාන්තන් උදාහරණ කීපයක් අනවශ්‍ය දිර සංකීර්ණ යන්න නැතුව යාන්තන් උදාහරණ කීපයක් කරගෙන වැඩේ ලස්සනට කරන්න. දැන් වැඩි කතානැතුව වැඩේට සෙට්ටෙමු. මේක පටන්ගත්ත කියන්නේ මේක දිනම් මම ගොඩක් හදනවාලමයි තියරි අවබෝධ වෙන්න ගණන් කියල ගොඩක් හදනවා ලියවල හරි විභාග ගණන්ගලට යන්න කලින් තියරි අවබෝධ වෙන්න ගණන් කියල ගොඩක් ලියවල හදන උග අලුත්ම ගොඩසක්න ඊට පස්ස අපි මුකද කරන්න දැන් කියන්න දෙයක්න අස්විදල විභාග ගන සේර ම ඩිස්කස්ක ලිවර කරන ඉටවසේ 100 පස්සේෂන්ස් ටිකුත් යන ඉඩවස්සේ ඔගුලන්ට පෙරහුරු පරීක්ෂණ එතකොට මේනෙක් සෑම්සල මේකෙන් ප්‍රශ්න තියනවා ඊට පස්සේ අර ඒවත් ඒටික කරා කියන්නේ සෑහෙන හොඳයි ඉතින් ඒටි ඔක්කොම ඉවර කරා කියන්නේ මාර උඩලෙවල්ලයක් ඒත් ඉවර කළ තවත් වැඩ ඕනනම් T අකුරෙන් ටියුට්ස් ටිකක් දැන් තාමාර මං හිතන්නේ නිව්ටන් නියම ඒටිකෙන් පස්සේ T අකුරෙන් ටියුට්ස් ටික දුන්නේ නැහැ ඒටිකත් ඕගොල්ලෝ ඉදිරි සති වලදී හම්බෙයි මේවත් ඉවර කළ අර මං කියපු ඔක්කොම මොනවාද M ටියුට්ස් ටික ඉවර කරලා මේකට අනුරූප SA ටිකත් E ටියුට්ස් ටිකත් ඉවර කරලා S ටියුට්ස් ටිකත් ඉවර කරලා මේන් එක්සෑම් එකේ ප්‍රශ්නත් ඔක්කොම කරනවා නම් ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේකේ මේකට අදාළ TTUs ටිකක් ඉවර කරන්න පුළුවන්. එතකොට ඊට වඩා අය ප්‍රශ්න කොහෙන්වත් දෙන්නේ නැහැ. රයිට්. ඕක තමයි ඉතින් කතාව. හැබැයි ඔගොල්ලෝ හොඳටම දන්නවා මම මේ අර තියරිය කරනකොට මාර්ස්ලෝ ක්‍රමානුකූලව ඔළුවට යන්න හිමීට කරන්නේ. හරිද? හරියට ඔළුවට දාගන්න ඕන මේකේ තියරිය. මොකද එක මිනිත්තුවක් එහෙම එහෙ අනේ එකෙන් එක වචනයක් පැටලෙන එකෙන් සම්පූර්ණ පාඩමම අවුල් යන්න පුළුවන්. සම්පූර්ණ පාඩමටම බලපාන්න පුළුවන්. ඒතර අත්දැකීම් තියෙනවා මම තියරි කරනකොට මාර ක්‍රමානුකූලව ඔළුවට යන්න මාර මාර ඇවරේජ් ස්පීඩයක් අරන් ගිහිල්ලා කරනවා හැබැයි ගණන් කරනකොට එහෙම නෙමෙයි ගණන් කරනකොට ඔයගොල්ලෝ දැක්ක 100 ප්ලස් ගණන් එහෙම කරනකොට අපි ඊට වඩා වැඩි ස්පීඩයක් තියාගෙන යම් විදිහකින් ගියේ රයිට් එහෙනම් දැන් වැඩේට සෙට් වෙමු ළමයි දැන් මෙතන ඉඳලා කියන හැම අකුරක්ම එක්සෑම් එකේ අහන්න පුළුවන් හරි භ්‍රමණ චලිතය දැන් මේ වෙනකන් ඕ ලෙවල් කාලේ ඉඳලා කතා කරපු චලිතවල අපි හිතමුකෝ දැන් අහගෙන ඉන්න හරි මේ වෙලාවේ මේකට හොඳටම අවධානය දෙන්න 100%ක්ම 99.7ක් නෙමෙයි හරි දැන් ළමයි ඔයගොල්ලොන්ට මතකද ඕ ලෙවල් කාලේ ඉඳලා කතා කරපු ගණන්වල දැන් ඔයගොල්ලොන්ට කියනවා බස් එකක් මීටර් 10ක දුරක් ගියා කියලා බස් එකක් මීටර් 10ක දුරක් ගියා කියලා කියනවා ඒතර ඔයගොල්ලොන්ට කවදාවත් ප්‍රශ්නයක් තිබ්බේ නෑ නේද ඒ බස් එකේ මොන ලක්ෂයේද මීටර් 10ක දුරක් ගියේ කියන එක ඒ බස් එකේ මොන ලක්ෂයේද මීටර් 10ක දුරක් ගියේ ඒක ප්‍රශ්නයක් තිබ්බේ නෑ ඔයගොල්ලෝ දැන් මොන හරි චලිත සමීකරණයක් දාද්දිත් බස් එක ගියපු දුර මීටර් 10ක් කියලා දාලා හැදුවා. ඉතින් ඒක අවුලකුත් නෑ. මොකද බස් එක මීටර් 10ක් ගියා කිව්වහම බස් එක මීටර් 10ක් ගියා කිව්වහම බස් එකේ මේ හැම ලක්ෂයක්ම මීටර් 10ක් ගියා තමා නේද මේ? මෙතන මේ ලක්ෂයත් මීටර් 10ක් ගිහිල්ලා මෙතන මෙන්න මේ ලක්ෂයත් ඒ හිටපු තැන ඉඳලා මීටර් 10ක් ගිහිල්ලා. හරි මීටර් 10ක් ගිහිල්ලා. ඉතින් ඒක ප්‍රශ්නයක් උනේ නෑ. හැබැයි ඇත්තටම මේ උගලන් හිතෙන්නේ නැද්ද බස් එකේ මේ රෝදයක පරිධියේ තියෙන ලක්ෂයක් ඊට වඩා වැඩි දුරක් ගිහිල්ලා කිය. බස් එක මීටර් 10ක් ඉස්සරහට යනකොට බස් එකේ මේ රෝදේ පරිධියේ තියෙන ලක්ෂයක් ඊට වඩා වැඩි දුරක් ගිහිල්ලාද අඩු දුරක් ගිහිල්ලාද නැත්නම් ඒ දුරම ගිහිල්ලාද? දැන් මෙතන මේ බස් එකේ රෝදෙට ළමයි ටිකක් වෙන චලිතයක් නේද තියෙන්නේ? හරි. ඒක පොඩ්ඩක් පැත්තකට දාන්නකෝ. දැන් ඊටාම සරල උදාහරණයකට යමු අපි. දැන් මෙහෙම වස්තුවක් තියෙනවා. ওই වස්තුව මෙහෙම බලයක් දීලා මම කියනවා ඒක ගියා මීටර් 10ක දුරක් කියලා. ඔගොලු අහන්නේ ප්‍රශ්නයක් ඒකේ මොන ලක්ෂයේද මීටර් 10ක් ගියේ කියලා. ඔගොලු දන්නවා මේකේ හැම අංශුවක්ම මීටර් 10ක දුරක් ගිහිල්ලා. ඒ වස්තුවට ඔගොලු චලිත සමීකරණයක් දානවා නම් ඔගොලු දුක්ුනේ නැහැ. හරි මොන අංශුවටද දාන්නේ කියලා. ඔගොලු ඒ වස්තුවට දැම්ම මොකද ඒ වස්තුවේ හැම අංශුවක්ම ගුරුත්ව කේන්ද්‍රයේ පව. හරි මීටර් 10ක දුරක් ඒ කාලෙදි ගිහිල්ලා තියෙනවා. එකගයි නේද? හැබැයි ඔගොලු හිතන්න මේ කැරකෙන ෆෑන් එකක්. එහෙම නැත්තම් මම මෙන්න මේක හරිද? මේක මෙහෙම ඇඟිල්ලේ තියලා මෙහෙම කරකනවා මේ කැරකෙන තැටිය. පැහැදිලිද? මේක හිතන්න මේ ඇඟිල්ලේ තියලා කරකනවා. එතකොට මේකේ ඕගොල්ලොන්ට පේනවද? රයිට්. දැන් මම මෙහෙම තැටියක් ගත්තොත් මේ විදිහේ වෘත්තාකාර තැටියක් කියලා හිතන්න ආස්තරයක්. ඔය වගේ තැටියක් ගත්තොත් මෙතන කේන්ද්‍රේ තියෙනවා නම් ලව. හරි. දැන් මම මෙහෙම රේඛාවක් ඇන්දොත් මම හිතන්නම් මේක O සහ මේක A කියලා. දැන් ටිකක් මේක කරකුණාම මෙන්න මේ A කියන මෙතන තිබ්බ ලක්ෂයේ මේ A' කියන තැනට ආවා කියලා හිතන්න. මේ ෆෑන් එකක තටුවක් කියලා හිතන්න. අර තප්පර 10ක් විතර කරකිනකොට තප්පරයක් දෙකක් කරකිනකොට මේ තටුව මේ ලෙවල් එකට ආවා කියලා හිතන්න. ඒතර ඒක මේ පැත්තට කරකිලා තියෙනවා. මෙන්න මේ O වටා මේ පැත්තට කරකිලා තියෙනවා. ඒතර මේකේ පොඩි විශේෂයක් තියෙනවා නේද? මොකද්ද විශේෂය? මෙන්න මෙතන එකම කාලෙදි ළමයි. හරිද? එකම කාලෙදි මෙන්න මෙතන B කියලා ලක්ෂයක් ගත්තොත් ඒ B ලක්ෂය ගමන් කරලා තියෙන්නේ B ඩෑෂ් විතර එනවා කියලා හිතන්න. B ලක්ෂය ගමන් කරලා තියෙන්නේ A ලක්ෂය ගමන් කරපු දුරට වඩා වෙනස් දුරක් නේද?
කියන කාරණය කලිය හරි බීලක්ෂය ගමන් කරලා තියෙන්නේ ඒ ලක්ෂය ගමන් කරලා තියෙන දුරට වඩා වෙනස් දුර. හරි. මොකක් හරි වස්තුවක් ආස්තරයක් තහඩුවක් මොකක් හරි දෙයක් තමන් හරහා යන අක්ෂයක් වටේ වෘත්තාකාර චලිතයක යෙදෙනවා නම් වෘත්තාකාර චලිතයක් කිව්වම ඇවිල්ලා පේනවනේ වෘත්තාකාර චලිතයක යෙදෙනවා නම් මොකක් හරි දෙයක් තමන් හරහා යන අක්ෂයක් වටේ වෘත්තාකාර චලිතයක යෙදෙනවා නම් අපි කියනවා මේ වස්තුවේ චලිතයට භ්‍රමණ චලිතයක් කියලා භ්‍රමණ චලිතයක් කියලා කියනවා එකකද භ්‍රමණ චලිතයක් කියලා කියනවා එතකොට භ්‍රමණ චලිතයේ තියෙන ප්‍රධාන වෙනස්කමක් ඔයගොල්ලන්ට පේනවද මොකද්ද ප්‍රධාන වෙනස්කම ප්‍රධාන වෙනස්කම මොකක්ද හරිද අර අපි කතා කරපු රේඛීය චලිතේ යම් කාලයකදී හැම අංශුවක්ම ගමන් කරලා තියෙන එකම දුරක් නේද එහෙනම් අපි චලිත සමීකරණ දාද්දි දුක්ුනේ නැහැ මොකක් ගැනද මේකේ මොන අංශුවට චලිත සමීකරණේ දාන්නේ කියලානේ මේ වස්තුවේ වෙන චලිත සමීකරණේ දැම්මේ ඒ වස්තුවේ හැම අංශුවක්ම මීට 10 නම් මීට 10ක් ගිහිල්ලා තියෙනවා හැබැයි මේක එහෙමද නෑ මේක එහෙම නෑ හරිද ෆෑන් එකේ එහෙනම් හරි මට මේක හොඳට හිතලා කියන්න ෆෑන් එකේ මිනිත්තුවක් තුල ෆෑන් එක ඔයගොල්ලෝ කරකනවා නම් ෆෑන් එකේ වැඩිපුරම දුරක් කියන්නේ කොතන තියෙන අංශුවද වැඩිපුරම දුරක් ගිහිල්ලා තියෙන්නේ කොතන තියෙන අංශුවද මෙන්න මේ පරිධියේ තියෙන අංශුව නේද පරිධියේ තියෙන අංශුව තමයි වැඩිපුරම දුරක් ගිහිල්ලා තියෙන්නේ අනිත් අංශු යන දුර ඊට වඩා අඩුයි ඒතර භ්‍රමණ චලිතයේ ප්‍රධාන වෙනස්කමක් ඔයගොල්ලන්ට පේනවා ඇති හරිද ප්‍රධාන වෙනස්කමක් ඔයගොල්ලන්ට පේනවා ඇති එකම කාලයකදී භ්‍රමණ චලිතයේ යෙදෙන වස්තුවේ මේ බලන්න හොඳට තේරුම් ගන්න මේ වචන එකම කාලයකදී ඔයගොල්ලෝ මිනිත්තුවක් බලනවා තප්පර 10ක් බලනවා එකම කාලයකදී භ්‍රමණ චලිතයේ යෙදෙන වස්තුවේ එක එක අංශු ගමන් කරන දුරවල් වෙනස් අඩුම දුරවල් ගමන් කරන්නේ මෙන්න මේ භ්‍රමණ අක්ෂය ආසන්න ඉන්න අංශු එකගයි නේද හැබැයි අර අපි මේ වෙනකන් කතා කරපු චලිතවල හරි මේ වෙනකන් කතා කරපු චලිතවල යම් වස්තුවක් මීට 10ක් ගියා කිව්වොත් හැම අංශුවක් මේ මීට 10ම ගිහිල්ලා. ඒක ප්‍රධාන වෙනසක්. ඉතින් ඒක හින්දා බලන්න දැන් මේකේ මරු වැඩ ටිකක් තියෙනවා. ඔගොල්ලෝ බලන්න දැන් මේක මට මෙහෙම තියලා මේක මට මෙහෙම ඇඟිල්ලෙන් කරකන්න පුළුවන්. හරිද? මම ඊයේ ඔයගොල්ලන්ට දැම්මා Telegram group එකට මම දන්නේ ඔයගොල්ලෝ බැලුවද කියලා. ඊයේ පොඩි අර ෂෝට් එකක් දැම්ම බලලෙන්න කැමති නම් පුළුවන් නම් කියලා මොකද්ද මේ ගයිරොස්කෝප් කියලා එකක් ගන්න. එන පොඩි බඹරයක් ගන්න. ඔගොල්ලෝ දැක්කද ඒක මම අර මේ කරකල පෙන්නනවා අර මේ මෙහෙම පොඩි නූලක් තංගුස් නූලක් ඇදලා ඒක කරකල මම ඒකේ තුඩ තියෙන ඒ තංගුස් නූල උඩත්. ඒ තංගුස් නූල උඩත් ඒක කැරකි කැරකි දිනනවා. ඒක නිකන් එහෙම පොළවේ හිටවල තියන්න බෑ වැටෙනවා. අර බඹර කියලා කියන්නේ. ඔය ඉස්සර ටිපි ටිප් වල එහෙම හම්බුනේ. අර ඉස්සර තිබ්බේ ඔය දැන් හම්බෙන්නද මන් දන්නේ නැහැ. අනේ හම්බුනේ නැහැ මේ ළඟදී ඒ හම්බුනේ නැහැ රයිට් කොහොම හරි මේ දැන් හම්බෙන්නද කියලා මම දන්නේ නැහැ. මේ ඉස්සර හම්බුනා ටිපි ටිප් වලදී රයිට් අපේ කාලේ අර ස්ටිකර්ස් හම්බ වෙනවා අර ක්‍රිකටර්ස් ලගේ ස්ටිකර්ස් අනේ ඒන චොක්ලට් වලදී හම්බුනේ කොමාරි ටිපි ටිප් වල ඉස්සර ටිපි ටිප් එකක් ගත්තොත් ඔය බඹරයක් එහෙම හම්බුනා ඉස්සර රයිට් හරි කොමාරි ඒක මෙහෙම කරකලා තිබ්බා මේනේ ඒක ඔයගොල්ලෝ දැකලා තියෙනවා රයිට් අර මෙහෙම ඒවා දැකලා තියෙනවා නේද මෙහෙම ඒවා ওই විදියට ඔන්න ඔය වගේ බඹර දැකලා තියෙනවා ඇති ඔයගොල්ලෝ මේ ඔක මෙහෙම මේ තුඩෙන් පොළවේ මෙහෙම තියන්න ගියාම ඔක හිටින්නේ නැහැ හරි හැබැයි ඒක කරකලා තිබ්බොත් එතන ඒක කැරක් කැරකි තියෙනවා ඒක කරකල මේ මෙතන තිබ්බොත් ඒක කැරක් කැරකි දිනනවා හරි මේක කරකල තිබ්බොත් මෙතන මේක කැරක් කැරකි දිනනවා හරි එතන ඒක මාරයි නේ කියන්නේ මෙයාගේ අක්ෂයක් වටේ යා භ්‍රමණය වෙනකොට පාඩුවේ ඒක භ්‍රමණය වෙවි ඉන්න පුළුවන් ඒගොල්ලෝ බයිසිකලයක් පැදලා තියෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් ද මෙහෙම දෙයක් කරන්න ඕගොල්ලෝ බයිසිකලේ උඩ නැගලා කකුල් දෙකම අර උඩට අරගෙන නිකන් ඉන්නවා එහෙම ඉන්න පුළුවන් ද ඕගොල්ලන්ට බැලන්ස් කරලා ඉන්න බෑනේ මම ප්‍රැක්ටිකලි හරිද කකුල් දෙකම හැබැයි ඔයගොල්ලෝ කකුල් දෙක උඩට ගන්න ඕනේ කොහොමවත් බයිසිකලේ පැදගෙන යනකොට. ඉතින් බයිසිකලේ පැදගෙන යනකොට එතකොට කොහොමද වැටෙන්නේ නැත්තේ? ඒතර ඔයගොල්ලෝ තේරනවාද මේක රියල් කතන්දරයක් කියලා. මේ රියල් කතන්දරයක් කියලා තේරෙන්න ඕන. ෆුට් සයිකලයක් කියලා හිතන්න. ෆුට් සයිකලේ ඔයගොල්ලෝ නැගලා කකුල් දෙකම උඩට ගත්තොත් එතරම් වැටෙනවනේ. හරිද? හැබැයි ඔයගොල්ලෝ ඒක පදිනකොට අකණ්ඩව රෝද කැරකෙනවා නම් ඔයගොල්ලෝ වැටෙන්නේ නැතුව යනවා. හරිද? ඒතර ඒ රෝදවල තියෙන භ්‍රමණ චලිතයක් නේද? රෝදයක් තමන්ගේ අක්ෂයේ වටේ කැරකෙනවානේ. හරි. රෝදේ තමන්ගේ අක්ෂයේ වටේ කරගෙනවා. ඒතර ඒකේ මාර දේවල් නෙමෙයි දේවල්. රයිට්. ඒතර ඒක හොඳට තේරුම් ගොල් දැකලා තියෙනවද අර සමහරලාට ඔය ඔලිම්පික් එකෙන් බලනකොට අර මේ මොකද්ද කරන්නේ අර මේ අර ස්විමින් කරන ස්විමින්ද ඩයිවින්ද කොහෙද කියන්නේ අර උඩ ඉඳලා පයින්නේ. හරි උඩ ඉඳලා අර ඩීප් සයිඩ් ඩීප් එන්ඩ් එකට පයින්නේ අර ස්විමින් පූල් එකේ දැකලා තියෙනවා. ස්විමින් පුළුවන් අයත් ඇති මෙතන ඒ වැඩේ පුළුවන් අයත් ඇති. කොහොමාරි මේ එහෙම මේ පයින්කොට ඒගොල්ලෝ පයින්කොට ඔයාලා දැකලා තියෙනවා එහෙම පයින්කොට අර අතරමැදි ඒගොල්ලෝ පොඩ වකුටු වෙනවා. හරි ඒ වකුටු වෙනකොට අර තමන්ගේ මේ අක්ෂයේ වටේ ඇඟ මෙහෙම නමා ගන්නවා හරි මම මට මතකයි ඔක එසේ ප්‍රශ්නයක්වත් ඔය කෑල්ල තිබ්බා හරිද එහෙම ඒක එහෙම වෙනකොට ඔගොල්ලෝ දැකලා දෙනවා දියා අර නිකන් අර භ්‍රමණයේ වෙන සීග්‍රතාවය වැඩි වෙනවා
හරි භ්‍රමණය සීග්‍රතාවය වැඩි වෙලා තමයි වතුරට වැටෙන්නේ. මේක ගැන ලොකු කතන්දර කතා කරන්න තියෙනවා. හරි ලොකු දේවල් කතා කරන්න තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මම තව දෙයක් කියන්නද? මේ මෙතන මේ මේ ෆෑන් එක දාමුද? මේක ෆෑන් එකක් දාන්නෝ. හරි අර හරි අර දාලා තියෙන ෆෑන් එක දිහා බලන්නකෝ දැනට. ඔන්ලයින් ළමයිත් මං හිතන්නේ බලාගෙන ඇති. ඔයගොල්ලෝ ගෙදර හරි ෆෑන් එකක් දාලා බලාගන්න මෙතන වෙන කරන්න දෙයක් නැහැ. හරිද? මේ 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 ෆෑන් එක බලන්න. හරි මේ ෆෑන් එක දිහා හොඳට බලාගෙන ඉන්න. ඔගොල්ලොත් ළමයි ගෙදර ෆෑන් එකක් දාලා පොඩ්ඩක් බලන්න. හරි මේ මේ ෆෑන් එක දිහා හොඳට බලන ඉන්න ඔගොල්ලෝ. මේ ෆෑන් එක දිහා හොඳට බලන ඉන්න. ෆෑන් එක දිහා බලන ඉන්න හොඳට බලන ඉන්න. තටු තුනක් තියෙනවා කියලා පේනවා. තටු තුනක් තියෙනවා කියලා තාම පේනවා. තටු තුනක් තියෙනවා කියලා තාම පේනවා. තටු තුනක් තියෙනවා කියලා පේන්නේ නැද්ද මන්ද දැන්? තටු තුනක් තියෙනවා කියලා පේනවද ඔයගොල්ලොන්? පේන්නේ නැහැ නේද? දන්නවා ඉතින් අර කලින් තිබ්බ හින්දා තටු තුනක් තියෙනවා කියලා මූඩ කතා කියන්නේ එපා ඉතින්. හරිද? ඒ වුණාට දැන් ඔක භ්‍රමණය වෙනකොට ඔයගොල්ලන්ට මොනවදෝ තියෙනවා කියලා නේද පේන්නේ? තටු තුනක් තියෙනවා කියලා පේන්නේ නැහැ නේද ඒකේ? හරිද? දැන් බලන්න අතන ෆෑන් එකේ තටු දෙකයි නේද තියෙන්නේ? ඒකේ තටු අර භ්‍රමණය වෙන එකේ තටු දෙකයි තියෙන්නේ. අයි බං මේ ෆෑන් එකමනේ උතන තියෙන්නේ. මේකේ තටු දෙකයි නේ තියෙන්නේ. හරිද? අරගේ තටු දෙකයි තමයි තියෙන්නේ. ඒත් ඔයගොල්ලන්ට පේනවාද ඒක භ්‍රමණය වෙනකොට ඔගලොන්ට තටු ගාන පේන්නේ නැහැ. ඔගලොන්ගේ ඇහැ හැදිලා තියෙන විදිහ හරි අමුතුයි නේ. හරිද? ඔගල දන්නවද අර ලයිට් එකක් අර පේනවද? මම දැන් ඒක හදලා තිබ්බේ නිමිනීපත් වෙන්න. හරි? අර ලයිට් එක නිමිනීපත් වෙනා නේද? මම ඔය කිව්වේ හැම හදන්න කියලා. හරිද? ඔගල විශ්වාස කරනවද මේ ලයිට් එකක් නිමිනීපත් වෙනවා කියලා? හරි හරි. ඒක ඒක අපේ අද කතාවට අදාළ නැති හින්දා මම ඒක ගැන කියන්නේ නැතු ඉන්නම්. හරිද? අද කතාවට අදාළ නැති හින්දා ඒක ගැන මම කියන්නේ නැතු ඉන්නම්. හැබැයි ඔය ෆෑන් එකට මේ උදේ මේ ෆෑන් ටික වහමු නැත්තම් මුන් සීතලේ ඊට පස්සේ මොන හරි වෙනවා. හරිද? මේ අර ෆෑන් එක දැන් වහනකොට බලන්න ඕගොල්ලොන්ට එක්තරා අවස්ථාවක තටු තුනක් තියෙනවා කියලා ගෝචර වෙනවා. හරිද? දැන් ඕක ඕකේ එක්තරා අවස්ථාවක ඕගොල්ලොන්ට ආයෙම ගෝචර වෙනවා තටු තුනක් ඕකේ තියෙනවා කියලා බලන්න බොරුද කියලා. බලන්න නවතින්නම ඕනේ නැහැ. භ්‍රමණ සීග්‍රතාවයේ අඩු වෙනකොට තටු තුනක් තියෙනවා කියලා ආයෙ සෙට් වෙනවා ඕගොල්ලොන්ට බලන්න. ඔන්න ළමයි ගෙදර ෆෑන් එකක් දාගමු ඈ. හරි අන්න දැන් තේරෙනවා නේද නියන් තටු තුනක් වගේ. බලන්න ඔතනදී ඔන්න ඔය 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 ඕක ඕක තේරෙනකොට ඕක තප්පරයකට එන තප්පරයකට කැරගෙන වටගාන ළමයි 10කට විතර වඩා අඩු වුණාම තමයි ඕගලන්ට ඒක පේන්නේ. හරි. එනේ තප්පරයකට කැරගෙන වටගාන 10කට විතර වඩේ වගේ අඩු වුණාම තමයි ඕක ඕගලන්ට ඔය පේන අර පේනවා. තාම කැරගෙනවා. හැබැයි ඕගලන්ට පේනවා තටු තුනක් තියෙනවා කිය. දැන් ඕගල ඕක දිහා බැලුවොත් ඔගේ තප්පරයකට කැරගෙන වටගාන 10කට වඩා අඩුයි. ඒ නිසායි ඕගලන්ට ඕක තටු තුනක් තියෙනවා කියලා පේන්නේ. හරි. එතකොට ඕගොල්ලෝ තේරෙනවා මේ භ්‍රමණ චලිතය ඉගෙන ගන්න ඕන තමා කියලා. හරි. දෙන්න ඕන තමා මේක නැති වෙන ගේමක් කියලා තේරෙන්න ඕන. එහෙම ආසාවෙන් ඕන. ඇත්තටම ඕගොල්ලොන්ට ඕ ලෙවල් වල ඉඳලා ඒ ලෙවල් කරන්න අවශ්‍ය සුදුසුකම් ටික තියෙනවනේ. නැත්තම් මෙතන ඉන්නේ නෑනේ. හරිද? එතකොට ඒ සුදුසුකම් වලට අමතරව ඒ දැඩි කුතුහලය තියෙනවා නම් දැඩි ආසාව තියෙනවා නම් මේක කරන්න පුළුවන්. එහෙම ඒක ඒකයි තියෙන්න ඕන. හරිද? මේක ලොකුවටම කරන්න පුළුවන් ඒක තියෙනවා නම්. හරි. ආයේ සා කන්ෆිඩන්ස් එක තියෙනවා ලොකුවටම පුළුවන් කියන හැඟීම. රයිට්. එතකොට දැන් මේ හැබැයි මෙහෙමනම් ෆෑන් එක කරගෙන ඉතින් මොකද්ද ඉතින් හරි ඒක වැඩක් නැහැ ඉතින් එහෙම හිතනවා නම් දැන් පරක්කු වැඩි එහෙම හිතනවා වෙන දෙයක් තෝරගන්නත් පරක්කු වැඩි දැන් එහෙම හිතනවා නම් ඒ හිතවිල්ල අයින් කළා කොහොම හරි මේකට කැමැත්තක් බලෙන් හරි ඇති කරගන්න ඕන පැහැදිලිද ඉතින් මරුණේ ඇත්තනම් බං රයිට් ඉතින් අපි ඇහැ හැදිලා තියෙන විදිහනේ රයිට් එතකොට ළමයි ඕගොල්ලොන්ට තේරෙනවද ඔය මම කිව්වේ තප්පරේට කැරකෙන වටගාන ඒකට එහෙම ෆිසික්ස් වල නමක් තිබ්බොත් මරු නේද හරි සංඛ්‍යාත තප්පරයකට කැරකෙන වටගානට අපි කියනවා සංඛ්‍යාතය. හරිද? එක වටයක් කැරකෙන්න යන කාලය අපි කියනවා දෝලන ආවර්ත කාලය කියලා. හරිද? ආවර්ත කාලය එක වටයක් යන්න යන කාලය. ඉතින් අද අපි කරන්න යන්නේ භ්‍රමණ චලිතයේදී මේ වගේ වචන සෙට් එකක් අපිට ඕන වෙනවා. ඒකල මූලික සමීකරණ සෙට් එකක් ඕන වෙනවා. ඒ ටික හොඳට අවබෝධ කරගන්න එකයි කරන්න යන්නේ. ඒතර ඒක ළමයි ඒක කරගන්න දැන් මේක මහා අමුතු පාඩමක් කියලා සමහර ළමයි දකිනවා. ඒ දකින්නේ මේ ප්‍රැක්ටිකල් කතන්දරේ ඇඟේ නැති හින්දා. හරිද? තප්පරයකට කැරකෙන වටගාන. හරි ඒක දැන් අර ඇඟට ගත්තට පස්සේ හරිම ලේසියි. ඔගොල්ලෝ දැකලා තියෙනවද සමහර වෙලාවට ඔය මේ 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 ඔය පොල් කඩන මිනිස්සු එහෙම, තැඹිලි කඩන මිනිස්සු එහෙම. දැන් ඒගොල්ලෝ පොල් ගහන නැගලා ඒක මේ මේ පොල් ගෙඩිය කඩලා මේ පොළොවට අතාරිනකොට එහෙම අර මොකාදෝ වගේම කඩලා අතාරින්නේ නැහැ. හරි. එක්කෝ අර ලණුවකින් බානවා, ලණුවකින් බාන්නේ නැතිව ඒක එක පොල් ගෙඩියක් කඩන්න ඕන කියලා හිතන්නකෝ. ඌ මොකද කරන්නේ ඒක? හරි ඒ පොල් කඩන කෙනා ඒ පොල් ගෙඩිය කඩලා මෙහෙම භ්‍රමණයක් සහිතව නේද පොළොවට දාන්නේ. දැකලා නැද්ද ඔයගොල්ලෝ? හරි.
ඒවා ඒවා ඔගොල්ලොන්ට කියන ඔගොල්ලොන්ට ඒගොල්ලෝ කියලා දෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ ගුරු මුෂ්ටි තියනවා. කියන්නේ ඒගොල්ලොන්ගේ ජොබ් එකට කෙලවෙනව නැත්තම් ඔගොල්ලෝ ඒක ඉගෙන ගත්තොත් වගේ කතන්දරයක් තියනවා ඒගොල්ලෝ ගාවත්. රයිට්? හරි. එතකොට ඒක සාමාන්‍යයෙන් ප්‍රමණය කරලා තමයි දාන්නේ. ප්‍රමණයක් සහිතව දාන්නේ. එහෙම නැතු ඔයගොල්ලෝ තැඹිලි කඩනවා කියලා හිතන්න කොහොම හරි ගහන්න නැගත්ත නිමාවක් කරේ තියෙන. හරිද? ගෙඩියක් මේ වගේ කරලා පල්ලෙයට දානකොට ඒක පැලෙනවා. හරිද? ඒ කියන්නේ තැඹිලි බොණ්ඩ නෙවෙයි වෙන්නේ ඊට පස්සේ. රයිට්? ඒ කියන්නේ ඒක පොල් කඩනවා කියන එක ඒක තැඹිලි කඩනවා කියන එක ඒක එහෙන ටෙක්නික් එකක් තියෙන වැඩක්. දැන් නම් ඒකේ දියුණු ක්‍රම තියෙනවා. අර සමහර රටවල් වල ට්‍රේන් කරපු රිලව් ඉන්නේ තැඹිලි කඩන්න. හරිද? මේ පොල් කඩන්න. හරිද? දැන් දියුණු ක්‍රම තියෙනවා. හැබැයි දැන් ඔයගොල්ලෝ හිතන්න දැන් ඔයගොල්ලෝ ඊලෙවල් ඉවර වෙලා ඒලෙවල් ඉවරලා පොල් කඩනවා කියන්නේ ඒක එන එන ගානක් හොයාගන්න පුළුවන් ජොබ් එකක්. හරිද? ලොකු ගානක් හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ මාර ටැලන්ට් එකක් ඕන. හරි? ඒකට මාර ටැලන්ට් එකක් ඕන. මම මේ කියන්න යන්නේ හරි? මම මේ කියන්න යන්නේ පොල් කඩනවා කියන එකට මාර ටැලන්ට් එකක් ඕන. හරි? ඒ කියන්නේ ඒක ගිහිල්ලා ඔගොලු ගහේ නගින්න ඕන ටැලන්ට් එකක්. හරිද? ඔගොලු ගියාම ඒක කියන්නේ ගහේ මීටරයක් දෙයක් නැංගහම මෙහි පතුරු ගහගෙන ඊට පස්සේ එන දුකක් නේ. හරි? ගස් නගින්න ලොකු ටැලන්ට් එකක් තියෙන්න ඕන. ඒ ගස් නැංගට පස්සේ එතන ගිහිල්ලා අර එහෙම එක තැන ඉඳලා හරිද? එක තැන ඉන්න ලොකු ටැලන්ට් එකක් තියෙන්න ඕන. ඊට පස්සේ ඒ පොල් ගෙඩිය පැහිලාද බලන්න වෙන ටැලන්ට් එකක් තියෙන්න ඕන. රයිට්? ඒක කඩලා පොලවට අතාරිනකොට ඒ ක්‍රමවේදය අනුව අතාරින්න වෙනම ටැලන්ට් එකක් තියෙන්න ඕනේ. ඊට වඩා ලේසි පොල් කඩන්න ඉගෙන ගන්නවට වඩා ලේසි මේක හරියට ඉගෙන ගන්න එක. ඒ කියන්නේ භ්‍රමණ චලිතය හරියට ඉගෙනගෙන විභාග ගණන් ටික හදලා මේක ඊට වඩා උඩ ගණන් ටික හදලා මේක පාස් වෙන එක ලේසි පොල් කඩන්නට වඩා. ඒක තේරෙයි ඕගොල්ලන්ට එක මොහොතක. රයිට්? හරි. එතකොට මේ ඒ වගේ කතන්දර ඔයගොල්ලෝ දැකලා ඇති. රයිට්? ඒ වගේ හරි ලස්සන දේවල් මේක කතා කරන ඕන නම් උගුල්ලෝ අද ගෙදර ගිහිල්ලා බලන්න. අද ගෙදර ගිහිල්ලා ඔයගොල්ලෝ ගාව තියෙන නම් ගෙදර අර කැරකෙන පුටු තියෙන. කැරකෙන පුටු අර මේ 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 අර රෝද පුටු කියන්නේ අර අර ඇවිදින්න බැරිය ආරං යන්නේව නෙමෙයි. අර කැරකෙන පුටු දැකලා තියෙනව නේද? හරි කැරකෙන පුටුවක ඔයගොල්ලෝ වාඩි වෙන්න. කැරකෙන පුටුවක වාඩි වෙලා හරිද මේ දෙතුන් දෙන්නෙක් විතර දෙපැත්තේ තියාගන්න මේක ටිකක් එහෙම එහෙ යන්න වෙන්න පුළුවන් වැඩේ. රයිට්? ඒක කැරකෙන පුටුවක වාඩි වෙලා ඔයගොල්ලෝ මොකද කරන්නේ? ගඩොල් කැට දෙකක් අත් දෙකට ගන්න. ගඩොල් කැට දෙකක් අත් දෙකට අරගෙන කකුල උස්සන්න. හරි කකුල උස්සගෙන දැන් මෙහෙම ඉන්නවා. දැන් හිතේම වා ගන්නකො. දැන් ඔය දේවල් වල භෞතික විද්‍යාත්මක කාරණේ මම මේ පැහැදිලි කරනවා. හරි ඉස්සරහට පැහැදිලි කරනවා. එතන ඔයගොල්ලෝ මෙහෙම අත් දෙකේ ගඩොල් කැට දෙයක් ගත්තා කකුල් දෙක උස්සගෙන ඉන්නවා දැන්. හරි? දැන් පොළවේ කකුල් දෙක ගෑවිලා නැහැ. එතන කාට හරි කියන්න ඇවිල්ලා මේ ඔයගොල්ලොන්ව කරකන්න කියලා. හරිද? මේව කරකලා කරකලා අතාරින්න කියන. කරකන්න කියන්නේ කැරකෙන පුටුවත් එක්ක ඔයගොල්ලොන්ව කරකන්න කියන. ඔයගොල්ලොන්ටම කැරකෙන්න බෑනේ බං. දැන් අත් දෙකත් උස්සගෙන කකුල් දෙකත් උස්සගෙන ගෑවට ඔයගොල්ලෝ කැරකෙන්නේ නැහනේ. හරි? ඔයගොල්ලෝ කැරකෙන්න නම් බාහිරින් බලයක් ව්‍යාවර්තයක් ගන්න එපා. හරි? එතන ඔයගොල්ලෝ මෙහෙම අත් දෙකයි කකුල් දෙකයි උස්සගෙන අර කැරකෙන පුටු ඉඳලා කාට හරි ඔයගොල්ලොන්ව කරකන්න කියන. එතන ඔයගොල්ලෝ කැරකෙනවනේ මෙහෙම. ඔගොල්ලෝ එහෙම කැරගෙන තප්පරේට යම්කිසි වටගානක් කැරක් කැරක ඉන්නවා. එහෙම කැරක් කැරක ඉන්නකොට ඔගොල්ලෝ වෙන මොනවත් කරන්න නැතුව ඒ ගඩොල් කැට දෙක ඔගොල්ලෝ ගාවට ගන්න. ඔගොල්ලෝ කැරක් කැරක ඉන්න අතරතුරේ ගඩොල් කැට තමන් ගාවට ගන්නවා. ඒතර ඔගොල්ලෝ විශ්වාස කරනවාද ඔගොල්ලෝ කැරකෙන භ්‍රමණ ශීඝ්‍රතාවය තප්පරේට කැරගෙන වටගාන ක්ෂණිකව වැඩි වෙන්න ගන්න. මොනවත් කරේ නැහැ ඔගොල්ලෝ අර දෙක ළඟට ගත්ත එක විතරයි කරේ. ඔගොල්ලෝ කැරගෙන වටගාන එන්න එන්න වැඩි වෙන්න ගන්න. හරි. දැන් ওই දේවල් වලට එහෙම ඔක දැන් ඔගොල්ලෝ ගෙදර ගිහලා ප්‍රැක්ටිකලි කරලා බලන්න පුළුවන්. ওই දේවල් වලට එහෙම හේතුව හේතු අපි කතා කරනවා මේකේදී කතා කරනවා. අර මම ඊයේ දාපු ෂෝට් එකේ කියන්නේ මේ අර මම දැම්ම ෂෝට් එකක් අර මොකද්ද භ්‍රමණේන් සුපිරියක් කියලා. ඒක බලන්න බලපු නැති අය ඒකේ කතන්දරේ පේන ඕගොල්ලෝ රෝදයක් තියෙනවා. රෝදේ මෙහෙම තිරස් දණ්ඩක සෙට් කරලා තියෙනවා. ඒකේ දණ්ඩ එක කෙලවරක් තන්දුවකින් ගැට ගහලා තියෙනවා. දැන් මේ රෝදේ කරකවනවා. රෝදේ කරකවලා මේ දණ්ඩ අතාරියාට පද්ධතිය පල්ලෙහාට වැටෙන්නේ නැහැ. හරි. අමුතු වැඩ වෙනවා භ්‍රමණ චලිතය යටතේ. ඕනනම් අද ගෙදර ගිහිල්ලා තව වැඩක් කරලා බලන්න. අවුරුද්දර ගත්ත බමර චක්‍ර තියෙනවනම් හරි බමර චක්‍රයකත් භ්‍රමණ චලිතයක් නේද තියෙන්නේ. අවුරුද්දර ගත්ත බමර චක්‍රය ඉතුරු වෙලා තියෙනවනම් හරි නිලාකුරු එහෙම ඇතිනේ උඹලා දන්නවනේ තාම ඉතින් අර පොඩි මානසිකත්වයේ තියෙනවනේ. තාම නිකන් සූරවප්ප යනවනම් බලන්න හිතෙනවනේ. හරි තාම නිකන් ස්කූ වීඩියෝ යනවනම් බලන්න හිතෙනවා. අවුලක් නැහැ ඒක. හරිද? පාඩම් කළේ ස්ට්‍රෙස් වගේ ඒක ස්ට්‍රෙස් නෙමෙයි. ඉතින් සාමාන්‍යයෙන් ඔය දැන් හිතන්නකෝ දැන් කාටූන් එකක් වගේ ගෙනේ ගොඩක් ඔයගොල්ලෝ අතිශය තීව්‍රව වැඩ කරන ළමයෙක් නම් අර ගේම් ඕවර් ප්ලෑන් එකේ සෑහෙන පාට වෙලා ඉවර නම් දැන් සෑහෙන පාට වෙලා ඉවර ඇති. හරි. එහෙම සෑහෙන පාට වෙලා ඉවර නම් හරිද ඔයගොල්ලොන්ට මේ මට ගේන්න මේ සතියක් බලමු කොච්චර පාට වෙලාද කියලා. සෑහෙන පාට වෙලා ඉවර නම් ඔයගොල්ලොන්ට අර පොඩ්ඩක් මහන්සිනේ. එතකොට ওই කාටූන් එකක් ස්කුබිඩු විතරයි මොනවද අර මොනවද බං අර අග්ගලා කණෙව්ව එහෙම බලන්න එපා අයියා. හරි. ස්කුබිඩු ටින්ටින්. එතකොට අය මොනවද ගිරිපුර ඇත්තෝ. හරිද? එතකොට අර ටොම් ඇන් ජෙරි රයිට් ඔය වගේ කාටුන් එකක් බලුවට කමක් නැහැ. ඇයි ඇයි කමක් නැහැ කියන්නේ? හිතන්න ඕවා නැතුව ඔයගොල්ලෝ වෙන මොනවා හරි ටෙලි ඩ්‍රාම එකක් බලනවා කියලා. ඒතර උන්ගේ ප්‍රශ්නත් අපේ ප්‍රශ්න වෙනවා නේ ඊට පස්සේ. අපිට ඊළඟ සතියක් වෙනකන් ඉන්න ඕන. ඊළඟ සතියක් වෙනකන් නෑ මේ කියන පොයින්ට් එක ක්ලියර් තේරුම් ගන්න.
ඊළඟ සතියක් වෙනකන් වැඩ කරනවා අපි අරූ අරූට දැන් කැමැත්ත දෙයිද? ඇයි කැමැත්ත දෙන්නේ ඊළඟ සතිය? හරි. ඒකෝට අපි ඔළුවේ වැඩ කරනවා නේද? ඒතර ඒ නිසා ඒව බලන්න එපා. හරිද? ඒව බලන්න එපා. දැන් ස්කුබිඩු බලන්නකෝ. ස්කුබිඩු එකේ පටන් ගද්දි හොල්මන හොයනවා, ඉවරෙද්දි හොල්මන හොයාගෙන ඉවර කරනවා. ඉතින් එතනින් ඉවරයි නේද? මං කියන එක දේනවා. ටොම් මැන්ජරි මොකක් හරි ඒ කාටුන් එකේ ඒක ඉවර ටින්ටින් හිතන්නකෝ. කලාතුරකින් ඒක ඇදෙනවා. හැබැයි ඒව ළමා මනසට ගැලවෙනවා. රයිට්. ඒ නිසා මේ ඒ වගේ කාටුන් එකක් බැලුවාට එච්චර ලොකු ඒ කියන්නේ අර ලොකු ඇඩික්ට් වීමක් වෙන්නේ නැහැ. ඒක ලොකු ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට මේ කාරණේ ඇයි කාටුන් වලට ගියේ අපි? මේ බමර චක්‍රයෙන් ගියේ. හරි. බමර චක්‍රයක් ඔයගොල්ලෝ අද ගෙදර ගිහිල්ලා පත්තු කරලා බලන්න. පත්තු කරලා අත්දැකීම් තියෙනවා නම්, පත්තු කරලා අත්දැකීම් තියෙනවා නම් සාමාන්‍යයෙන් ඒක පත්තු වෙනකොට මෙහෙම භ්‍රමණය වෙනවානේ. ඒක කැරකෙනවානේ. එතකොට මට කියන්නේ ඒක සාමාන්‍යයෙන් පිච්චිලා කියන්නේ නිමෙන්න කිට්ටුවද වැඩි ශීඝ්‍රතාවයකින් කැරකෙන්නේ, ආරම්භයේද වැඩි ශීඝ්‍රතාවයකින් කැරකේ. වටවිට බලන්න නැතුව අත උස්සන්. ඒක ඔයගොල්ලෝ පත්තු කරලා අත ඇරපු ගමන් පිස්සු ඇදුනා වගේ කරකිලා අන්තිමේට හිමීර කරගෙනවද? එහෙම නැත්නම් පත්තු කරපු ගමන් ස්ලෝ කරකිලා අන්තිමට ඊටාම ලොකු ශීඝ්‍රතාවයකින් කරකිනවද? පත්තු කරපු ගමන් ඊටාම ලොකු ශීඝ්‍රතාවයකින් කරකිලා එන්න 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 ඒකේ භ්‍රමණ ශීඝ්‍රතාවය අඩු වෙනවා. අනිත් පැත්ත වෙන්නේ නේද? ඇති ඒක නිරීක්ෂණය කරලා තියෙනවා. හරි. මේ එතකොට ළමයි ඕක මම කියන්නේ ඒක දැන් බලන්න මට ඒක කියන්න ලොකු ලොකු කතන්දර කියන්න ඕනුණානේ ඔයගොල්ලන්ට. රයිට්. පත්තු කරපු ගමන් මෙහෙමයි ලොකු ශීඝ්‍රතාවයකින් නේද? එන්න එන්න අඩු ශීඝ්‍රතාවය එන්න එන්න ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඕවා කියන්න වචන තිබ්බනම් මරු නේද? හරි. ඕවා කියන්න භ්‍රමණ චලිතයට ආවේනික වෙනම වචන තිබ්බනම් මරු. දැන් අපි මේ ඉගෙන ගන්න යන්නේ වචන සෙට් එක. හරි. ඒ වචන සෙට් එකයි ඉගෙන ගන්න යන්නේ මුලින්ම. හරි. දැන් කතාවට රිලැක්ස් එකේමු. ওই කාරණේ පොඩ්ඩක් ලියාගනිමුද අපි? ලියාගනිමු. ලියාගන්න භ්‍රමණ චලිතය. ළමයි අර අලුත් පොතක් නැත්තම් කාර්ය ශක්තියට තව කොළ පහක් විතර තියන්න. වැඩිපුරත් එක තියමු. කොළ පහක් හතරක් පහක් තියන්න. කාර්ය ශක්තියට කොළ හතරක් පහක් තියන්න. හරියන භ්‍රමණ චලිතය. මේක අපේ ස්ටයිල් එකේ හැටියට යුනිට් 2 එකේ ටාගට් 7. ලියන වස්තුවක් තමාමත පිහිටි ලක්ෂයක් වටා වස්තුවක් තමාමත පිහිටි ලක්ෂයක් වටා මේ වෙලියන්න වස්තුවක් තමා මත පිහිටි ලක්ෂයක් හරහා කියලා ලියන්න. වස්තුවක් තමා මත පිහිටි ලක්ෂයක් හරහා ගමන් කරන අක්ෂයක් වටා භ්‍රමණය වේ නම් ගමන් කරන අක්ෂයක් වටා භ්‍රමණය වේ නම් වස්තුව භ්‍රමණ චලිතයක යෙදේ යයි සැලකේ. ලැනිනතරුව භ්‍රමණ චලිතයේ යෙදෙන වස්තුවේ සෑම ලක්ෂයකටම යම් කාලයක් තුල පොදු ලක්ෂණයක් ලෙස කෝණය හැඳින්විය හැකිය. හරි. කෝණය හැඳින්විය හැකිය. ඔයගොල්ලෝ ඔය හරිය සීතල නම් ෆෑන් එක වහගන්න. උතන නැගිලා. ඒගොල්ලෝ නැගිලා වහන්න පුළුවන් නේ? හරි වහන්න. හරි. කෝණේ හැදින්නේ හැකිය. දැන් එන්නකෝ වැඩේට. හරි වැඩ නවත්තා. හරි මේවා දැන් මිනිසුන්ට ඕනනා මං අර කියපු කතන්දර ඒගොල්ලෝ නිරීක්ෂණය කරා. හරි අර මම කියපු කතන්දර ඒගොල්ලෝ නිරීක්ෂණය කරා. ඒගොල්ලෝ දුනා දැන් මේ සබ්ජෙක්ට් එක ගොඩනගාගෙන යන්න මේ භෞතික රාශි ටිකක් අර්ථ දක්වලා පිළිවෙලට භ්‍රමණ චලිතය කියලා මේ සබ්ජෙක්ට් එකක් හදාගෙන යන්න ඕන කියන එක. හරි. දැන් පළවෙනියටම උගල දන්නවා අර බස් එකක් ගත්තොත්
බස් එකක් එහෙම නැත්නම් වස්තුවක් අපි තල්ලු කරොත් මීටර් 10ක් තල්ලු වුණා කිව්වොත් හැම අංශුවක්ම මීටර් 10ක් තල්ලු වෙලා. දැන් ඒකේ ආරම්භක ප්‍රවේගය තප්පරයට මීටර් 2යි කිව්වොත් ඒක හැම අංශුවකම ප්‍රවේගයේ තප්පරයට මීටර් 2යි. අයි කේක අංශුවල ප්‍රවේග වෙනස් නැහැ. හැබැයි ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා මෙන්න මේකේ එක එක අංශුවල වේග පවා වෙනස් කියලා. දැන් අපි ඒක ක්‍රමානුකූලව හදාගන්න යන්නේ. මොකද දැන් එකම කාලයකදී මෙයා ගමන් කරපු දුරට වඩා මෙයා ගමන් කරපු දුර වෙනස්නේ. හරි. දැන් මාර ලස්සන පොයින්ට් එකකට අපි එනවා. ඔගොල්ලෝ හිතන්න හරි මේ බලන්න. ඔගොල්ලෝ හිතන්න මේ මම ඇඳලා තියෙන රූපයේ AA' කියන දුර. මෙන්න මේ AA' කියන දුර S1 කියලා හිතන්න. AA' කියන දුර S1. එතන OA' දුර OA' දුර ඔගොල්ලෝ හිතන්න R1 කියලා. මම මේ R1 කියලා ගත්තේ මොකද්ද? OA' දුර. OA' දුර මම ගන්නවා R1 කියලා. දැන් ඔගොල්ලෝ බලන්න මේ BB' දුර තියෙන. BB' දුර මම හිතන්නම් S2 කියලා. එතන මේ O ඉඳලා B ට තියෙන දුර තියෙන. ඒක මම හිතන්නම් R2 කියලා. මේවට හරියට කියන වචන ඉගෙන ගන්න. A ඉඳලා A' ට කියනවා මේ තැටිය භ්‍රමණයේ වෙනකොට A ගමන් කරපු දුර. සිම්පල් T කාලයකදී A ගමන් කරපු දුර. මේ BB' දුරට අපිට කියන්න පුළුවන් මේ තැටිය භ්‍රමණයේ වෙනකොට සිම්පල් T කාලෙදී B ගමන් කරපු දුර. හරිද? ඡාප දිගක් නේද ඔක? ඡාප දිගක් කියලා ඔලිය ඔලියලා කතා කරේ. ඒතර මෙතන මේ කේන්ද්‍රය ඉඳලා ඒකේ ගමන් පතයට ඒ ගමන් කරන ඒ ගමන් පතයට තියෙන දුර තමයි R1 කියලා ගත්තේ. එහෙම නැත්නම් ඇත්තටම මේ තැටිය නම් අරය. ඒතර BB' ට මෙතන ඉඳලා තියෙන දුර අපි R2 කියලා ගත්තා. දැන් ඔයගොල්ලෝනේ පේනවාද මේ කාලෙදි ඒ ගමන් කරපු දුර B ගමන් කරපු දුරට වඩා පැහැදිලිවම වෙනස්. හැබැයි මිනිසුන්ට පුළුවන් වෙනවා පෙන්වලා දෙන්න. හරිද? මෙන්න මේ කාරණය. මේ S1 කියන අගය ඡාපීය දිග. S1 කියන අගය ඡාපීය දිග. ඡාපීය දිග R කෙන් බෙදුවොත් මෙයාට කේන්ද්‍රය ඉතල තියෙන දුරෙන් බෙදුවොත් R කෙන් බෙදුවොත් හරිද? ඒ නාගේ හරියටම සමාන වෙනවලු මොකේදද? මෙන්න මේ S2 කියන අගය R2 කෙන් බෙදුවාම එන අගයට. S2 කියන අගය R2 කෙන් බෙදුවාම එන අගයට හරියටම සමාන වෙනවලු. දැන් ළමයි එතකොට A'B' භ්‍රමණ චලිතයේ පොදු ලක්ෂයක් ලක්ෂණයක් හම්බුණා වගේ නේද? දැන් මුන් දෙන්න ගමන් කරපු දුර වෙනස්. දැන් අර රේඛීය චලිතන උන් ගමන් කරපු දුරවල් සමානයිනේ. ඒතර මුන් දෙන්න ගමන් කරපු දුර මෙතන වෙනස්. හැබැයි අර ගමන් කරපු දුර මෙන්න මේ R ගෙන් බෙදුවාම ලැබෙන අගේ දෙන්නටම පොදුයි. හරිද? මිනිසුන්ට තේරුණා මෙන්න මේ කාරණේ. මේ කාරණේ අපි අල්ලගමු භ්‍රමණ චලිතය කියන කතන්දරේ ගොඩනගාගෙන යන්න කියන එක. ඒක අල්ලගත්තොත් මේක වඩා ක්‍රමානුකූලව ගොඩනගාගෙන යන්න පුළුවන් කියලා. දැන් උදාහරණයක් විදිහට ඔගොල්ලෝ දන්නව අර මෙච්චර විතර ප්ලැටිනම් කුට්ටියගේ ස්කන්ධ කිලෝග්‍රෑම් එකයි කියලා අර්ථ දක්වලා තියෙනවානේ. දැන් ඔය අර්ථ දැක්වීම හරියට මෙහෙම දැනගන්න අවශ්‍ය නැහැ. හරිද? මේ වගේ එකක ස්කන්ධේ මෙච්චරක් අපි කිලෝග්‍රෑමයක් කියලා ගමු කියලා මිනිස්සු අර්ථ දක්වලා තියෙනවානේ. දැන් බලන්නකෝ එහෙම අර්ථ දක්වපු හින්දා මිනිසුන්ට මේ අර වතුරේ ඝනත්වයට වගේ kgm ඍණ 3000ක් වගේ ලස්සන උත්තර ගන්න පුළුවන් වුණා. එහෙම නේද? දැන් හිතන්නකෝ ඉස්සර ඊට කලින් අර අඩියක් කියන්නේ මෙච්චරයි ස්කන්ධේම අයින්නේ ඒගොල්ලෝ රාත්තල් පාවිච්චි කරා. ඒතර ඒ වගේ ඒකක වලින් වැඩේ කරගෙන යනකොට ඒක අර විද්‍යාවේ වාණිජ කටයුතු වල පහසුුන් නැහැ ඒ වගේ හසුරුවන එක. ඒ කියන්නේ SI ඒකක ක්‍රමයට කලින් තිබ්බේවා. ඒතර මිනිස්සු බලන්න දැන් මේකට කිලෝග්‍රෑමේ කියලා අර්ථ දක්වගෙන ලස්සනට සයන්ස් ගොඩනගාගෙන එනවනේ. මීටරේට යම් දුරක් අර්ථ දක්වලා. හරි. එතකොට ඒ වගේ තමයි මිනිසුන්ට තේරුණා මෙන්න මේ කතාව මෙන්න මේ සාධකයේ පදනම් කරගෙන භ්‍රමණ චලිතයේ ගොඩනගමු කියලා. ආයෙ පොඩ්ඩක් තේරුම් ගන්න. අලුත්ම පාඩමක් නිසා. හරි. මේ තැටිය පොඩ්ඩක් කරකුවා මම. පොඩ්ඩක් ෆෑන් එක කිලිතන් අතින් පොඩ්ඩක් කරකුවා කියලා ඉතින්. හරි. තැටිය පොඩ්ඩක් කරකුවා. ඒ කරකීමේ ප්‍රතිඵලයක් විදියට A A' වෙනකන් ගමන් කරා B B' වෙනකන් ගමන් කරා. ඒතර 얘 දෙන්න ගමන් කරපු දුරවල් වෙනස් පැහැදිලිව තේරෙනවා. හැබැයි මේගොල්ලෝ කරලා බැලුවේ මෙන්න මේ ඡාපීය දිග මැනලා අරෙන් බෙදුවා. S1 බෙදුවා R එකෙන්. මාර වැඩේ කියන්නේ S2 R දෙකෙන් බෙදුවාමත් ඒකමයි ආවේ. මේක නියතයක්. S බෙදීම R කියන එක නියතයක්. එහෙනම් ඔයගොල්ලෝ මම කියන්න ඕනේ නෑ නේද? මෙතන තව C ලක්ෂයක් ගත්තොත් A ඡාපීය දිග මේ අරෙන් බෙදුවොත් එනාගියත් මේකමයි. හරි. මිනිසුන් දෙක තේරුණා.
එතර ඒගොල්ල තේරුම් ගත්තා මෙන්න මෙහෙම දෙයක්. මෙන්න මේ S බෙදීම R කියන අගය හරිද? දැන් මෙයාගේ S බෙදීම R කියන අගය වෙනස් වෙන්නේ මොන සාධකයක් හින්දාද? එහෙම නැත්නම් මට කියන්න A:B:ටයි පොදු තව කාරණයක් කියන්න. දැන් මම කිව්වා S බෙදීම R අගේ A:B:ටයි පොදුයි කියලා. ඔගොල්ලෝ ඒක දැනගෙන හිටපු නැති දෙයක්. මට කියන්න A:B:, A අංශුවටයි B අංශුවටයි පොදු තව ලක්ෂණයක් කියන්න. තව ලක්ෂණයක් කියන්න. හිතල කියන්න පොදු කාලය කියන්න එපා. යම්කිසි කාලයකදී පොදු තව ලක්ෂණයක් කියන්න. ඒ දෙන්න භ්‍රමණයේ වෙච්ච කාලය සමානයි කියලා කියන්න එපා. එහෙම නෙමෙයි. ඒ කාලයේදී පොදු තව ලක්ෂණයක් කියන්න. ඒ කාලයේදී S බෙදීම R අගේ දෙන්නටම පොදුයි තව ලක්ෂණයක්. එකක් කියන්න පුළුවන් පැහැදිලිව. මොකක්ද? හිතන් 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 හිතන්. හිතුණනේ මොකද කෝණය පොදුයි නේද? කේන්ද්‍රය ආපාදනය කරන කෝණය පොදුයි නේද? එකකද මං කියන එක රයිට්. මේ බලන්න B B'ට යනකොට කැරකෙන කෝණයම තමයි A A' යනකොට කැරගෙන කෝණය රයිට්. පට්ටනේ දැන් දැන් මරු රයිට්. ඔගලන තේරෙනවද මෙන්න මේ කෝණය මම තීටා කියලා ගත්තොත්, මේ කෝණය මම තීටා කියලා ගත්තොත්, මේ කෝණය තීටා කියලා ගත්තොත් මේ දුර S නං බලන්න නෑ. දැන් මරුම් පොයින්ට් එකට එනවා. භ්‍රමණ චලිතයේ පළවෙනි සමීකරණයට එනවා ඔයගොල්ලෝ. මේ දුර S නම් හරිද? ඔය දුර S නම් මෙන්න මේ දුර ඔයගොල්ලෝ ගත්තොත් R කියලා. අරය R කියලා ගත්තොත්. ඔයගොල්ලෝ පේනවද මේ S බෙදීම R කියන අනුපාතය වෙනස් වෙන්නේ කෝණය වෙනස් වුණොත් කියලා. මම කියන්නේ මේ ලක්ෂය. මේ ලක්ෂය දැන් මේ ලක්ෂය ගත්තොත් එයාට මෙතන ඉඳලා තියෙන දුර නියතයක්නේ R. ඔක භ්‍රමණේ වුණා කියලා මෙතන ඉඳලා තියෙන දුර වෙනස් වෙන්නේ නෑනේ. එතන මෙයාගේ S බෙදීම R අගය වෙනස් වෙන නම් මේ ලක්ෂය මෙහෙට මෙහෙට යන්න ඕන. මෙයා මේ මෙයා ගමන් කරනවා මේ හරියට ගියා අන්න S දුරක් ගිහිල්ලා තව මෙහෙට මෙහෙට යනකොට S වැඩි වෙනවා. මේ ලක්ෂය ගමන් කරන දුර වැඩි වෙනවා. එතකොට එයා ගමන් කළ කේන්ද්‍රය ආපතනය කළ තියෙන කෝණයත් වැඩි වෙනවා නේද? එහෙනම් මම මෙහෙම දෙයක් කිව්වොත් ඕගොල්ලෝ එකග වෙනවද? මම ලියනවා තීටා අනුලෝමව සමානුපාතිකයි S බෙදීම R'ට කියලා. එකගයි නේද? එකග වෙන්න වෙනවා. මොකද S බෙදීම R අනුපාතය වෙනස් වෙන්නේ තීටත් එක්කනේ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ බලන්න පොඩි ප්‍රශ්නයක් නෙවෙයි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හරි. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මේ වෙනකොට අහලා තියෙනවා අංශක කියලා දෙයක්. අංශක. අංශකයක් කියන්නේ මොකද්ද? අංශක එකක්. අංශක එකක් කියන්නේ මොකද්ද? අංශක එකක් කියන්නේ ඔයගොල්ලෝ බලන්න දැන් මෙහෙම වෘත්තයක් ගන්නවා අපි. ඔය වෘත්තය අරගෙන මෙහෙම දෙකට බෙදනවා. දැන් ඔන්න දැන් කෑලි දෙකකට බෙදුවා. මෙහෙම බෙදුවොත් කෑලි හතරකට බෙදලා. මෙහෙමයි මෙහෙමයි බෙදුවොත් කෑලි අටකට බෙදලා. එහෙම නේද? ඔහොම බෙදාගෙන යනවා මේ වගේ කෑලි කීයක් වෙනකන්? 360ක් වෙනකන්. ඒ වගේ කෑලි 360කට බෙදලා මෙන්න මේ එක පොඩි කෑල්ලකට මොකද්ද කියන්නේ අපි? අංශක එකක් කියලා කියනවා. අංශක එකක් කියලා කියනවා. දැන් ළමයි අපිට මෙතනදී අවධානය දෙන්න ඕනේ නැහැ. ඊ එච්චර ඒගොල්ලෝ ඒ එහෙම එකක්ම අංශකයක් කිව්වේ ඇයි කියන එක ගැන එච්චර අවධානය දෙන්න ඕනේ නැහැ. දැන් ඕගොල්ලන්ට ඕන නම් ඉතින් ඒවා පොඩ්ඩක් ඔය හොයලා බැලුවට කමක් නැහැ. හිතන්නකෝ දැන් සූර්යයා වටේ පෘථිවිය ගමන් කරන දවස් 365ක් යනවා. මේ ඔය 360 කියන එක නිකන් පොඩි සීන් එකක් තියනවා වගේ හිතනවා නේද? ඒ අපි දැනගත යුතු 365ක් යනවා කියලා දැනගන්න ඕන. මම කියන්නේ මේ අංශකයක් කියන එක ඇයි මෙහෙම උනේ කියලා. අඩියක් අරගොල්ලෝ ඇයි අර විදියට අර්ථ දක්වි අඩියක් කියන එක ඒක දැනගන්න ඕනේ නැහැ මෙතනදී. හරි. කොමාරි අංශකයක් කියලා ඒගොල්ලෝ අර්ථ දක්වලා තිබ්බ දෙයක් තිබ්බනේ. අහන්න මම මේ කියන කාරණේ හොඳට මේකේ මේකේ බලන්න දැන් ක්‍රමානුකූලව යන්නේ මේ ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඒකයි අද මේ සෙමිනේ එකේ විශේෂයෙන්ම කතා කරන්නේ. මේක කොටස් 360කට බෙදලා ඒකෙන් එක පංගුවක් අංශකයක් කියලා කියනවා. අංශකයෙන් හැටෙන් එකට කියනවා කලා එකක් කියලා නේද? ඔය මේ ආලෝකයේ වගේ පාඩම් වල ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා. ඉස්සරහට තියෙන ආලෝකයේ වගේ පාඩම් වල දේවල් ඈතර 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 යද්දි නොපෙනී යනවා නේද අපිට? දැන් හිතන්නකෝ දැන් ඈත තියෙන මොක් හරි ග්‍රහලෝකයක් සෙනසුරු කියලා හිතන්නකෝ. සෙනසුරු ග්‍රහලෝකේ අපිට පේන්නේ නැහනේ මෙතන ඉඳලා පියවි හැට. පේන්නේ නැහනේ බං. පේනවනම් අමුතු දෙයක් වෙන්නේ. පේන්නේ නැහනේ. ඒ පේන්නේ නැත්තේ සෙනසුරු ග්‍රහලෝකේ පොඩි හින්දා නේද? පොඩි හින්දා නෙවෙයි පේන්නේ නැත්තේ. ඇයි පේන්නේ නැත්තේ? ඒක අපේ ඇහැට ගොඩක් දුරින් තියෙන හින්දා නේද? කාරණේ පැහැදිලිද? දැන් අර හිතන්නකෝ මේ මුහුදේ ගමන් කරන නැවක් කියලා. මුහුදේ ගමන් කරන නැවක් දිහා අපි බලන් බලන් ඉන්නකොට ඒක එක වෙලාවක නොපෙනී යනවා නේද? ඒ නොපෙනී යන්නේ ඇයි ඒ? අර මං කිව්වා ඔක ඈ පෘථිවි ගෝලාකාරින්ද නොපෙනී යනවා වගේ ගොන් කතන්දර කියන්නේ බා. හරි. මේක නොපෙනී යන්නේ ඒක ඇහි ආපාතනය කරන කෝණේ පොඩි වෙලා පොඩි වෙලා පොඩි වෙලා එක්තරා ආගයකට පස්සේ අපිට ඒක පේන්නේ නැතුව යනවා. ඔව ආලෝකයේ යටතේ කතා කරනවා ගොඩක් ගැඹුරින්. සාරාංශය මේකයි. එතකොට මේ වගේ ලක්ෂයක් අවට
කෝණය ඔගොල්ලෝ 360කට බෙදලා එක එක පංගුවකට අංශකයක් කියලා කියනවා. හරි. මිනිසුන්ට ඕන වුණා මේක හදාගෙන යනකොට, මේ වැඩේ ගොඩනගාගෙන යනකොට මිනිසුන්ට ඕන වුණා කෝණය මයින්න වෙන භෞතික රාශියක් අර්ථ දක්වන්න, කෝණය මයින්න වෙන භෞතික රාශියක් අර්ථ දක්වන්න ඕන වුණා. දැන් හිතන්නකෝ, දැන් ඉස්සර ඔය දිග මයින්න අඩිය කියලා එහෙම තිබ්බේ, අඩි අඟල් වලින් දිග මැන්න. ඊට පස්සේ මිනිසු මීටර් සෙන්ටිමීටර් ඔය පරිමාණ සෙට් එකක් අර්ථ දක්වන දිගපල්ල මයින්න ගත්තානේ. ඒකෙන් විද්‍යාව වාණිජ කටයුතු එහෙම අර හසුරුවන එක හරි පහසු වුණා. හරි. ඒ වගේ මිනිසුන්ට ඕන වුණා කෝණය මයින්න වෙන ඒකකයක් අර්ථ දක්වන්න. ඒගොල්ලෝ මෙහෙම වැඩක් කරා. මෙන්න මේ මෙතන සමානුපාතික නියතය එක වෙන විදිහට, සමානුපාතික නියතේ එක වෙන විදිහට තීටමයින්න රේඩියනය කියලයක් අර්ථ දැක්වා. රේඩියනය ආරේඩී, සිම්පල් ආරේඩී රේඩියනය කියලයක් අර්ථ දැක්වා. දැන් අහගෙන අතිශය වැදගත්. මේක ඔයගොල්ලෝ පළවෙනි පාඩමේ මීට කලින් අහලා ඇති. තීටමයින්න රේඩියනය කියලයක් අර්ථ දැක්වා. ඒ කියන්නේ මේකයි. හරිද? ඉතාම සරලව SR ගෙන් බෙදුවාම එන අගය ඒගොල්ලෝ කිව්වා කෝණයක රේඩියන් අගය කියලා. දැන් බලන්න මොකක් දෙකෙන් කියවෙන්නේ කියලා. මෙන්න මේ චාපීය දිග ඔයගොල්ලෝ මැනලා මේ අරයෙන් බෙදුවොත් එනවනේ අගය. ඒ අගය වෙනස් වෙන්නේ මේ කෝණය වෙනස් වුණොත් විතරයි නේද? දැන් කාරණේ තේරුම් ගන්නකෝ. දැන් මෙහෙම කෝණය තව ටිකක් වැඩි වුණොත් S බෙදීම R අගය මේකට ආවගේට වඩා වැඩි නේද? හරි. ඒතර S බෙදීම R අගය වෙනස් වෙන්නේ කෝණය නිසානේ. හැබැයි අපි මෙහෙම කිව්වොත් හරි නෑ නේද? දැන් නිකමට හිතන්න මේ කෝණය අංශක 30යි කියලා. අංශක වලින් 30යි කියලා හිතන්න. මේ කෝණය අංශක වලින් 30යි කියලා හිතන්න. එතකොට මේ S එක R වලින් බෙදුවාම අපිට 30යි කියලා එනවා කියලා කියන්න බෑනේ. ඒක ගොම් පාටනේ කියන එක තේරෙනවා. හරිද? S එක R එකෙන් බෙදුවාම 30ක් එන්නේ නැහැ. අංශක 30ක් එන්නේ නැහැ. එතකොට දැන් S බෙදීම R එකෙන් එන්නේ මේ කෝණේ අංශක අගය කිව්වොත් වැරදි. එහෙනම් ඒගොල්ලන්ට ඕන වුණා S බෙදීම R අගයට, S බෙදීම R අගයට යම්කිසි නමක් දෙන්න. හරිද? ඒතර S බෙදීම R අගය ඒගොල්ලෝ තේරුම් ගත්තා වෙනස් වෙන්නේ කෝණේ හින්දා. හැබැයි S බෙදීම R අගයකින් කෝණේ අංශක අගයක් එන්නේ නැහැ. එහෙනම් ඒගොල්ලෝ කෝණේ මයින්න රේඩියනේ කියලා වෙනම ඒකකයක් අර්ථ දැක්වුවා. පොඩි දෙයක් මෙතන තියෙන, ඉතාම සියුම් දෙයක්. ඒතර කෝණේක රේඩියන් අගය කියන්නේ මොකක්ද? කෝණේක රේඩියන් අගය කියන්නේ යම්කිසි කෝණයක් මෙහෙම ආපාතනය කරලා තියෙනවා නම් මේ ලක්ෂ්‍ය මෙහෙම ගමන් කරනකොට මේ චාපීය දිග මේ R ගෙන් බෙදුවොත් අරෙන් ලැබෙන අගයට අපි කියනවා කෝණේක රේඩියන් අගය කියලා. ඒතර මේ කෝණේ රේඩියන් අගය වෙනස් වෙන්න නම් මොකක්ද වෙන්න ඕන? මේ වස්තුව මේ පරිධිය දිගේ ගමන් කරන දුර වෙනස් වෙන්න ඕන. හරි. ඒතර ඔයගොල්ලෝ තේරෙනවද මෙන්න මෙතනදී මේකේ රේඩියන් අගය තීටා නම් මේ S බෙදීම R අගයෙන් ලැබෙනවා මට තීටා කියන එකක්. බරපතල කිසිම දෙයක් නෑ ළමයි. හරි. කෝණේ මයින් ඔයගොල්ලෝ පොඩි කාලේ ඉඳලා කතා කරේ අංශක කියලා එකක්නේ. අංශක කියලා එකක් කතා කරේ. හැබැයි ඒගොල්ලොන්ට මේ භ්‍රමණ ශිලිතයේ පාඩම ගොඩනගාගෙන යද්දී අර මම පාඩම් පටන් ගද්දි කියපු දේවල් අධ්‍යයනය කරන්න හසුරවන්න මාර පහසුයි කියලා තේරුණා. මේ විදිහට S බෙදීම R අගයටම තීටා කිව්වොත්. මොකද S බෙදීම R එක වෙනස් වෙන්නේත් කෝණේ වෙනස් වෙන හින්දා. හැබැයි ඔගොල්ලොන්ට තේරෙනවා එහෙම S බෙදීම S R ගෙන් බෙදුවා කියලා මේ කෝණේ අංශකගේ 30 නම් අංශකගයක් ඉන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ S බෙදීම R අගයටම කිව්වා කෝණයක රේඩියන් අගය කියලා. හරිද? මේකේ ඇත්තටම ඔගොල්ලන්ට පේනවාද මේක ඒකකත් කැපිලා යනවා. දැන් S කියන්නේ දුරක් මීටර්, R කියන්නේ දුරක් මීටර්. ඒතර මේ මීටරට මීටර කැපිලා යනවා. ඒතර ඇත්තටම මේ කෝණයට මෙතනදී මාන නැහැ. මාන නැහැ. මේකේ මාන වලට කැපිලා යනවා. මාන නැති වුණාට, හොඳට තේරුම් ගන්න, මාන නැති වුණාට මේක අංශක වලට වඩා වෙනස්. මෙතනින් කෝණයක අංශකගේ ඉන්නේ නැහැ. කියන්න මිනිසු මේකට දැම්මා ඒකකයක් අර්ථ දැක්වුවා රේඩියන් කියලා. දැන් තේරුම් ගන්න සාමාන්‍යයෙන් මාන නැති එක්කර, ඒ කියන්නේ මේගොල්ලෝ අර කරගන්න, ඒ කියන්නේ නික කරගන්න දෙයක් නැති හින්දා නෙවෙයි, අර මේ වගේ දෙයක් එතනදී උනේ. S බෙදීම R අගයෙන් ඉන්නේ කෝණයක්, කෝණයට ඒක සමානුපාතිකයි. S බෙදීම R අගයටම කෝණය කිව්වොත් ඒක අර අංශක අගයක් නෙමෙයි එතනින් එන්නේ. එහෙනම් අපි මේකට වෙන්නම ඒකකයක් අර්ථ දක්වමු කියලා. හරිද? අර පරිපූර්ණක අපි දන්නවනේ රේඩියන් අර පළවෙනි එකේ කතාවනේ. පරිපූර්ණක ඒකකයක් කියලා මෙන්න මෙම රේඩියන් එකක් මෙයාට දුන්නා. හරිද? ඇත්තටම ගත්තොත් මේක ඒක කැපිලා යනවා. ඒක කැපිලා ගියත් මෙතනින් කියවෙන්නේ කෝණයක් තමා කියන අදහසෙන්න ඒගොල්ලෝ ඒකට කිව්වා S බෙදීම R අගයට කෝණයක රේඩියන් අගය කියලා. පොඩ්ඩක් ඉස්සරහට යනකොට ඔයගොල්ලන්ට මේක හොඳට පදන් වෙයි. ඒක තමයි මම සති එකමාරක් මේ ටයිම් එක දීලා තියෙන්නේ. හරි. ඉතාම සරලව මේ S බෙදීම R අගේ වෙනස් වෙන්නේ කෝණය වෙනස් වුණොත්. මිනිසු කිව්වා ඉතින් එහෙනම් අපි S බෙදීම R අගේටම කෝණය කියමුකෝ කියලා. හැබැයි එතකොට අංශකත් එක්ක පැටලෙනවනේ ඒක. මොකද මේක S අගයක්, R අගෙන් බෙදුවොත් අංශක අගේ එන්නේ නැහනේ. ඒ නිසා ඒගොල්ලෝ කිව්වා S බෙදීම R අගේටම අපි කෝණය කියමු. මොකද ඒක වෙනස් වෙන්නේ කෝණයත් එක්ක. හැබැයි ඒක අපි කියමු S බෙදීම R අගෙන් ලැබෙන්නේ කෝණයක රේඩියන් අගය කියලා කියමු කියලා ඒගොල්ලෝ එකගුණා. උත්තර තමයි ටර්නින් පොයින්ට් එක.
හරි ඔතන තමා ටර්නින් පොයින්ට් එක. හරි. මෙන්න මේකෙදි ඔගොල්ලෝ නේන පළවෙනි සමීකරණය පළවෙනියටම ප්‍රබණ චලිතය අපි කතා කරන සමීකරණ එනවා ඔතනින් s උක්ත කරොත් එනවා s උක්ත කරොත් එනවා මෙවන් s සමානයි r තීටා කියලා එනවා සමීකරණය. ඕක තමයි පළවෙනි සමීකරණය අපේ. s කියන්නේ මොකද්ද? මේ අංශුව ගමන් කරපු දුර. r කියන්නේ මොකද්ද? අරය. හරි. එතකොට මෙතන තීටා කියන්නේ මොකද්ද? කෝණයේ රේඩියන් අගය. කෝණේ රේඩියන් නැගේ ඇත්තටම බම් මෙතන තීටා කියන්නේ මේ S බෙදී මාර්ගෙන් ලැබෙන අගය තමයි. S බෙදී මාර්ගෙන් ලැබෙන අගයට පොදුවේ අපි කියනවා තීටා කියලා. දැන් උදාහරණයක් විදිහට ඔගලොන්ට මෙහෙම දෙයක් කිව්වා කියලා හිතන්න. ඔගලොන්ට කියනවා මේ මෙතන S එක දීලා R එක දීලා ඔගලොන්ගෙන් තීටා අහනවා. තීටා අහනවා. ඒකල ඔගලොන්ගෙන් S දෙක දීලා R දෙක හුවොත් හොයන්න පුළුවන් නේද? අපි එහෙම උදාහරණ කරමු. රයිට්. ඒ වගේ වැඩවලට අපිට මේක ඕන වෙනවා. රයිට්. දැන් මේ බලන්න කතා. දැන් හොතර අහගෙන ඉන්න. හරි. අතිශය වැදගත් මේ කියන කාරණේ. එතකොට දැන් මේකට කියන නම මොකද්ද? කැරකුණ කෝණය නේද? කැරකුණ කෝණය. කැරකුණ කෝණය. මේ කෝණය කැරකෙන කෝණය වෙනස් වෙන්න වෙනස් වෙන්න වෙනස් වෙන සාධකය මොකද්ද? මේ අංශුව ගමන් කරන දුර. භ්‍රමණ චලිතයේදී අපි මෙන්න මේ කැරකෙන කෝණයට තව නමක් කියනවා. හරිද? ඒක අර කැරකෙන කෝණය කියලා ඉස්සරහට යන එක සෙට් නෑ. කැරකෙන කෝණයට අපි භ්‍රමණ චලිතයේදී නමක් කියනවා කෝණික විස්ථාපනය කියලා. කෝණික විස්ථාපනය. කෝණික විස්ථාපනය. ඔන්න පළවෙනි කතන්දරේ ඔගලොන්ට තේරෙයි භ්‍රමණ චලිතයේ මේ වචන ඉස්සරහින් කෝණික කියන නමක් එනවා. කෝණික විස්ථාපනය කියලා අපි කියනවා කැරකෙන කෝණයට. භ්‍රමණය වෙන කෝණයට අපි කියනවා කෝණික විස්ථාපනය කියලා නම. පැහැදිලි නේද? හරි. එතකොට ඒක හොඳට අවබෝධ කරගන්න ගණන් දෙක තුනක් හදලා හොඳට සෙට් කරගන්න වැඩේ. පැහැදිලිව ගැඹුරින්ම කියලා දුන්න ඇයි මෙහෙම කෝණයක රේඩියන් අගයක් අර්ථ දක්ුවේ කියන එක. රයිට්. දැන් ওই කතන්දරේ ලියාගන්න මේ විදියට. ලියද්දිත් අවධානයෙන් ලියන්න. ලියන්න කෝණයක රේඩියන් අගය. ලියන්න කෝණයක රේඩියන් අගය. කෝණයක රේඩියන් අගය. වරහන් ඇතුලේ සිම්පල් RAD. සිම්පල් RAD. කෝණයක රේඩියන් අගය වරහන් ඇතුලේ සිම්පල් RAD. වරහන්වා ලියන භ්‍රමණ චලිතයක යෙදෙන වස්තුවක් භ්‍රමණ චලිතයක යෙදෙන වස්තුවක් කේන්ද්‍රයේ සිට සිම්පල් R දුරකින් පිහිටි මෙලන භ්‍රමණ චලිතයක යෙදෙන වස්තුවක ළමයි භ්‍රමණ චලිතයක යෙදෙන වස්තුවක කේන්ද්‍රයේ සිට සිම්පල් R දුරකින් පිහිටි ලක්ෂයක් ලක්ෂයක් S දුරක් ගමන් කර ඇති අවස්ථාවක් සලකමු. කැපිටල් S දුරක් ගමන් කර ඇති අවස්ථාවක් සලකමු. මෙවිටය කේන්ද්‍රය ආපතනය කරන කෝණය මෙහිදී මෙවිට එය කේන්ද්‍රය ආපතනය කරන කෝණය මෙහිදී කෝණික විස්ථාපනය කෝණික විස්ථාපනය වරහන් ඇතුලේ තීටා කෝණික විස්ථාපනය වරහන් ඇතුලේ තීටා ලෙස හඳුන්වයි වරහන් වහලා ලෙස හඳුන්වයි හරි මෙන්න මේ රූපය අදී මේ රූපය අදී මේගේ රවුම් අදින එක ඔයගොල්ලෝ කවකටෙන් කරන්න කමක් නැහැ කවකටෙන් කරන්න ගියොත් මේකේ අදින රවුම් හැටියට ලොකු වෙලාවක් යයි ඉතින් ඈ කො කවකටෙන් වේගෙන් අදින්න පුරුදු වෙන්නේ එක්කෝ අතින් හරියට රවුමක් අදින්න පුරුදු වෙන්න එක්කෝ කවකටෙන් වේගෙන් අදින්න පුරුදු වෙන්න එක්කෝ අතින් ඉක්මනට රවුම අදින්න පුරුදු වෙයි හරියට රවුම අදින්න පුරුදු වෙයි ලයිද මේ කව කට්ටක් නැත්නම් රවුමක් අදින්නේ කොහොමද මේමයි අර හැකියාව තියන අය ඉන්නවා ගේමක් නැතුව අදින්න පුළුවන් අය එහෙම නැත්නම් ඔයගොල්ලෝ මෙහෙම සමචතුරස්‍රයක් ඇඳලා මෙහෙම බෙදනවා ඔයගොල්ලෝ තියනවා ඉංජිනේරින් ඩ්‍රෝවින් ඉංජිනේරින් යන අයලා තියනවා ඉංජිනේරින් ඩ්‍රෝවින් කියලා පළවෙනි සෙමෙස්ටර් එකේයි දෙවෙනි සෙමෙස්ටර් එකේයි තියෙන්නේ මම මට මතක හැටියට එකෙන් අර ෆ්‍රී හෑන්ඩ් ඕගොල්ලොන්ට
අදින්න ඕන දේවල්. දේවල් දිහා පැත්තකින් බැලුවහම් පේන විදිය, ඉස්සරහින් බැලුවහම් පේන විදිය, උඩින් බැලුවහම් පේන විදිය, end elevation, front elevation, plan. ඔගොල්ලෝ අදින්න හැකියාව තියෙන්න ඕනේ ඒ දේ දිහා බලාගෙන. ඒවට ලකුණු හම්බෙනවා. ඒ ලකුණු GPA එකට ඇඩ් වෙනවා. හරිද? දැන් මේකේ මේ දැන් එහෙමත් ඇදලා සර්ගේ රූපකත කියලා අහන්න එපා. මේ කියන්නේ අපි ඒ වාර අතින් බෝඩ් එකේ අඳින්න පුරුදු නැහැ. හරිද? මේ බලන්න දැන් මේකේ ඇඳහම මේ මෙහෙම අඳින්න පුළුවන් අපිටනේ. හරි. ඔය හරියට එනවා ඉතින් එතකොට. හරි. මේ වන් කියන්නේ රූලක් නැත්තා. දැන් ඔගලොන්න මක්hari තව ඔබ්ජෙක්ට් එකක් අඳින්න ඕනේ කියලා ඉතින්. ආගන්. මක්hari ත්‍රිමාණව අඳින්න ඕන නම් ඔයගොල්ලෝ සාමාන්‍ය දැන් මෙහෙම පෙට්ටියක් අඳින්න ඕනේ කියලා ඉතින් මේ විදියට. දැන් මේක ඔගලොන්න බොක්ස් එකක් වගේ පේනවනේ. ඒ එක එහෙම පේන ඒ ගතියාවේ දැන් ඔගලොක මෙහෙම අඳිනවට වඩා ඔහොම අඳිනවට වඩා ඔහොම අඳිනවට වඩා මේක මෙහෙම එහෙමත් හොඳයිද මන්ද රයිට් ඒකත් හොඳයි මේ කොහොම හරි ඒකෙත් මේ ඉතාලම සරලව කියනවනම් මෙන්න මේ තිරසත් එක්ක මේ කෝණේ අංශක 30ක් විතර වෙන විදිහට තියලා ඇන්දොත් මේ මුල්ල අපේ පැත්තට එන විදිහට ඇන්දොත් ඒකේ අර ත්‍රිමාණ ගතිය හොඳට පේනවා 3D ගතිය හොඳට පේනවා ඒව ඉතින් ඔගොල්ලෝ ඉගෙන ගයි පස්සේ රයිට් හරි හරි දැන් මේක ලියා ගන්න මෙහෙම මෙහි තීට සමානුපාතිකයි S බෙදීම R බව පෙන්වා දිය හැකිය තීට සමානුපාතිකයි S බෙදීම R බව පෙන්වා දිය හැකිය ලියන්න යටින් තීටා සමානයි S බෙදීම R තීටා සමානයි S බෙදීම R වන අයුරු කෝණය මැනීම සඳහා රේඩියනයේ අර්ථ දක්වා ඇත තීට සමානයි S බෙදීම R වන අයුරු එහෙනම් සමානුපාතික නියතේ 1 වන අයුරු නේද තීට සමාන S බෙදීම R වන අයුරු කෝණය මැනීම සඳහා රේඩිය අර්ථ දක්වා ඇත කෝණය මැනීම සඳහා රේඩියනයේ අර්ථ දක්වා ඇත මෙවිට S සමානයි R තීටා කියලා කොටු කරලා තරුවක් දාගන්න හරි දැන් මේ පාඩම යනකොට මේක ටිකක් වෙනස් පාඩමක් එක එක ටාගට්ස් මං ගුවන්න ස්ටයිල් එක වෙනස් ඔයගොල්ලෝ ගාව තියෙන්න ඕන කොලයක් එක්කෝ CR කොලයක් එක්කෝ නිකන් මොකක් හරි කොලයක් තියෙන්න ඕන ගන්න කොලයක් අතර හෑන්ඩ් බිලක් හරි ගමන්නේ අද මෙතන හෑන්ඩ් බිල් දෙන්න කිව්වම මේක හෑන්ඩ් බිලක් ගන්න ඕකේ නා ඒගොල්ලෝ ලියන්න තමයි දෙන්න කිව්වේ හෑන්ඩ් බිල හරි ගන්න දැන් ඔය හෑන්ඩ් බිල දෙකට නමා ගන්න සිරස් අතර දෙකට නමා ගන්න මෙහෙම මේ පැත්තට තියලා මෙහෙම දෙකට නමන්න. මොකද මේකේ මේ පොඩි පොඩි සමීකරණ ගොඩක් තියෙනවා. හරි. ආ ඒකලා ඒකේ පළවෙනි සමීකරණේ ලියන්න ඕගොල්ලෝ S සමානයි R තීටා කියලා. ඒකල මෙතන S ට ලියන්න. S ට මොකද ලියන්නේ? S ට ලියන්න. කේන්ද්‍රයේ සිට R දුරකින් පිහිටි ලක්ෂයක් ගමන් කළ දුර. ටග් ගාලා ලියන්න. S ට ලියන්න කේන්ද්‍රයේ සිට R දුරකින් පිහිටි ලක්ෂයක් ගමන් කර දුර. ඉස්ටලියන්න කේන්ද්‍රයේ සිට R දුරකින් පිහිටි ලක්ෂයක් ගමන් කළ දුර. S කේන්ද්‍රයේ සිට R දුරකින් පිහිටි ලක්ෂයක් ගමන් කළ දුර. තීටාට ලියන්න කෝණික විස්ථාපනය කෝණික විස්ථාපනය මෙතන ලියන භ්‍රමණයේ වූ කෝණය භ්‍රමණයේ වූ කෝණය ඔය වචන හොඳට හුරු වෙන්න භ්‍රමණයේ වූ කෝණය හරි මේ මම තරුවක් දාන්නේ ඇයි මෙතන තරුවක් දාන්නේ ඕන තැනකදී ඔයගොල්ලෝ මේක මතකෙන් දාන්න පුළුවන් හරි ලියාගන්න එතන රේඩියනයේ අර්ථ දැක්වීම රේඩියනයේ අර්ථ දැක්වීම මේ බලන්න රේඩියනේ අර්ථ දැක්වීම කියන්නේ S කියන එකත් R ට සමාන වුණොත් මෙතන මේ S කියන එකත් R ට සමාන වුණොත් R ට R කැපිලා ගිහිල්ලා එතකොට නේද එකක් එන්නේ. චාපීය දිගත් අරයට සමාන වුණොත් කියන්නේ මේ දුරත් R කියලා හිතන්නකෝ. නිකමට හිතන්න R දුරක් මෙයා ගමන් කරා කියලා. එතකොට තමයි කේන්ද්‍රයේ රේඩියනයක් ගමන් කරා කියලා අපි සලකන්නේ. පොඩ්ඩක් ලියාගන්න මේ විදිහට. මේ මැත්ස් කරන අය මේවා කතා කරලා තියෙන්නේ මේ වෙනකොට. මේ කතා කරලා තියෙන්නේ
නෑ එක ඊට වඩා බලමු අපි මේක හොඳටම යන් රයිට් හරි බලන්න ගණන් වැඩිපුරම වරක් දන්නේ තුන් ඈ බලන්න පුරුදු කියලා දන්නා වැඩිනේ හරි මේ බලන්න රේඩියන් අර්ථ දැක්වීම වෘතයක අරයට සමාන චාප දිගක් මගින් වෘතයක අරයට සමාන චාප දිගක් මගින් වෘතයක අරයට සමාන චාප දිගක් මගින් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය රේඩියනය ලෙස අර්ථ දක්වයි. රේඩියනය ලෙස අර්ථ දක්වයි. රේඩියනය ලෙස අර්ථ දක්වයි. ලියන මෙය SI එක ක්‍රමයේ කැපිටල් SI මෙය SI එක ක්‍රමයේ කෝණ මැනීම සඳහා දී ඇති කෝණ මැනීම සඳහා ලබා දී ඇති කෝණ මැනීම සඳහා දී ඇති පරිපූරක ඒකකයකි පරිපූරක ඒකකයයි පරිපූරක ඒකකයකි කියලා ලිව්වත් කමක් නැහැ ඝන කෝණයටත් තියෙනවනේ පරිපූරක ඒකකයකි හරි ලියන්න කෝණික විස්ථාපනයට මාන නැත කෝණික විස්ථාපනයට මාන නැත කෝණික විස්ථාපනයට මාන නැත දැන් අර කොලේ නෙමෙයි ලියන්නේ ඈ අනේ මේ කොලේ මේ සමීකරණ ටික ලියන්නේ එන්න ඒක මම මගේ අවුලක්ද ඒක ඉතින් තේරෙන්නේ නැවයි බං මේ කොලේ තියෙන්නේ අර සමීකරණ ටික ලියන්න දැන් ඔය නෝට් එක ලියන්න ඕනේ මෙතන යට දැන් ඔය ලියහන් දැන් නෝට් එකේ මෙතන යට දැන් මේ සමීකරණයක් ආවට පස්සේ මේ සමීකරණ ටික ක්‍රමානුකූලව ගණන් හදන්න ඕනෙ වින්ද කොලේක ලියන්න මං ඒ අදහස් කරේ හරියන්නේ හත වසර ලෙවල් එකේ තාම කතරන් වෙනවනේ හරි මේක කරගෙන යන්න ඒක නෝට් එකේ ලියපුව අය අර එලගිරි ඈ උන්ගේ මේන් එක්සෑම් එකේ ලකුණු 50ට වඩා වැඩි නේද ඔව් ආයේත් හරි ඈ හරිනේ ඉතින් හරි එතකොට ඔක්කොම සයිකෝ තමයි රයිට් හරි දර කොලෙත් කැත කරගත්තන් ළමයි දැන් අලුත් කොලයක් කරන් සූත්‍ර ටික ඒකේ පිළිවෙලට ලියමු. නෑ පා ඒකට වෙලා නෑද? හරි මේ බා. දැන් ලිවද අන්තිම පොයින්ට් එක ලියන්න කෝණික විස්ථාපණයට මාන නොමැත. කෝණික විස්ථාපණයට මාන නොමැත. අන්තිම් පොයින්ට් එක කෝණික විස්ථාපනයට මාන නොමැත. හරි මේබ දැන් කෝණික විස්ථාපනය කියන්නේ ටීටා සමානයි අර චාපිය දිග අරයෙන් බෙදුවාම ලැබෙනගේනේ රතනින් ගත්තය අපි එතට මේකේ මාන සැලකුවොත් ටීටගේ මාන කියන්නේ එස් බෙදී මාර්ග මානනේ ත්‍රෙස් කියන්නේ දිගක් දිගේ මාන බෙදන්න ඕන දිගේ මානවලින් මාන එකක් එෙන මාන එකයි කියන්නේ මාන නෑ එහෙම නේද මාන කැපිලා ගියා මාන නැති වුණා. ඒතර ඔවා MCQ වල අහනවා. කෝණික විස්ථාපනයේ මාන මාන නොමැත කියන එක එහෙම MCQ වල අහනවා. ඒක බේසික් කාරණා අහනවා. පැහැදිලිද? එතන මේ කෝණික විස්ථාපනය ඔය නම් ටික තමයි මේ මේ මේකේ තියෙන බැරෑරුම් කතන්දර. භෞතික විද්‍යාවේ මැත්තනේ මම බලහම් භෞතික විද්‍යාව වගේ නිකන් සිංහලෙන් බය හිතන නමක් දාලා තියෙනවා. ඒ හැර මේකේ මේ වෙනකන් ගොල්ලන්ට බය හිතන මොනවත් හම්බුණා. හම්බුන්නේ නෑ නේද? හරි මේ බලන්න. ටීර සමාන S බෙදීම R මේකත් ලියන්න ඕතන. රයිට්. හරි නෝට් කියලා ලියන්න නෝට් නෝට් කියලා ලියන්න නෝට් නෝට් සිම්පල් ටී කාලයකදී සිම්පල් ටී කාලයකදී නෝට් සිම්පල් ටී කාලයකදී නෝට් සිම්පල් ටී කාලයකදී ටීටා කෝණික විස්ථාපනයක් සිදු කරන සිම්පල් ටී කාලයකදී ටීටා කෝණික විස්ථාපනයක් සිදු කරන තැටියක් සලකමු. තැටියක් සලකමු. හරි මේ බලන්න දැන් මේක මම කලින් කියලා දුන්න එකනේ.
මේකේ ළමයි මට ඕනේ මේ සම්බන්ධයේ මෙහෙම ලියන්න පුළුවන් කියලා ඕගොල්ලෝ තහවුරු කරන්න S බෙදීම R එකෙන් ලැබෙන තීටා කියන එක. හැබැයි අර අපි සාමාන්‍යයෙන් මෙහෙම අර මේ S එක මේ R එකෙන් බෙදුවොත් මෙතන මේ කෝණේ අංශක 30 නම් අංශක 30 කියලා හම්බෙනවද? එහෙම හම්බෙන්නේ නැහැ. නිකන් S බෙදීම R අගේට තීටා කිව්වොත් ඒක අංශක අගේ කියන්න බෑ. ඒකයි මෙතන තරගය. ඒක අංශක අගේ S බෙදීම R අගේට ඕගොල්ලොන්ට කෝණේ ඕනනම් කියා ගන්න පුළුවන්. හැබැයි එහෙනම් කියන්න ඕනේ ඒක කෝණේ රේඩියන් නගේ කියලා. අංශක කියන්න බෑ. ඒක අංශක ගයක් ඉන්නේ නැහනේ. හරි. එතකොට සමහර අවස්ථාවල ළමයි මේක අර තීටා වලින් කියන්නේ රේඩියන් නගේ කියලා පේන්නත් එක්ක අර තීටා රේඩියන් කියලාම කියනවා සමහර අවස්ථාවල. අර තීටා රේඩියන් නගේ සමානයි මෙහෙම කියලා කියනවා. තීටා කියලා දැම්මම ප්‍රශ්නයක් නැහැ. හැබැයි අර අංශක ගේ නෙමෙයි කියවෙන්නේ කියන අදහස එන්න තීටා රේඩියන් කියලා මෙහෙම ලියන අවස්ථා තියෙනවා. හරි. මේ රූපය ඇඳලා මේක ලියාගන්න. හරියන ක්වෙස්චන් 1 එක කැමති උදාහරණ එක හරි මෙහන්න එක උදාහරණයක එක්ක නිදසුන එක එක්ක EX එක එක්ක ක්වෙස්චන් 1 තමන්ගේ පොස් පර්සන්ටේජ් එක අනුව මොකක් හරි එකක් දාගන්න Q1 එහෙම නැත්නම් හරි මොකක් හරි එකක් දාගන්න ලියන්න පළවෙනි ප්‍රශ්නේ හරි මොකක් හරි ලියාගන්න හැබැයි ඒ යන ස්ටයිල් එක දිගටම යන්න ඒ යන ස්ටයිල් එක දිගටම යන්න හරි ලියන්න පළවෙනි ප්‍රශ්නේ යන ස්ටයිල් එක දිගටම යන්න පළවෙනි ප්‍රශ්නේ ලියන්න අරක ලියාගෙන ඉවර වෙලා ලියන්න ඕන ලියන බිත්ති ඔරලෝසුවක තප්පර කටුවේ දිග බිත්ති ඔරලෝසුවක තප්පර කටුවේ දිග සෙන්ටිමීටර 10කි බිත්ති ඔරලෝසුවක තප්පර කටුවේ දිග සෙන්ටිමීටර 10කි රෝම ඉලක්කන්න එක රෝම ඉලක්කන්න එක එහි තුඩ 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 තප්පර කටුවේ තුඩ එහි තුඩ සෙන්ටිමීටර් 20ක දුරක් ගමන් කර ඇති විට සෙන්ටිමීටර් 20ක දුරක් ගමන් කර ඇති විට තප්පර කටුවේ කෝණික විස්ථාපනය තප්පර කටුවේ කෝණික විස්ථාපනය වරණත් මේ ප්‍රශ්නත්තරයක් දාන්න තප්පර කටුවේ කෝණික විස්ථාපනය රෝම ඉලක්කන් දෙක එම කාලය තුල තප්පර කටුවේ හරි මැද පිහිටි ලක්ෂයක් තප්පර කටුවේ හරි මැද පිහිටි ලක්ෂයක් ගමන් කර ඇති දුර ගමන් කර ඇති දුර සොයන්න හරි විනාඩියක් ඉන්න වැඩ නවත්තන්න බ්‍රමණ චලිතයේ හදන පළවෙනි ගාන මේක නම් හොඳට පදන් වෙන්න ගණන් හැදුවට පස්සේ අපි විභාග ගණන් වලට යන්නේ ඔයගොල්ලෝ මේ වෙද්දි විශ්වාසයක් තියෙන 80 ඉඳලා ගණන් සේරම ඩිස්කස් කරලා දෙනවා කිව්වා ඩිස්කස් කරලා දෙනවම තමයි මම හැබැයි මේවා පොඩ්ඩක් පදන් වෙලා ඉන්න ඕනේ හොඳටම විභාග ලෙවල් එකට යන්න කලින් ළමයි ඔය ගණන් වලදී දැන් මේ බලන්න S සමානයි RT ට සමීකරණයෙන් පටන් ගන්න මේක සමීකරණේ ලියලා ඉන්න ඊට පස්සේ ගණන් හදන්න දැන් ඔතනදී නම් තේරෙනවා මේ එක සමීකරණයක් ඉගෙන ගත්තින්ද ඒකෙන් විතරයි හදන්න තියෙන්නේ කියලා. සමීකරණ අපි මං හිතන්නේ 8ක් විතර ඉගෙන ගන්නවා. 8ක් විතර ඉගෙන ගන්නවා. එතකොට මේ එතකොට ඒ 8ෙන් මොකක්ද දෙන්නේ කියලාත් හිතන්න ඕන. හරි. S සමානයි RT ට දාලා හිමීට හදන්න ගන්න හරියට ඒකක බලන්න. හරියට ඒකක ලියලිය හදන්න බලන්න ගන්න. ඕනම් පොඩි රූප කෑල්ලකුත් අදින්න. ඔරලෝසු කටුවේ තප්පර කට්ට. ඔතන මාර වැදගත් ඔය තීටාගේ එන උත්තරේ රේඩියන් කියලා ලියන එක මාර වැදගත්. ඒක මාරම වැදගත්. ඒක අංශක වලින් නෙවෙයි එන්නේ. තීටා එන්නේ රේඩියන් වලින් කියලා ලියන එක මාර වැදගත්. ඔරලෝසු කටුවක් තියනවලු ඒකේ කටු තුනක් තියෙනවනේ. තප්පර කට්ට තියෙනවා, මිනිත්තු කට්ට තියෙනවා, පැය කට්ට තියෙනවා. දැන් ඔය මේ දවල් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. දැන් ඔක මෙච්චර කෝණයක් කෝණික විස්ථාපන හෙව්වනේ. දැන් ඔයගොල්ලෝගෙන් අහුවොත් මේ දැන් තප්පර කට්ට තප්පරයකදී යන්නේ දැන් තප්පර කට්ට ඔච්චර කෝණික විස්ථාපනයක් පෙන්නලා තියෙන්නේ තප්පර කීයකද කියලා වගේ හොයන්න පුළුවන්ද ඔයගොල්ලෝ? නෑ නෑ මම තාම් බෑ තාම් බෑ. දැන් ඔවත් එක පටලගන්න එපා. නිකන් අර ටිකක් හිතන එකට තේරෙනවා. තප්පර කට්ට එක වටයක්ම යන්න කොච්චරක් යනවද? තප්පර 60යිනේ. තප්පර කට්ට එක වටයක්ම යන්න තප්පර 60ක් යනවා නම් කියලා කියලා හිතුවොත් ඔයකට කියපු කාලේ වුණත් හිතන්න පුළුවන්.
තාම හිතන්නේ බෑ හිමීට අපි හිතාගනය රයි් හරිමි බ පලවෙනි එක එස් සමානයි ආර්ටීටන සමීකරණය එස් සමානයි ආර්ටීට සමීකරණය එතර මෙහෙම තප්පර කට්ටක් තියෙනවලු ඒ තප්පර කට්ටේ දිග සෙන්ටිමීට 10යිලු ඒක මෙහෙම සෙන්ටිමීට 20ක දුරක් යනවලු එතර මේ කෝණය තීට නම් මේ දුර සෙන්ටිමීට 20යි එහෙමනේ කියන්නේ ওই දුර සෙන්ටිමීට 20යි එතර මට මෙතන ලියන්න පුළුවන් දැන් මේ මෙතන ඒකකේම මෙතන දාන හින්දා ප්‍රශ්නයක් නැහැ මේක සෙන්ටිමීටර නම් මේක සෙන්ටිමීටර දාන්න ඒක ප්‍රශ්නයක් නැහැ එතකොට හැබැයි මේක මීටර නම් මේකත් මීටර දාන්න ඕනේ 20 සමානයි 10 වාරයක් තීටා ඔයාලා තීටා ලියනවා එකකත් එක්ක 2 රේඩියන් කියලා ලියන්න ඕන අංශක 2යි එහෙම නෙමෙයි රේඩියන් 2යි එතර ඒකේ අදහස මොකද්ද අදහසක් නැහැ ඉතින් මේක මේකෙන් බෙදුවම ලැබෙනගේ 2යි කියලා ඔතනින් කියවෙන්නේ හරි ඒකේ වාසිය මොකක්ද ආ මේ බලන්න වාසිය තමයි දෙවැනි අවස්ථාවේ මට දාන්න පුළුවන් S සමානයි R තීටා ඒගොල්ලෝ කියනවා මෙතන හරිමැද පිහිරි ලක්ෂය හරිමැද පිහිරි ලක්ෂයක් කියන්නේ සෙන්ටිමීටර 5කින් දුරකින් පිහිටි එකක් නේද ගමන් කරපු දුර හොයන්නලු එතන මේ දුර සෙන්ටිමීටර 5යි සෙන්ටිමීටර 5ක දුරකින් තියෙබ් එකක් ගමන් කරපු දුර හොයන්නලු එතන මට ලියන්න පුළුවන් S නේ අහන්නේ අපේ S සමානයි R කියන්නේ 5යි තීටා කියන්නේ 2යි අපි ලියනවා 10යි සෙන්ටිමීටර කියලා එවනේ 10යි සෙන්ටිමීටර කියලා කියනවා. දැන් මම මෙහෙම දෙයක් කිව්වා. හරි. දැන් ඊළඟ පොයින්ට් එකට එනවා. දැන් ඔයගොල්ලෝ තේරෙයි දැන් මෙහෙම ඉස්සරහට යන්න යන්න අපි කරන්නේ අපිට එන ප්‍රශ්න වලට විසඳුම් හොයන එක. දැන් මෙහෙම දැන් ඔන්න වැඩේ හරි. දැන් මම ඔයගොල්ලන්ට කියනවා මෙන්න මේ රේඩියන් අගය අංශක කරන්න පුළුවන් ද කිය. මැත්සුන්ට hina යනවා. දැන් hina වෙන්නේ නැතුව හිටහම් පොඩ්ඩක් ආ රයිට්. මෙන්න මේ රේඩියන් අගය අංශක කරන්න පුළුවන් ද කියලා අහනවා ඊට පස්සේ. ඒ කියන්නේ දැන් මේක සෙන්ටිමීටර 20ක දුරක් ගියාට පස්සේ මේ ඇත්තටම මේ ආපාතනය කළ තියෙන කෝණය අංශක වලින් කීයද කියලා අහනවා මම ඔයගොල්ලොන්ගේ. හරි ලියාගන්න මාතෘකාව. ලියන්න රේඩියන් හා අංශක අතර සම්බන්ධය. රේඩියන් හා අංශක අතර සම්බන්ධය. රේඩියන් හා අංශක අතර සම්බන්ධ හරි මේ බලන්න අපි කතා කරන්නේ දැන් රේඩියනුයි අංශකයි අතර සම්බන්ධය රේඩියන් හා අංශක අතර සම්බන්ධය මේ හරි රේඩියන් හා අංශක අතර සම්බන්ධය කතා කරන්නේ ඔයගොල්ලෝ දැන් හිතන්න මෙහෙම දෙයක් දැන් මේ විදිහට තියෙන කොට මෙන්න මේ OA ලක්ෂයට හිතෙනවා සම්පූර්ණ වටයම්ම ගහන්න සම්පූර්ණ වටයම්ම කරගෙන හිතෙනවා හරි සම්පූර්ණ වටයම්ම කරගෙනුට එයාගේ ගමන් කළ තියෙන ചാපිය දිග කීය කියලාද ඔයගොල්ලන්ට හිතේ මෙන්න මේ ചാපිය දිග කීය සම්පූර්ණ වටයම්ම කරගුවා අර හතවසරි ගණිත ചാපිය දිග කීය සම්පූර්ණ වටයම්ම කරගුවා 2πr නේද 2πr එතන මට ලියන්න පුළුවන් කෝණේ රේඩියන් අගේ මට එනවා තීටා r රේඩිය කියලා ලියන්නේ ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි s බෙදීම r කියලා එනවා s කියන්නේ කීයද මම කියන්නේ සම්පූර්ණ වටයම්ම කරගුණොත් s කීයද 2πr නේ 2πr බෙදන්න ඕන r ගෙන් r r කැපුණොත් ඕගොල්ලන්ට එනවා 2π කියලා එනවා දැන් මෙතන රේඩියන් දාන්න නැතුව අපි සාමාන්‍යයෙන් කරන්නේ නම් ඔතන තමයි අපි ওই රේඩියන් කියලා දාන්නේ හරි ඒකකේ එතන දානවා 2π රේඩියන් තීටා අපිට එනවා 2π රේඩියන් කියලා දැන් ඒකේ මහ ලොකු අදහසක් නැහැ මෙතන ෆයි කියන්නේ 7 න් 22 නේ 2 වැඩි කිරීම 22 බෙදීම 7 يعني 44 බෙදීම 7 මේක සුළු කරන්න පුළුවන් නේද يعني මෙන්න මේ සම්පූර්ණ දුර මෙන්න මේ සම්පූර්ණ එක ඔගොල්ලෝ මැනලා කොහොමද මයින්නේ නූලක්වත් දාලා මැන්නා කියලා හිතන්නකෝ ලණුවක්වත් දාලා ඒක ඊපස්සේ ලණුව දිගෑල්ල දිග මැන්නා කියලා හිතන්නකෝ මේක සම්පූර්ණ දිග ඔගොල්ලෝ මැනලා මේ අරෙන් බෙදුවාම එන අගය ඇත්තටම 44 බෙදීම 7යි ඕක තමයි ඔතනින් කියවෙන්නේ. හරිද? ඕක තමයි ඔතනින් කියවෙන්නේ. හරි බලාගන්න. 44 බෙදීම 7යි ඕකෙන් කියවෙන්නේ ඔය අදහස. සම්පූර්ණ මේ දිග මේ අරෙන් බෙදුවාම එන අගය 44 බෙදීම 7යි. ඕක කියවෙන්නේ ඕක. 44 බෙදීම 7යි. ඒතර ඔයගොල්ලෝ දන්නව තව දෙයක් මොකද්ද? අර සාමාන්‍යයෙන් මේ කෝණය අංශක වලින් කිව්වොත් කීයද? 360යි. ආ එතකොට අපිට ලියන්න පුළුවන් 2π රේඩියන් කියන එක අංශක වලින් නම් කීයද? අංශක වලින් නම් 360යි අංශක වලින් නම් 360යි එහෙනම් 2π කියනවා නම් රේඩියන් අගයක් 2යි ළමයි π 2π සුළු කරාමත් තියෙන නිකන් සංඛ්‍යාත්මක අගයක් ඔයගොල්ලෝ පේනවාද මේ කෝණේ ආවේ නිකන් කියන්නේ අගයක් ආවේ මට හරි ඉලක්කමක් ආවේ හරි එතකොට 2π රේඩියන් කියන්නේ අංශක 360 නම් මට ලියන්න පුළුවන් π රේඩියන් කියන්නේ 5 කියන්නේ කීයද
ෆයි කියන්නේ කීයද? මේ බලන්න 2යි පයි කියන්නේ අංශක 360 නම් රේඩියන් 5 කියන්නේ අංශක 180යි කියලා ඕගොල්ලොන්ට එනවා. රේඩියන් 5 කියන්නේ අංශක 180යි. හරිද? ඒගොල්ලන්ට දැන් මේ කෝණ මෙන්න මේ කෝණය ඕගොල්ලෝ අංශක කරන්න ඕන නම් මොකද කරන්නේ ඕගොල්ලෝ? මේ කෝණේ අංශක කරන්න ඕන නම් මොකද කරන්නේ කිය? මේ බලන්න රේඩියන් 2ක් පයි කියන්නේ අංශක 360 නම් පයි කියන්නේ කීයද කියලා බලුවා. එහෙනම් පයි කියන්නේ 180 නේ. එහෙනම් රේඩියන් 5 කියන්නේ අංශක 180 නම් මොකක්ද අප බලන්න? රේඩියන් 5 කියන්නේ අංශක 180 නම් රේඩියන් 2ක් කියන්නේ කොච්චරද කියලා බලන්න පුළුවන්. පැහැදිලිද මම කියන එක? හරි, ඒ වගේ මේකට අංශක ගන්න හොයන්න පුළුවන්. පොඩ්ඩක් අපි එතෙන් එනකන් හිමීට යන් වැඩේ. හරි, දැන් අපි ලියමු මෙහෙම, ලියන්න මෙහෙම අංශ අතර සම්බන්ධය ලියන්න. ටීට සමාන S බෙදීම R අණුව ටීට සමාන S බෙදීම R අණුව ටීට සමාන S බෙදීම R අණුව චාපීය දිග වරහන් ඇතුළේ S චාපීය දිග වරහන් ඇතුළේ S වරහන් වහලා පරිධියට පරිධියට චාපීය දිග S වරහන් වහලා පරිධියට වරහන් ඇතුළේ 2 pi r වරහන් වහලා ට සමාන විට පරිධියට සමාන විට චාපීය දිග පරිධියට සමාන විට ලියන්න තීටා කියලා මේක ලියාගන්න. තීටා සමාන S බෙදීම R 2 pi රේඩියන් මේ 90 කියලා ලියන්න. නෑ එහෙම නෙවෙයි, අරක ලියලා ඉන්නකෝ. මේ 90 කියලා මේක ලියන්න ඊට පස්සේ. මේ 90 කියලා මේක ලියන්න. හරි, එතන වරහන් ඇතුළේ ලියන්න මෙහි 5 සමානයි 7න් 22යි. මෙහි 5 සමානයි 7න් 22යි. ළමයි දැන් විශේෂයෙන් කියලා නැත්තම් ඔගොල්ලෝ 5 ගාගේ 7න් 22 කියලාම ගන්න ඕනේ ඈ ගණන්වල. හරි, එතන වරහන් ඇතුළේ ලියන්න මේ 90 රේඩියන් 5. මේ 90 රේඩියන් 5 අගයකට අනුරූප මේ 90 රේඩියන් 5 අගයකට අනුරූප අංශක අගය අංශක 180ක් වේ. අංශක අගය අංශක 180ක් වේ. හරි, දැන් අර කොලේ ලිව්වා නේද ඔයගොල්ලෝ පළවෙනි එක S සමානයි R තීටා කියලා. දෙවෙනියට භ්‍රමණ චලිතය අපි දැනගන්න තියෙනවා එකක් මොකද්ද? රේඩියන් පයි කියන්නේ දෙවෙනියට අපි දැනගන්න තියෙනවා රේඩියන් 5 කියන්නේ අංශක වලින් නම් 180යි. රේඩියන් 5 කියන්නේ අංශක 180යි. හරි නේද? දෙවැනි ප්‍රශ්නේ ලියා ගන්න question 2. ඉහත මුල් ගැටලුවේ කියන්නේ පළවෙනි question 1 එකේ ඉහත මුල් ගැටලුවේ කෝණික විස්ථාපණයට ලැබුණු අගය කරකුණු කෝණයට ලැබුණු අගය කෝණික විස්ථාපණයට ලැබුණු අගය අංශක වලින් සොයන්න වරහන් ඇතුළේ යන්න 5 සමානයි 3 ලෙස ගන්න. එහෙම දුන්නොත් ගන්න පුළුවන්. නැත්නම් 7න් 22 ගන්න ඕන. 5 සමානයි 3 ලෙස ගන්න. 5 සමානයි 3 ලෙස ගන්න. 5 සමානයි 3 ලෙස ගන්න. හරි, මෙව දැන් ඒක අපි හිතන්නේ තර්ක කරලා ඈ. රේඩියන් 5 කියන්නේ අංශක 180 නම් මේක රේඩියන් පයි කියන්නේ අංශක 180 නම් රේඩියන් 2ක් කියන්නේ කීයද? සමානයි. ළමයි මෙතන රේඩියන් දැන් ඔය සමහර මැත්ස් ළමයිත් මේක පටල ගන්නවා. ඒගොල්ලෝ ඒ කියන්නේ පයි වෙනුවට 180 දානවා. නැද්ද?
ෆයිට සමාන 180 දාලා චොර කරගන්නවා වැඩේ. ෆයි කියන එක 180 කියන්නේ තීරුම් ගන්න හරිද? ෆයි කියන්නේ 7/22. ඒ අසන වශයෙන් 3ට සමානයි ෆයි කියන්නේ. අර කතාව වෙනයි දැන් සමහරු ෆයි සම්මන් එක තැනකවත් ලිව්වද ෆයි සමාන 180යි කිය. මම මේ ඊතලයක් ගහලා තියෙන්නේ පේනවා. හරි මේ ඊතලයක් ගහ ෆයි සමානයි අංශක 180යි කියන්නේ ෆයි සමාන වෙන්නේ 7/22ට. ෆයි අනුරූපයි ඈ මේ තීරුම් ගන්න බයෝ අයට ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ මේ කියන විදිහට අහිංසක විදිහට ඉගෙනගෙන යනවා. අරුම් මේ වෙද්දි ෆයි 180ට සමානයි කියලා හිතාන ඉන්නවා නම් මෙතනත් 180 දාලා 2 සමානයි 2 කියලාත් ලියාගෙන ඇති. ෆයිට දාන්න පුළුවන් 7/22 විතරයි. තීරුම් ගන්න. අර රේඩියන් ෆයි එක කියන එක අනුරූපයි. ඊටාම සරලව කියනවා නම් මොකක්ද ඒකේ අදහස? මේ බලාගෙන ඉන්න. මේ බලාගන්න. මේ ඊටාම සරලව කියනවා නම් ඒකේ අදහස මොකක්ද? මේ මේ බලන්න. ඊටාම සරලව කියනවා නම් ඒකේ අදහස මේකක් නේ අංශක 180ක් කියන්නේ. මේම මේ 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 වගේ කෝණයක් නේ අංශක 180ක් කියන්නේ. එතකොට ඕගොල්ලෝ මෙන්න මේ වෙලාවේ ඕගොල්ලෝ මේකේ දිගමයිනවා. මේ බලන්න. මේකේ දිගමයිනවා. ඕකේ දිග මැනලා ඔය කොටසේ දිගමයිනවා. ඕකේ දිග මැනලා මෙන්න මේක අරය R නම් ඕගොල්ලෝ මොකද කරන්නේ? මෙන්න මේ S බෙදුවොත් R ගෙන් එන උත්තරය කීයද? 5. ඕක තමයි උතනින් කියවෙන්නේ. එහෙම නැත්නම් 7/22යි. තේරුණාද? හරිද? මේ අංශක 180කට අනුරූප ඡාපීය දිග අරයෙන් බෙදුවාම ලැබෙන අගය 7/22යි කියන එකයි ඕකෙන් කියවෙන්නේ. ඔගොල්ලෝ කවුරුත් කියන්නේත් නැහැ ෆයිට් 180 දාන්න කියලා. ෆයි කියන්නේ 180 කියලා. හැබැයි ඔයගොල්ලෝ දානවා එහෙම. රයිට්. ඒ අර මොකක් හරි වය ෂෝට් එකක් තියෙනවා. රයිට්. ෆයි 180ට සමාන නැහැ. ඒ වෙන මොකද්ද මං 7/22 180ට සමානයි කියන්නේ. එහෙම එකක් නෙවෙයි. හරිද? මේක මේ බලන්න මේ කෝණේ අංශක 180 නම් මේ කෝණයට අනුරූප ඡාපීය දිග අරයෙන් බෙදුවාම ලැබෙන අගය ෆයි. 7/22යි. ඕකයි උතන කියවේ. හරි. ඒතර විතර ෆයි කියන්නේ 7/22යි. ගාණේ කියන්නේ ෆයිට 3 ගන්න කියලා. 7/22 7 බෙදුවොත් ආසන්න වශයෙන් 3.1ක් විතර එන්නේ. ඒතර මේක ලියන්න පුළුවන් 180 බෙදීම 3 වැඩි කිරීම 2. මේ වගේ සවුන්ඩ් එක පහක් විතරවත් යනවද? මැදරෙන්නේ නැද්ද ඔගේ සවුන්ඩ් එක? 3යි යන්නේ. මැදරෙන්නේ නැද්ද? ඒතර මෙතනිනවා 60 වාරයක් 2 නේද? ඒ සුළු වෙනවද මේක? 60 වාරයක් 2 120යි. ඒ කියන්නේ මේක මෙහෙම ඇන්දර මේක අංශක 120ක් විතර ගිහිල්ලා තියෙනවා නේ. අංශක 120ක් විතර ගිහිල්ලා තියෙනවා. ලියාගන්න. ඊළඟ ප්‍රශ්න ලියාගන්න. question number 3 එකේ question number 3 ලියන පහත දැක්වෙන රේඩියන් අගයන් පහත දැක්වෙන රේඩියන් අගයන් අංශක අගයන් බවට පත් කරන්න. මේ වල යන පහත් දැක්වෙන රේඩියන් අගයන් අංශක අගයන් එහෙමද? රේඩියන් අගයන් අංශක අගයන් බවට පත් කරන්න. නැත්නම් අනුරූප අංශක අගයන් සොයන්න. ළමයි මෙන්න මේකත් පොඩ්ඩක් පැන්සලකින් කටු ගෑවොත් හොඳයි පැත්තක නේද? පස්සේ තේරෙයි එතකොට. පැන්සලකින් මේකත් පොඩ්ඩක් පැත්තක දැම්මොත් හොඳයි. දැන් ඔතන ෆයිට 7/22ක් ගන්න කියලා නෑ. එහෙම ගන්න එපා. වැඩි වෙනවද? සවුන්ස් වැඩි වෙන්නේ නැද්ද? පාක් වෙනවද? වැඩි වුණාද? තව වැඩි වෙනවද? මෙතන වගේ යනවා. දැන් යනවා. පාක් විතර යනවා නේ. හරි. වටේ සවුන්ඩ්ස් අවුලකුත් නැහැ නේද? ශබ්ද. හරි. හරි. මේ බලන්න මෙහෙමනේ කරන්න. මේ මෙතන පොඩ්ඩක් සවුන්ඩ් බලන්න. හරි. මේ බලන්න මෙහෙමනේ කරන්න. මේක ලියන්නේ රේඩියන් පයි කියන්නේ අංශක 180 නම් පයි බෙදීම 4 කියන්නේ කීයද? මේක ෆයිට ෆයි කැපෙනවා සුළු කරාම වෙනවා අංශක 45යි. අංශක 45යි. ඒක තව ටිකක් තේරුම් ගමු. මේකෙන් තේරුම් ගමු. රේඩියන් පයි බෙදීම 6. රේඩියන් පයි කියන්නේ අංශක 180 නම් පයි බෙදීම 6 කියන්නේ කීයද? මේකට මේක කැපිලා යනවා අංශක 30ක් කියලා එනවා. මේක ඇහුවොත් මොකක්ද දෙන්නේ? රේඩියන් පයි කියන්නේ අංශක 180 නම් පයි බෙදීම 2 කියන්නේ කීයද? අංශක 90ක් එනවා. මේකෙන් තේරෙන දේ අපි පොඩ්ඩක් බලමු. මොකද්ද මේකෙන් කියවෙන්නේ කියලා. ඒකෙන් කියවෙන්නේ මෙහෙම
අංශක 90ක කෝණයක් ගත්තොත් මේ විදිහ අංශක 90ක කෝණයක් ගත්තොත් ඒ අංශක 90ේ කෝණයට අනුරූපව මෙන්න මේ r අගය r නම් මේක මේ හරිනේ ෂේප් මේක චාපීය දිග s නම් නේද මේක අංශක 90ක් වෙන වෙලාවේ sr ගෙන් බෙදුවාම ලැබෙන අගය කීයද ළමයි sr ගෙන් බෙදුවාම ලැබෙන අගය පයි බෙදීම 2යි ඔක තමයි කියන්නේ පයිට 7න් 22 දාන්න 7න් 22 දැම්මොත් ඔයගොල්ලෝ මේ අගන්න ෆයිට 7න් 22 දැම්මොත් ඔගොල්ලන්ට අර මේකට අනුරූප හරිනේ s බෙදීම r සමා පයි බෙදීම 2යි කියන්නේ ෆයිට 7න් 22 දාලා r ගෙන් ගුණ කරොත් මේ දුර ගණනය කරන්න පුළුවන් ෆයිට 7න් 22 දාලා සුළු කරලා r ගේ අගෙන් ගුණ කරොත් මේ දුර හොයන්නත් පුළුවන් ඔගොල්ලොන්ට පැහැදිලිනේ හරි අපි හැම ගානකුත් හදමු ඊට පස්සේ ක්වෙක්ෂන් 4 හතරවෙනි ප්‍රශ්නේ ලියාගන්න මේ අරව ඇඳගත්තොත් හොඳයි පසුගාලීන ප්‍රශ්න වෙයි ඕවා හරිනේ ලියන්න ඊට පස්සේ තව ඊළඟ ප්‍රශ්නේ පහත දැක්වෙන අංශකාගයන් පහත දැක්වෙන අංශකාගයන්ට අනුරූප පහත දැක්වෙන අංශකාගයන්ට අනුරූප රේඩියන් අගයන් ලියන්න පහත දැක්වෙන අංශකාගයන්ට අනුරූප රේඩියන් අගයන් සොයන්න දැන් මම කිව්වොත් අංශක 60ට අනුරූප රේඩියන් අගය ලියන්න කියලා මම මේක විතරක් කියලා දෙන්නම් සාමාන්‍යයෙන් අංශක 60ට අනුරූප එක ලියන්න කිව්වොත් අපි ලියන්නේ කොහොමද? අරගේ අනිත් පැත්ත අංශක 180ක්. අංශක 180ක් කියන්නේ රේඩියන් පයි නම් අංශක 60ක් කියන්නේ කීයද? ඔයගොල්ලෝ ඉන්නවා 5 බෙදීම 3ක්. හරිනේ? අය වගේ. හරිනේ? මොකද නියම්? හරිනේ? හරි. එතකොට මේ ඊළඟ එක ලියන්න බලන්න. මේකේ අනිත් පැත්ත 180 කියන්නේ පයි නම් 60 කියන්නේ කීයද? ඊට පස්සේ ලියන්න අංශක 270ට අනුරූප රේඩියන් අගය. ඊට පස්සේ ලියන්න අංශක 135ට අනුරූප රේඩියන් අගය කරන් බලන්න හරි මේක එනවා අංශක 270 කියන්නේ 180 කියන්නේ රේඩියන් පයි නම් අංශක 270 කියන්නේ කීයද කියලාම එන්නේ මේකේ තුනයි පයි බෙදීම දෙක තුනයි පයි බෙදීම දෙකක් නේ නමවරත් දෙකයි නමවරත් තුනයි තුනයි පයි බෙදීම දෙකක් රේඩියන් කියලා එනවා මේ රේඩියන් කියලා දාගන්න රේඩියන් රේඩියන් කියලා එනවා මෙතන 135 කියන්නේ අංශක 180 කියන්නේ රේඩියන් පයි නම් අංශක 135 කියන්නේ කීයද 45 ඒවා 45 ඒවා දිනන 4ක් 45 ඒවා 3ක් 3යි පයි බෙදීම 4ද 3යි පයි බෙදීම 4යි රේඩියන් කියලා එනවා නේද ඇත්ත කතාව මැත්ස් අයට නම් මේ වගේ තොර ජීවිතයක් නෑ ඒගොල්ලෝ කොහොමත් ප්‍රැක්ටිස් කරනවා මේ ටික බයෝ ළමයි හොඳට ප්‍රැක්ටිස් කරන ලියලා 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 හොඳට මේ ටික ඔළුවට ගන්න නැවත නැවත ප්‍රැක්ටිස් කරන්න මේ අරගොල්ලොන්ට මේවා නැතුව ඉස්සරහට යන්න බෑ කොහොමත් උන් ප්‍රැක්ටිස් කරන්න හිතුවේ නැත්නම් උන් ප්‍රැක්ටිස් කරන්න වෙනවා මැත්ස් අයට රයිට් නැතුව ඊළඟ මැත්ස් ක්ලාස් වලට යන්න බෑ උන්ට රයිට් බයෝ අයට දැන් ප්‍රශ්නේ මේකයි දැන් මේක අපේ නැවත නැවත එදිනවා ගොඩක් අඩුයි يعني මේ අංශක රේඩියන් කරනවා කීප තැනකදී විතරයි ආය ආය ඕන වෙන්නේ මෙතනීම ප්‍රශ්නයක් ඇහුවොත් තමයි එහෙම නැත්නම් අය කීප තැනකදී ඕන වෙන්නේ ඒ නිසා නැවත නැවත යොදන එක අඩු හින්දා බයෝ ළමයින්ට පොඩ්ඩක් මේක අමතක වෙන්න පුළුවන් ඒ නිසා මේක හොඳට ප්‍රැක්ටිස් කරන්න ඊළඟ ප්‍රශ්නේ ලියා ගන්න ඊළඟ ප්‍රශ්නේ භ්‍රමණය වන තැටියක් භ්‍රමණය වන තැටියක් භ්‍රමණය වන තැටියක් අංශක 270ක කෝණයකින් අංශක 270ක කෝණයකින් භ්‍රමණය වී ඇති අවස්ථාවක් සලකන්න අංශක 270ක කෝණයකින් භ්‍රමණය වී ඇති අවස්ථාවක් සලකන්න. රෝමිලක්කන් එක තැටියේ කෝණික විස්ථාපනය රේඩියන් වලින්. තැටියේ කෝණික විස්ථාපනය රේඩියන් වලින්.
දෙක රෝමිලක්කන් දෙක තැටියේ අරය මීට දහයක් නම් තැටියේ අරය මීට දහයක් නම් තැටියේ පරදිී ඇති ලක්ෂයක් තැටියේ පරිදියේ ඇති ලක්ෂයක් ඉහත කාලයේදී ගමන් කරපු දුර ඉහත කාලයේදී ගමන් කළ දුර වරහන්න තුළි දාන්න පයි සමානයි තුන ලෙස ගන්න දෙවනි ගානට අදාළව පයි සමානයි තුන ලෙස ගන්න හරි දෙවනි ගානට අදාළව පයි සමානයි තුන ලෙස ගන්න මේ අහන්න දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙහෙම දෙයක් පට්ට සාධාරණයි හිතෙන එක මේවා ඔන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙහෙම දෙයක් දැන් මේක තුනයි පයි බෙදීම කියලා දෙක තියන්නේ නැතුව පයිට හතෙන් 22 දාලා සුළු කරලා තිබ්බොත් වැරදිද මට ඔයගොල්ලෝගේ අදහස කියන්න මෙතන මේක 3යි පයි බෙදීම 4යි රේඩියන් නේ තිබ්බේ. එතකොට මේක එහෙම තියන්නේ නැතුව මේකේ පයි ගේ අගයක් දාලා සුළු කරලම තියනවා. ඒක වැරදිද? වැරදිද හරිද කියලා කියන්න මට. දැන් ඔයගොල්ලෝ මේක මෙහෙම තියන්නේ නැතුව වඩා හොඳයි නේ කියලා මේක 5ට 7න් 22 දාලා ටිකක් සුළු කරලා තියනවා. හරිද වැරදිද? හරි. වැරදි. වැරදි. ඒක හරි. එහෙම අවුලක් නැහැ. හැබැයි ප්‍රශ්නේ මේකයි. හරිද? සාමාන්‍යයෙන් 7න් 22 කිව්වහම ඒක ළමයි අපිට ආසන්න කළ නේද ලියන්න වෙන්නේ. يعني 7න් 22 කියන එක හරියටම බෙදිලා බෙදිලා ගිහලා ඉවරයක් වෙන්නේ නැහනේ. ඉතින් සාමාන්‍යයෙන් ළමයි කෝණයකට අනුරූප රේඩියන් අගය ලියනකොට 5 ඇසුරින් ලියුවට කමක් නැහැ. හැබැයි අර දුරක් එහෙම ලියනකොට අපි 5 ඇසුරින් ලියන්නේ නැහැ. මං කියන දේ නා. දැන් ඔක සුළු කරලා දුරක් එනවා කියලා හිතන්නකෝ 5 ඇසුරින්. ඒතර එක අපි සුළු කරලම ලියනවා සාමාන්‍යයෙන්. හැබැයි කෝණයක රේඩියන් අගය ලියනකොට සාමාන්‍යයෙන් 5 ඇසුරින් ලියුවට කමක් නැහැ. ඒක පොඩ පැන්සලකින් ලියාගම පැන්සල් කෑල්ලකින්. සාමාන්‍යයෙන් කෝණයක රේඩියන් අගය ලියනකොට සුළු කරන්න නැතුව 5 ඇසුරින් ලියනවා කියලා ලියන්න. පැන්සලකින් ලියන්න පැත්තක. සාමාන්‍යයෙන් කෝණයක රේඩියන් අගය ලියනකොට 5 ඇසුරින් ලියනවා. අය 7න් 22 ආදේශ කරලා සුළු කරන්නේ නැතුව. සාමාන්‍යයෙන් රීතියක් ඒක. හැබැයි දුරක් වගේ එහෙම ලියනකොට 5ට අගය දාලා සුළු කරලම ලියනවා අපි ඈ. තේරුණානේ? දැන් ඔය ගාන හදන්න. ඔය ගානේ ඇත්තටම රෝමි ලක්කන් දෙකටත් උත්තරේ ආවා කියන්නේ ඔයගොල්ලෝ ට්‍රැක් එක හරියනවා ඈ. බ්‍රහ්මණ චලිතය යන විදිය හරි. බලන්න යාළුවට ආපු උත්තරේ මොකද ඔයාට එන්නේ කියලා. ආ ඔන්ලයින් ළමයි ප්‍රශ්න දිනන නම් ඔගේ ඩිස්කෂන් එකේ දාන්න. ඔයගොල්ලොන්ට ප්‍රශ්න දිනන නම් අහලා එවන්න. හරි පළවෙනියට කියනවා අංශක 270 රේඩියන් කරන්නලු එළම එහෙම කරන්න කිව්වොත් මතකෙන් දාන්න එපා ඈ කරන්න කිව්වොත් කරලා පෙන්නන්න අංශක 180 කියන්නේ රේඩියන් පයි නම් අංශක 270 කියන්නේ කීයද 180 කියන්නේ රේඩියන් පයි නම් 270 කියන්නේ කීයද 3යි පයි බෙදීම 2 හරි මේක දැන් මම කියන්නේ සාමාන්‍යයෙන් මේක කෙනෙකුට හිතෙන්න පුළුවන් තව සුළු කරලා ලියන්න එහෙම ඕනේ ඕම තියා හරි රෝම ඉලක්කන් දෙක මොකක්ද දහන්න තැටියේ අරේ මීට 10ක් නම් තැටියේ පරිදි ඇති ලක්ෂයක් ඉහත කාලයේදී ගමන් කරපු දුරට ඔයගොල්ලන්ට දාන්න වෙන්නේ S සමානයි R θ කියලා S සමානයි R කීයද 10යි θට දාන්න පුළුවන් 3යි පයි බෙදීම 2 මේකට 3 දාන්න 3 දාන්න කියලා තියෙන හින්දා තුන්වරත්තර 9යි 90 වැදීම 2 කියන්නේ මීටර් 45යි. දැන් මේ දැන් ඔයගොල්ලෝ තේරෙනනේ මේක කරගෙන යනකොට අමුතු දෙයක් නෑ මේකේ කියලා. අනිත් ඒවා වගේමයි ඉලෙවල් වල අලුතින් ඉගෙන ගත්ත කියලා අමුතු දෙයක් නෑ කියලා උත්තරේ එනවා තේරෙන්නේ නැති. ඉතින් ওই විදිහටම අකණ්ඩව වැඩ කරලා ඕක තියාගෙන යන්න. ඊටු ටිකත් මේ වගේ තමයි. ඊටු ටිකත් මේ වගේ තමයි යන්න තියෙන්නේ. අර ටිකක් වෙනස් නේ හිතන එක කෝණික විස්ථාපනයක් හිතනවා. ටිකක් වෙනස් ඉඳ සමහර ළමයි ටිකක් වෙලා යන. ඒක තමයි උදාහරණ කියලා වැඩේ සෙට් කරන්න ටිකක් වෙලාව ගත්තේ. හරිද? මේ හොඳයි ඊට පස්සේ එකක් ලියමු තව උදාහරණයක්ද නැහැ ඊට පස්සේ මාතෘකාව ලියන්න කෝණික ප්‍රවේගය කෝණික ප්‍රවේගය කෝණික ප්‍රවේගය කෝණික ප්‍රවේගය ලියන්න මාතෘකාව කෝණික ප්‍රවේගය කෝණික ප්‍රවේගය හරි ඔක ළමයි අපි සංකේතය දාන්නේ ඔමේගා කියලා මේ බලන්න ඔමේගා ඈ ඔමේගා ලියන්නේ ඔහොම අර ඔගොල්ලෝ යයන්න ලියනව නේද? යයන්න වගේ එකක් ලියන්න. අන්න එකේ මේ කෑල ලියන්න එපා. හරි W වගේ එකේ
W වගේගේ අර යට මෙහෙම වක්‍ර කරන්න. ඔමෙගා කියලා කියනවකට. ඔමෙගා. ඔමෙගා. ලියන්. ඒක පැත්තක ඔක මේ ඒලෙවල් ෆිසික්ස් වල පළවෙනි පාරෙන් ලිව්වේ. ඔය හෑන්ඩ් බිල් එක 3-4 පාරක් ලියලා ඒක ඇතර හුරු කරගන්න මොකද නැත්තම් බං. ඉතින් ගිය අවුරුද්දේ එහෙම තියරි ක්ලාස් එකේ ඔක සමහරු මෙහෙම ලියන්නේ අන්තිමට රයිට්. ඔක තියෙන්නේ ඔමෙගා. ෆ මේ මේ ලෙමන් පෆ් එකේ ෆ එක මේ. හරිද? මෙහෙම තියෙන්නේ. W එකේම වක්‍ර කරලා තියෙන්නේ. ටිකක් ඔක ලියලා ලියලා අත හුරු කරගන්න 4-5 පාරක් ලියන්. ඔමෙගා ඔමෙගා කිය කිය ලියන්. හරි. මේ බලන්න. සාමාන්‍යයෙන් අහගෙනින් සාමාන්‍යයෙන් මේම තැටියක් ගත්තොත් මේ විදිහේ තැටියක් ගත්තොත් මේ දුර r නම් මේ දුර θ නම් මේ දුර s නම් මේක r මේක s මේක θ කියලිත හරි දැන් අපි පොඩ්ඩකට ඔක s සමානයි r θ කියන සමීකරණේ දන්නවනේ ඔයගොල්ලෝ. ඒ නිසා මම පොඩ්ඩකට මේක මකන්න. මේක මකලා මම මෙහෙම ලියනවා. මේ මෙහෙම දෙයක් කියනවා. මම කියනවා. මම කියනවා මෙන්න මේ OA ඉඳලා A ලක්ෂ්‍ය A' ලක්ෂ්‍ය වෙතට එනකන් ගමන් කරන්න ගත වුණ කාලය සිම්පල් t කියලා කියනවා. ඒතර සාමාන්‍යයෙන් කෝණික ප්‍රවේගයේ ඔමෙගා කියලා අර්ථ දක්වන්නේ තීටා බෙදීම තීටා තීටා බෙදීම තීටා වෙන විදිහකින් කියනනම් මොකද්ද? තප්පරයකදී කැරකෙන කෝණයට. එහෙම නැත්නම් අර කෝණේ වෙනස් වෙන සීඝ්‍රතාවය ඔතනදී බලන්න. අර සාමාන්‍යයෙන් වේගය වෙනස් වෙන දුර වෙනස් වෙන සීඝ්‍රතාවයට වේගය කිව්වේ. ප්‍රවේ මොකද්ද? විස්ථාපන වෙනස් වෙන සීඝ්‍රතාවයට ප්‍රවේගය කිව්වේ. ඒ වගේ තප්පරයකදී කැරකෙන කෝණයට අපි කියනවා කෝණික ප්‍රවේගය කියලා. ඇති දෙයක් නෑ නේද? ඔමෙගා කියන්නේ මොකද්ද? තප්පරයකදී කැරකෙන කෝණය. ඒකක මොනවද ඉන්නේ? RAD S ඍණ 1. තප්පරේට රේඩියන් වලින් එන්නේ. ඔමෙගාගේ ඒකක ඉන්නේ මොනවද? RAD S ඍණ 1. තප්පරේට රේඩියන්. හරි. මේ අහගනින්. දැන් ඒක හරියට මේ වගේ. දැන් මේ බලන්න තප්පරයකදී අංශක 10 ගානේ කැරකෙනවා කියලා හිතන්න. දැන් ඔයගොල්ලෝ මෙහෙම හිතනොත් මොකද? ඔයගොල්ලෝ කියනවා එක තැටියක් තියෙනවා තප්පරයකට හැම තප්පරයකම අංශ 10 ගානේ කැරකෙනවා කියලා. තව එකක් කියනවා හැම තප්පරයකම අංශක 20 ගානේ කරකිනවා කියලා. එතකොට නියම් භ්‍රමණ සීඝ්‍රතාවයේ වැඩි වගේ හිතෙන්නේ කොයි තැටියේද? දෙවෙනි තැටියේ නේද? එතකොට ඔය අර අපි කතා කරපු සමීකරණ වලට කාලය අන්තර්ගත කරලා තියෙන්නේ. ඒර අපිට ඇඟට දැනෙනවා එතකොට. කෝණික ප්‍රවේගයේ මෙච්චරයි කිව්වහම කෝණික ප්‍රවේගයේ වැඩි කියන එකේ අදහස මොකක්ද? තප්පරයකදී කරකින කෝණය වැඩි. එතකොට මැවිලා පේනවා. මෙතන මම කියනවා මේ ෆෑන් එකේ කෝණික ප්‍රවේගය අරකට වඩා වැඩි කියලා. එතකොට ඔයගොල්ලෝ මැවිලා පේන්න ඕන මොකක්ද? මේක තප්පරයකදී කරකින කෝණය අරකට වඩා වැඩි. එහෙම නේද? අර තප්පරයකදී කරකින කෝණයට තමයි අපි කියන්නේ කෝණික ප්‍රවේගය කියලා. එකම දේ අපි හුරු වෙලා තියෙන පොඩි කාලේ ඉඳලා තප්පරයකට කරකින කෝණේ අංශක වලින් ගන්නනේ. හැබැයි මේක සාමාන්‍යයෙන් අපි අර ඒ අංශකවලට අනුරූප රේඩියන් අගෙන් තමයි කියන්නේ. එකකද? හරි. දැන් උදාහරණයක් විදිහට තප්පරයකදී අංශක 30ක් කරකුණා කියලා කිව්වොත් කෝණික ප්‍රවේගය හොයන්නේ කොහොමද අපි? මෙතෙන් දානවා තප්පරයක්, මෙතෙන් දානවා අංශක 30ට අනුරූප රේඩියන් අගය. ඔයගොල්ලෝ දන්නවා දැන් 30ට අනුරූප රේඩියන් අගය ගන්න. එතකොට කෝණික ප්‍රවේගයකින් කැරකෙනවා කියන්නේ මොකද්ද? කෝණික ප්‍රවේගයකින් කැරකෙනවා කියන්නේ මොකද්ද? කෝණික ප්‍රවේගයකින් කියන්නේ sorry මේ කෝණික ප්‍රවේගයක් කියන්නේ තප්පරයකදී කොච්චරක් කෝණේ වෙනස් වෙනවද කියන එක. මේ කැරකුණ කෝණේ කාලයෙන් බෙදන්න ඕන. එකගයි නේද? කැරකුණ කෝණේ කාලයෙන් බෙදන්න ඕන. ඒතර ළමයි නියත කෝණික ප්‍රවේගයකින් කැරකෙනවා කියන්නේ මොකද්ද? නියත කෝණික ප්‍රවේගයකින් කැරකෙනවා කියන්නේ. නියත කෝණික ප්‍රවේගයකින් කැරකෙනවා කියන්නේ හැම තප්පරයකම කැරකෙන කෝණේ නියතය. يعني හැම තප්පරයකම අංශක 10 10 10 ගානේ කරගෙනවා. එහෙම නේද? ඒතර එහෙමනම් තමයි මේක වළංගුනේ ඇත්තටම. දැන් හිතන්නකෝ S සමානයි UT සමීකරණය. මතකද ඔයගොල්ලන්ට? දැන් S සමානයි UT. එහෙම නැත්නම් වේගය සමානයි දුර බෙදීම කාලය කියන සමීකරණේ වළංගු වෙන්නේ නියත වේගයෙන් යනවනන්නේ. S සමානයි UT හරි VT හරි වළංගු වෙන්නේ නියත වේගයෙන් යනවන. එන්න එන්න වේගය වැඩි වෙනනම් මේක මොකද්ද උනේ? S සමානයි UT දෙන භාගයක් AT වර්ගය වගේ සංකීර්ණ උනා නේද ටිකක්? හරි සංකීර්ණ නෙමෙයි ටිකක් වෙනස් වුණානේ. ඒතර මේක වළංගු මොනවානන්ද? හැම තප්පරයකම යන කෝණය නියතන. නේද? දැන් හිතන්නකෝ දැන් මේ ෆෑන් එක ඔන් කරපු වෙලාව හිතන්න. ඔන් කරපු වෙලාවේ එන්න එන්න තප්පරයකදී ඒ කියන්නේ කැරකෙන කෝණය ටික ටික වැඩි වුණා නේද? වැඩි වෙලා එක රේට් එකකට එනකොට මොකද උනේ? අර ඒ කියන්නේ තප්පරයකට කැරකෙන කෝණය නියත වෙන්න ගත්ත නේද?
හැම තත්පරකෙම කරගෙන කෝනේ නියත වෙන්න ගත්තා රයිට්. එතකොට අන්තිමට මේක ස්විච් ඕෆ් කරොත් මොකද වෙන්නේ? තත්පරයකට කරගෙන කෝනේ එන්න අඩු වෙලා ගිහිල්ලා අන්තිමට නවතිනවානේ. බමර චක්‍රයක් මොකද වෙන්නේ ඔයගොල්ලෝ හිතන විදියට? බමර චක්‍රයක කෝණික ප්‍රවේගය එන්න එන්න මොකද උනේ? කෝණික ප්‍රවේගය ඔයගොල්ලෝ බමර චක්‍රේ පත්තු කළ අතෑරියාම බමර චක්‍රේ කෝණික ප්‍රවේගය එන්න එන්න මොකද උනේ? වැඩි වුණා නේද? අර නිවෙන්න කිට්ටුවනේ පිස්සුවෙන් වගේ කරකුණේ. يعني තප්පරකදී කරගෙන කෝනේ එන්න එන්න වැඩි වුණා. දැන් ඔයගොල්ලෝ හිතන්න දැන් අද දවසට කලින් ඔයගොල්ලන්ට කියන්න පුළුවන් බමර චක්‍රේ කරකෙන වේගය හරි මොනවා හරි කියන්නේ බමර චක්‍රේ මෙව්වා එක එන්න එන්න වැඩියෙන් පිස්සු වැදුනා වගේ. දැන් කියන්න පුළුවන් බමර චක්‍රේ කරකෙන කෝණික ප්‍රවේගය එන්න එන්න වැඩි වුණා කියලානේ. පැහැදිලිද? බමර චක්‍රේ කරකෙන කෝණික ප්‍රවේගය එන්න එන්න වැඩි වුණා. ෆෑන් එක ගැන මොකද කියන්න පුළා? අන්න ෆෑන් එක ආරම්භයේ කරකුණු කෝණික ප්‍රවේගය එන්න එන්න වැඩි වුණා. දැන් නියත කෝණික ප්‍රවේගයෙන් කරගෙන අන්න දැන් කෝණික ප්‍රවේගය අඩු වෙලා වැහෙන්න යන්නේ. එහෙම කියන්න පුළුවන් අපිට. එතකොට අපි ඉගෙනගත්ත ඊළඟ සමීකරණය මොකද්ද? රෝම ඉලක්කම් 3 අද දවස් ඉගෙන ගන්න එක. හරිද? මේ ඉන්න ඉන්න පොඩ්ඩ මම කියනවා ගින්. හරි. රෝම ඉලක්කම් 3 ඔමේගා සමානයි තීටා බෙදීම t කෝණික ප්‍රවේගය. හරි. ඔක සම කැමති නම් ඔයගොල්ලෝ තීටා සමානයි ඔමේගා t කියලා පාවිච්චි කරත් අවුලක් නැහැ. මම කැමති එක ඔමේගා සමානයි තීටා බෙදීම t විදිහටම පාවිච්චි කරනවා නම් මේක අපි මතක තියාගන්න ඕන. නේද? උදාහරණ කරමු. ඊට කලින් පොඩි කාරණයක් කියන්න ඕන ළමයි, මෙතන කෝණික ප්‍රවේගය කියන්නේ දෛශිකය. මොකද තැටියක් කැරකෙන්නේ එක්කෝ වාමාවර්තව එක්කෝ දක්ෂිණාවර්තවනේ. එකකද? ඒ තැටියක් කැරකෙන්න නිශ්චිත දිශාවක් තියෙනවා. හැබැයි ඔගොල්ලෝ මම බලගූර්ණයේදී කියලා දුන්නා. බලගූර්ණයේදී කියලා දුන්නා අපි ෆිසික්ස් වල සාමාන්‍යයෙන් වාමාවර්ත දක්ෂිණාවර්ත කියන ඒවා සම්මත දිශාව විදියට ගන්නෙ නැහැ. එහෙම නේද? ඒත් අපි සාමාන්‍යයෙන් දකුණත් නීතියෙන් තමයි දිශාව ගන්න. දැන් මේ තැටිය කැරකෙන්නේ මේ පැත්තට නම්. තැටිය කැරකෙන්නේ මේ පැත්තට නම් අපි කෝණික ප්‍රවේගයේ දිශාව කියලා ගන්නෙ අතුල් පැත්ත. දකුණු අතේ මහපට ඇඟිල්ල ඉතුරු ඇඟිලි ටිකට ලම්බකව තියාගන්න. මහපට ඇඟිල්ල ඉතුරු ඇඟිලි ටිකට ලම්බකව තියාගන්න. ඉතුරු ඇඟිලි ටික මේක කරගෙන පැත්ත ඔස්සේ යොමු කරාම මහපට ඇඟිල්ල යොමු වෙන පැත්ත තමයි අපි සාමාන්‍යයෙන් අර්ථ දක්වන්නේ ඔමේගාගේ දිශාව කියලා. මේක මේ පැත්තට කරගුණොත් ඔමේගාගේ දිශාව මේක. ඔක ගණන් වලදී ඕන විදිහ ඉස්සරහට අපි කතා කරමු. එහෙනම් තේරුම් ගන්න ඔමේගා කියන්නේ කෝණික ප්‍රවේගයක දෛශිකයක්. දෛශිකයේ දිශාව ගන්න අපි දකුණත් නීතියෙන්. හරිද? සාමාන්‍යයෙන් අපි ලකුණු කරනකොට ලකුණු කරනවා ළමයි. දැන් මේ තැටිය මේ පැත්තට කරකිනවා නම් අපි ලකුණු කරනවා මේ පැත්තට ඔමේගා කෝණික ප්‍රවේගයක් තියනවා කියලා. සාමාන්‍යයෙන් එහෙම කරනවා. හැබැයි ගානක ඇහුවොත් මේකම ඔමේගාගේ දිශාව කියන්නේ මේ පැත්ත නෙමෙයි. සම්මත දිශාව කියලා අපි අර එකග වෙලා තියෙන්නේ ගන්න කොහොමද? දකුණත් නීතියෙන් තමයි. මේ පැත්තම බලගූර්ණේ හරියදී ඕක කියලා දුන්නා. ඒතර මේ කෝණික අර කැරකෙන භ්‍රමණය සම්බන්ධ චලිත රාශිය වල අපි දිශාව ගන්නෙ දකුණත් නීතියෙන්. අර අපි සාමාන්‍යයෙන් මේ පැත්තට ඔමේගා එකක් අඳිනවා. ඒතර මේ මොකද්ද මේ ඇඳලා තියෙන්නේ? සාමාන්‍යයෙන් ගානක මෙහෙම ඔමේගා එකක් ඇඳලා තිබ්බොත් මොකද්ද මේ ඇඳලා තියෙන්නේ? කෝණයේ වෙනස් වෙන සීග්‍රතාවය. තප්පරයකදී කරකෙන කෝණය. හැබැයි අපිට හුරු අපිට නිකන් අර ඇඟට එනවානේ. නේද? තප්පරයකදී අංශක 90ක් කරකිනවා කියලා මම කියනවා. එහෙනම් සම්පූර්ණ තැටියම රවුමක් කරගෙන කොච්චරක් යයිද? තප්පරයකදී මේ ෆෑන් එක අංශක 90ක් කරගෙනවා. එහෙනම් සම්පූර්ණ රවුමක් කියන කොච්චර කාලයක් යයිද? තප්පරයකදී මේක අංශක 90ක් කරකිනවා. එහෙනම් සම්පූර්ණ රවුමක් කරගෙන කොච්චර කාලයක් යයිද? තප්පරයකට වඩා අඩු කාලයක්. තප්පරයයි 2යි 3යි 4යි. ඒක තේරෙනවා නේද? ඒකනේ නේද 4යි කියලා. දැන් ඒක තමයි එහෙම ගණන් හදන්නේ. ඉතින් සර් එහෙම හැදුවනම් ලේසිනේ මේ රේඩියන් එකක් දාගෙන මොන මොක කියලා හිතෙන්නේ නැද්ද ඔයගොල්ලෝ? රයිට් එනේ. එහෙම හිතුවනම් ටක් ගාල හිතෙනවනේ ටක් ගාලනේ. හැබැයි ළමයි අපිට සමහර තැන්වල ඒක මරු කතාව. සමහර තැන්වල අපිට පියවරක් පාතර ගන්න හරිද? අපිට සමහර තැන්වල පියවරක් පස්සර ගන්න වෙනා මොකටද? සමහර තැන්වල පියවරක් පස්සර ගන්න වෙනා ඊට වඩා ලොකු ඉලක්කයකට යන්න. හරි. ඊට වඩා ලොකු ඉලක්කයකට යන්නම් සමහර තැන්. මේ බලන්න. දැන් අංශක වලින් ගියොත් ඔයගොල්ලෝ හිතුවට ඔහොම අවුලක් නැහැ කියලා ඔක ගොඩක් ඉස්සරහට යනකොට අවුලක් වෙනවා. හරි. ඉතින් තියරේ ඉස්සරහට යනකොට දැන් අපි සාමාන්‍යයෙන් මේක අපි කතා කරන්නේ තප්පරේට රේඩියන් වලින්. ඒ කියන්නේ ඒක ළමයි තප්පරේට අංශක වලින් කවුරු හරි ගණිතමය, ඒ කියන්නේ තප්පරේකට අංශක වලින් කියලා අපිට නිර්දේශ කළ තිබ්බනම් අපි එහෙම කතා කරයි. අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ SI එකක වලින් තප්පරේට රේඩියන් වලින් මේක කතා කරන්නේ. හරි, ලියාගත්ත නේද? ලියාගන්න එහෙම. කෝණික ප්‍රයෝගයේ මාතෘකාව විතරක් ලිව්වේ. ලියන්න මෙහෙම. කෝණික විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය කෝණික විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය කෝණික ප්‍රවේගයයි. කෝණික ප්‍රවේගයයි. හරි, යන යටින්
සිම්පල් තී කාලයකදී වස්තුව සිම්පල් තී කාලයකදී වස්තුව සිම්පල් තී කාලයකදී වස්තුව තීටා කෝණික විස්ථාපනයක් සිදු කළේ නම් තීටා කෝණික විස්ථාපනයක් සිදු කළේ නම් හරි මේ රූපය ඇඳලා ලියා ගන්න ඔමෙගා සමානයි තීටා බෙදීම ටී කියලා කොටු කළ තරුවක් දාන්න ඒකක මම පස්සේ දෙන්නම් කොටු කළ තරුවක් දාන්න ඒකල ඔයගොල්ලෝගේ අර එහා පැත්තේ ලියන පොඩි කොලෙත් ඔමෙගා සමානයි තීටා බෙදීම ටී කියලා ලියා ගන්න හරි ලියන්න ඔමෙගා හි SI ඒකක R AD S ඍණ 1 ඔමෙගා හි SI ඒකක තප්පරයට රේඩියන් R AD S ඍණ 1 හරි ඔමෙගා හි මාන ළමයි මොකද දෙන්නේ ඔක එකපාරක් A level ලත් අහලා තිබ්බා ඔමෙගාගේ මාන මොනවාද එකපාරක් A level වල අහලා තිබ්බා ඔමෙගාගේ මාන එන්නේ රේඩියන් කියන එකට මාන නැහැ රේඩියන් කියන එකට මාන නැහැ ඒතර ඔයගොල්ලෝ දන්නවා T ඍණ 1 විතරයි එන්නේ තප්පරයට කියන එක ඔමෙගාගේ මාන ඉන්නේ කැපිටල් T ඍණ 1 දැන් මේ දෛශිකයේ දිශාව මේ දෛශිකයේ දිශාව දිශාව දකුණත් නීතියෙන් ලැබේ ඊළඟටරුව ලියන්න ඔමෙගා සමානයි තීටා බෙදීම සිම්පල් ටී භාවිතා කිරීමට නම් ඔමෙගා සමානයි තීටා බෙදීම සිම්පල් ටී භාවිතා කිරීමට නම් යම් කාලයක් පුරාවට යම් කාලයක් පුරාවට කෝණය වෙනස් වීමේ ශීඝ්‍රතාවය කෝණය වෙනස් වීමේ ශීඝ්‍රතාවය නියත විය යුතුය කෝණය වෙනස් වීමේ ශීඝ්‍රතාවය නියත විය යුතුය තප්පරකදී කරකෙන කෝණය නියත වෙන්න ඕන හරි ලියන්න ඊළඟ ක්වෙක්ෂන් එක ඉහත ගැටලුවේ ඉහත ගැටලුව කීයද 4ද 5ද මන්දා 4ද 6ද ඉහත ගැටලුව කියන්නේ කීයද 5නේ 5නේ يعني ඉහත 5 ගැටලුවේ ඉහත 5 ගැටලුවේ දැක්වූ වස්තුවට අදාළ කෝණික විස්ථාපනය සිදු කිරීමට ඉහත 5 ගැටලුවේ දැක්වූ වස්තුවට අදාළ කෝණික විස්ථාපනය සිදු කිරීමට තප්පර 30ක කාලයක් ගන්නේ නම් තප්පර 30ක කාලයක් ගන්නේ නම් වස්තුවේ කෝණික ප්‍රවේගය වර්ණතිලි ඔමෙගා ඔමෙගා වරන් වහලා සොයන්න ඔමෙගා සොයන්න හරි බිින්දු දශම එකයි පහක් වෙනවාද 5 3යි කියලා ගත්තාම දශම එකයි පහක් වෙනවනේ එ නැද්ද එනවනේ ඒතර අපි ලියනවා ඔමෙගා සමානයි තීටා බෙදීම ටී කීයද දන්නේ කෙනෙක් අපි ලියනවා ගානේ ඔමෙගා සමානයි තීටා බෙදීම සිම්පල් ටී එතන තීටා කියන්නේ කීය 3යි 5 බෙදීම 2යිනේ අංශක වලින් දාන්න එපා ඈ 3යි 5 බෙදීම 2යි ඒක බෙදන්න ඕන තප්පර 30කින් ඔයගොල්ලෝ මේක සුළු කරාම එනවා
මෙවන 3යි පයි කියන්නේ 3 බෙදීම දෙවරක් 30 මේක සුළු කරොත් එයි .15යි තප්පරයට රේඩියන් ඊට පස්සේ ලියන්න ආවර්ත කාලය කැපිටල් T ආවර්ත කාලය කැපිටල් T ආවර්ත කාලය කැපිටල් T ලියන්න භ්‍රමණය වන වස්තුව භ්‍රමණය වන වස්තුව එක වටයක් සම්පූර්ණයෙන් ගමන් කිරීමට භ්‍රමණය වන වස්තුව එක් වටයක් සම්පූර්ණයෙන් ගමන් කිරීමට භ්‍රමණය වන වස්තුව එක් වටයක් සම්පූර්ණයෙන් ගමන් කිරීමට ගතවන කාලය ආවර්ත කාලයයි එක වටයක් සම්පූර්ණයෙන් ගමන් කිරීමට ගතවන කාලය ආවර්ත කාලයයි. ඒ කියන්නේ මොකද්ද මේ සම්පූර්ණ වටයක් යන කාලයනේ. ඒක කැපිටල් T කියනවා. දැන් මේ බලන්නකො මේ බලන්න. මෙතන ඉඳලා මෙතෙන්දම සම්පූර්ණයෙන්ම යන කාලය කැපිටල් T ලු. ඕගොල්ලොන්ට පුළුවන් නම් හරිද? ඕගොල්ලොන්ට පුළුවන් නම් අපේ ඊළඟ සූත්‍රය රෝමිලක්කම් 4 වෙනි සූත්‍රය මම කියලා දෙන්න කලින් ඕගොල්ලොන්ට පුළුවන් ද ගොඩනගන්න. ඕගොල්ලෝ ගන්න ඕන මොකද දන්නවද? ඔගොල්ලෝ ගන්න ඕන ඔමේගා සහ ටී අතර සම්බන්ධය. මම ඒකට විනාඩි 3-4ක්ම දෙන්නම්. ඔමේගා කියන්නේ මොකද්ද? තප්පරයකට කරකින කෝණය. ටී කියන්නේ මොකද්ද? එක වටයක් සම්පූර්ණ කරන්න යන කාලය. ආවර්ත කාලය. ලියන්න එතන ඔමේගා හා ටී අතර කැපිටල් ටී අතර සම්බන්ධය. ගත්තොත් මරුවා. ඔමේගා සහ කැපිටල් ටී අතර සම්බන්ධය. පැන්සල් එකකින් ලියන්න බලන්න. ඔමේගා හා කැපිටල් ටී අතර සම්බන්ධය. ඔමේගා හා කැපිටල් ටී අතර සම්බන්ධය ලියන්න බලන්න. නැටුම් ගැන කතාවක් කියනවා ඒක හරි ඒ මම කියවුවේ ඒ තියරිය තමයි මෙතනත් තියෙන්නේ නැටුම් වල මාලක්කම් ගහනකොට මම ඒක ඒ වචනේ දන්නේ නැහැ ඇත්තටම ඉස්සෙල්ලාම යාලා අත් පිටතට ඈත් කරලා යාලා කැරගෙනවා වේගය වැඩි කරන්න ඕනෙනකොට අද්දල දුර අඩු කරනවලු ඒ ඒ තියරිය අරකම තමයි අර පුටුවේ ඉඳලා කැරගෙන එකම තමයි නෑ මේ 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 කේවල තියෙන්නේ අර ඔමේගාට ගන්න තව සමීකරණයක් කේවල තිනවා එහෙම ගන්න බෑ. එහෙම ගන්න වෙන සමීකරණයක් තියෙනවා. ඒක පස්සේ කතා කරනවා. හරි. මේකේ ළමයි මම ටික වෙලාවක් දුන්න නේද මේක හිතන්න කියලා. මේක හිතන්න කියලා දුන්නේ ඇයි දන්නවද? මේ දැන් ඔයගොල්ලෝ අතින් ලියවෙන සමීකරණේ තමයි ඔයගොල්ලෝ ඉදිරියේදී තුන්වෙනි පාඩම වගේ යනකොට එහෙම වැඩිපුරම පාවිච්චි කරන්නේ මේ සෙට් එකේ. දැන් ඔය ඔයගොල්ලෝ දැන් සමහරු මන් දැක්ක හරියට ලියලා තියෙනවා ඒක. ඒක තමයි තුන්වෙනි පාඩමේදී හැම වැඩිපුරම පාවිච්චි කරන දෙවෙනි පාඩම ඉවර වෙන්න දැන් ළඟට ඇවිල්ලානේ තියෙන්නේ. ඒතර තුන්වෙනි පාඩම වගේ දේවල් වල වැඩිපුරම පාවිච්චි වෙන සමීකරණයක් ඔය ඕගොල්ලෝ දැන් ඔය ලියපු එක. ඒතර ළමයි දැන් ඔමේගා සමානයි ටීට බෙදීම ටී වලින්ම හිතන්න ගියොත් මේකෙන් හිතුවොත් ඔමේගා සමානයි ටීට බෙදීම ටී වලින් හිතුවොත් ඕගොල්ලෝ කාලයට ආවර්ත කාලයක් දැම්මොත් කෝණයට දාන්න කීයද? කෝණයට දාන්න කීයද? ආවර්ත කාලයක් තුල කැරගෙන කෝණය කීයද? 360යි කිව්වේ පොඩි අවදීනේ. දැන් කියන්නේ කීයයි කියලා? රේඩියන් වලින් කීයද? 2.5 නේද? 2.5. 2.5 නේ. මේක අංශක 360 තමයි. මේ ආවර්ත කාලයකදී කැරකෙන කෝණය 360යි. රේඩියන් වලින් ගත්තොත් 2.5. එහෙනම් මෙන්න ඉතාම වැදගත් සමීකරණයක් ඔමේගා සමානයි 2.5 බෙදීම කැපිටල් T. ඔගොල්ලෝ සමහරලාට ඔය ඉන්ටර්නෙට් එකේ එහෙම මොන හරි ගණන් එහෙම බලනවා නම් මේ ඔමේගා ඇසුරින් ගොඩාක් සමීකරණ දැකලා ඇති. සයින් ඔමේගා ටී එහෙම සමීකරණ. හරි. එතකොට ඒවා ඕන වෙනවා ඉස්සරහට. හරි. ඔන්න අපි ඊළඟ සමීකරණය. ඊළඟ සමීකරණය එනවා. ඔමේගා සමානයි 2.5 බෙදීම කැපිටල් T. හරි උදාහරණයක් ලියන්න ඊළඟ ප්‍රශ්නේ උදාහරණයක් ලියන්න ලියන්න
විදුලි පංකාවක් එක් වටයක් ගමන් කිරීමට ගතවන කාලය විදුලි පංකාවක් එක් වටයක් ගමන් කිරීමට ගතවන කාලය විදුලි පංකාවක් එක් වටයක් ගමන් කිරීමට ගතවන කාලය තප්පර 10කි තප්පර 10කි විදුලි පංකාවක් එක් වටයක් ගමන් කිරීමට ගතවන කාලය තප්පර 10කි එහි කෝණික ප්‍රවේගයේ සොයන් වචනවලට බය වුනේ නැත්නම් එච්චරයි එහි කෝණික ප්‍රවේගයේ සොයන් එහි කෝණික ප්‍රවේගයේ සොයන් කරන්න බෑන එක් වටයක් ගමන් කිරීමට ගතවන කාලය කියන්නේ ඔය දීලා තියෙන කැපිටල් ටීම තමයි මේ අර ඔයගොල්ලෝගේ කොල කෑල්ලේ මේ සමීකරණෙත් ලියා ගන්න ඔමෙගා සමානයි 2 පයි බෙදීම ටි ආයතන පයි ගේ යගේ දීලා නැද්ද එහෙනම් 7/22 කියලා ගන්න ඕන දීලා නැත්තම් ඒකට 3 ගන්නවනේ ආයක තමයි මම දුන්නේ කෙලවන්න රයිට් 3 ගන්න බෑ දීලා නැත්තම් 7/22 ගන්න ඕන 5 ගේ යගේ ඒකට 3 කියලා ගන්න දීලා නැත්තම් 7/22 කියලා ගන්න දෙක වැඩි කිරීම 7/22 බෙදීම 10 44 බෙදීම 70 ෂේප් එකේ බෙදාගමු නැත්නම් සමහරලාට ඕක මේ 5 ඇසුරිමුත් තියනවා يعني 5 ඇසුරිමුත් ලියනවා සාමාන්‍යයෙන් ඔමේගා ගේ අගය 5 ඇසුරින් ලිව්වත් කමක් නැහැ සාමාන්‍යයෙන් සමහර උත්තරවල බලාපොරොත්තු වෙන ඔමේගා ගේ අගය 5 ඇසුරින් يعني 5 කියන එක 7/22 දාන්න නැතුව 5 ඇසිරිමුත් බලාපොරොත්තු වෙන අවස්ථා තියෙනවා 0.63ක් වගේ නේ දෙන්නේ 0.63 RAD S3N එක කියලා එනවා මේක සමාලලට 5 සුළු කරන්නේ නැතුව 5 උත්තරේ තියාගෙනම තියෙන අවස්ථාවක් තියෙනවා තුන්වෙනි පාඩම මෙහෙම අපි එහෙමයි කරන්නේ ඊළඟට ලියන්න සංඛ්‍යාත වරහන්නතුලේ සිම්පල් F ෆ්‍රීකවන්සි සංඛ්‍යාතය වරහන් අනේ ළමයි අර දෝලන කාලේ ඒකක තප්පර කියලා ලිව්වද අපි ඒක ලියන්නකෝ එතන ඉස්සරහා ඒකක තප්පර කියලා දෝලන කාලේ ඒකක තප්පර ඉඩ තියෙන තැනක ලියන්න දෝලන කාලේ ලිව්වේ අපි එතන ලියන්න කැපිටල් T හි ඒකක තප්පර කියලා සිම්පල් S ඒක තේරෙනවා ඉතින් කමක් නැහැ ලියන්න දෝලන කාලයේ ඒකක තප්පර කියලා උඩින් ලියලි. හරියට සංඛ්‍යාතය වරහන් ඇතුලේ සිම්පල් F. සංඛ්‍යාතයේ සිම්පල් F ලියන්න. තප්පරයකදී ඇලිරක් ඒකක කාලයකදී. තප්පරයකදී ඇලිරක් ඒකක කාලයකදී. තප්පරයකදී ඇලිරක් ඒකක කාලයකදී. භ්‍රමණය වන වට සංඛ්‍යාව සංඛ්‍යාතයයි භ්‍රමණය වන වට සංඛ්‍යාව සංඛ්‍යාතයයි හරි තප්පරේට වට ළමයි තප්පරේට වට ඒකක ලියන්න S3N එක තප්පරේට වට S3N එක වට කියන එකට අපි එහෙම ඒකකයක් ගන්න තප්පරේට S3N එක ඒකක ලියන්න විශේෂ නම් සහිත SI ඒකකය හර්ට්ස් කැපිටල් H සිම්බල් Z කැපිටල් H සිම්බල් Z විශේෂ නම් සහිත SI ඒකකය හර්ට්ස් හරි ඔගලන්න පුළුවන් නම් මේකත් මේක තනියම ලියපුවා හිටියා හරිද සමහරුන් මේක ගලප ගන්න බැරි වෙලා හිටියා තීරෙනවා මෙහෙම කරන්න ඕන කියලා ඒ උට තීරෙන්නේ ගලප ගන්න හරිද මරු ඉතින් ඒක ඒව හරියයි හිමීට රයිට් හරි ලියන්න මෙන්න මේකත් තනියම පුළුවන් නම් ලියන්න
අලුත්ම වචන ඉගෙන ගන්න පාඩමක් අක්කා. ලියන්න simple F A capital T අතර සම්බන්ධය. පුළුවන් නම් ලියන්න. simple F A capital T අතර සම්බන්ධය. simple F A capital T අතර සම්බන්ධය. F කියන්නේ තප්පරයකට කරගෙන වට ගන්න. capital T කියන්නේ එක වටයක් යන යන කාලය. නියන් දිව අග උත්තරේ තියනවා එන්නේ නැහැ වගේ නැද්ද? capital T කියන්නේ එක වටයක් යන යන කාලය. F කියන්නේ තප්පරයකට කරගෙන වට ගන්න. ඔකත් අතිශය වැදගත් සූත්‍රයක්. හිතමු හිතමු. ඔගලමයි හිතලමයි ලියන්න දෙන්නේ. අර සූත්‍ර ඇසුරින් ගොඩ නගන්න බෑ. ඒ කියන්නේ ඔගොඩ IQ level එක හොඳ වෙන්න ඕනි ඉතින්. හරිද? එහෙම නැද්ද? ළමයි සංඛ්‍යාතේ F ඈ මං frequency කියලා කිව්වනේ සංඛ්‍යාතේ සංකේතේ F. F frequency. capital T කියන්නේ time. කොහොමද එක ගත්තේ? කීප දෙනෙක් ලියලා තිබ්බා නේද? මේ බලන්න. capital T කාලයකදී T කාලයකදී වට කීයද? T කාලයකදී වට 1යි. capital T කාලයකදී වට 1යි නම් තප්පර 1කදී වට කීයද? T කාලයකදී capital T කාලයකදී වට 1යි. වට 1යි. එහෙනම් තප්පර 1කදී කීයද? තත්පරයකදී. එමනම් තප්පර එකද කීයද? ඒක තමයි F කියන්නේ. ඊළඟට සමීකරණ එනවා F සමානයි 1 යට T. එහෙම නැත්නම් T සමානයි 1 යට F. අපි ලියනවා පස්වෙනි සමීකරණය F සමානයි 1 යට T. මේක ලියලා කොටු කරලා දරුවක් දාගන්න. එහම ඔයගොල්ලොන්ට try කරන්න දීලා කියලා දෙන එක හොඳයිනේ. ඒතර වදිනා ඔළුවටනේ. ඊළඟ එතනම ලියන්න ඔමේගා සහ සිම්පල් F අතර සම්බන්ධය. ඔමේගා සහ සිම්පල් F අතර සම්බන්ධය. හරි. ඔමේගා සහ සිම්පල් F අතර සම්බන්ධයක් ලියන්න බලන්න. හරි ළමයි මට කියන්න ඔමේගා සහ සිම්පල් F අතර සම්බන්ධයක් ගන්න ආකාර දෙකක් තියෙනවා. එකක් ඕගොල්ලන්ට පුළුවන් තර්ක කරලා ගන්න. එකක් ඔගලන්න පුළුවන් මේ සූත්‍ර දෙකෙන් ගන්න. මොනවාරි සූත්‍රයක් ගත්තාය? හරි මට කියන්නේ ඒගොල්ලෝගෙන් තර්ක කරලා ගත්තාය? තර්ක කරලා ගත්තේ ඔමේගා කියන්නේ මේක F කියන්නේ මේක කියලා තර්ක කරලා ගත්තේ. සූත්‍ර වලින් ගත්තේ. හරි ඒක කැමති විදිහක්. හරි ඒක මම බල කරන්නේ කැමති විදිහක්. ඒක තර්ක කරලා ගන්න තාම ටිකක් ගේමක් ඇති. හැබැයි ඔයගොල්ලෝ ගොඩක් ප්‍රැක්ටිස් කරොත් තර්ක කරලත් ගන්න පුළුවන්. සංඛ්‍යාතය කියන්නේ පැටලෙනවානේ. සංඛ්‍යාතය කියන්නේ තප්පරයකට කරගෙන වට ගන්න. ඔමේගා කියන්නේ තප්පරයකට කරගෙන කෝණය. ඒක ඕනේ කියලා ඉතන සූත්‍ර වලින්ම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර විදිහට තර්ක කරන්නත් පුළුවන්. සංඛ්‍යාතය කියන්නේ තප්පරයකට කරගෙන වට ගන්න. ඔමේගා කියන්නේ තප්පරයකට කරගෙන කෝණය. සම්පූර්ණ කෝණයක් කරකුණා නම් දෙකක් පයි යන්න ඕනේ. එහෙම එහෙම හිතලා ගන්නත් පුළුවන්. ඊට වඩා මෙතනින් ගමු අපි දැනටනේ. හරි මේ මොකක්ද දෙන්නේ? අපි ලියන්න පුළුවන් F සමානයි 1 යට T. මේ F සමානයි 1 යට T එකෙන් මම T යුක්ත කරොත් එනවා මොකද්ද? 1 යට F කියලා. ඒතර ඔමේගා සමානයි 2ක් පයි බෙදීම T එකේ T වෙනුවට දානවා මම 1 යට F කියලා. 1 යට F කියලා දානවා. ඒතර ඔගොල්ලෝ දෙනවා ඔමේගා සමානයි 2යි පයි F කියලා එනවා. F සහ ඔමේගා අතර සම්බන්ධය. ගත්තනම් මරු ඉතින් ඈ. 6 ඔමේගා සමානයි 2යි පයි F. අද තව සමීකරණ දෙකක් තියෙනවා. ගමුකු තනිය මේ දෙක. හරි මොකද කියන්නේ? ලියන්න මෙහෙම.
ලියන තරුවක් දාලා භ්‍රමණය වන වට සංඛ්‍යාව සිම්පල් එන්නම් භ්‍රමණය වන වට සංඛ්‍යාව සිම්පල් එන්නම් එන් එන් භ්‍රමණය වන වට ගණන සිම්පල් එන්නම් භ්‍රමණය වන වට ගණන සිම්පල් එන්නම් එන්නම් එන් සහ එම කාලයේදී සිදු කළ කෝණික විස්ථාපනය එම කාලයේදී සිදු කළ කෝණික විස්ථාපනය තීටා අතර සම්බන්ධ එම කාලයේදී සිදු කළ කෝණික විස්ථාපනය තීටා අතර සම්බන්ධ මොකද කියන්නේ විනාඩි දෙකක් දෙන්න ඒ කියන්නේ වට පහක් කියන්නේ කැරකුණ වට ගානයි ඒ කාලෙදි කැරකුණ කෝණයයි අතර සම්බන්ධයක් ලියන්නලු මේ සූත්‍රවල ඉන්නල් ලියන්න බැරි වෙයි ටිකක් අමාරුයි හිතලා ලියන්න වෙයි කැරකුණු වට ගාන ෆෑන් එකක් තප්පර කියන්නේ ෆෑන් එක තප්පර කතාවක් අදාලා නැහැ ෆෑන් එකක් වට 10ක් කරගෙනවලු එතන කොච්චර කෝණයක් කරගිලද ෆෑන් එකක් වට භාගයක් කරගෙනවලු එතන කොච්චර කෝණයක් කරගිලද කියන එක හොයන්න සමීකරණයක් ලියන්නලු කැරකෙන වට ගානයි කැරකුණු කෝණයයි අතර සම්බන්ධය කටුවෙඩ ගොලයක් කරන් තරක කරන් ලවදන්ගේ උත්තරවල තියෙන්න ඕන එන් සහ ටීට විතරයි ආ. ත්‍රය සංඛ්‍යාතයේ දෝලන කාලේ ඒවත් තියෙන්න බෑ සූත්‍රය ඇතුලේ හරියට. ඔගලොන්න දුන්නොත් වට පහක් කරකුණා කියලා. ඒතර කරකුණ කෝණේ එන්න ඕනේ මේ සූත්‍රේ. වට භාගයක් කරකුණා කිව්වොත් අංශක 180යි නේ කරගිලා තියෙන්නේ. රේඩියන් 5. ඒතර ඔගලොන්ට මේ සූත්‍රෙන් එන්න ඕනේ කරකුණ වට ගාන දැම්මහම කරකුණ කෝණේ එන්න ඕන. එක වටයක් කරකුණා කියලා තිබ්බොත් කෝණේ කීයක් එන්න ඕන? කෝණේ අංශක 308ක්. රේඩියන් වලින් නම් 2.5 කියලා එන්න ඕන. එහෙම සූත්‍රයක් ලියන්න. පියරෙන් පියර හිතන්න. එක වටයක් කරකුණා නම් අංශක 360යි. අංශක 360යි කියන්නේ රේඩියන් වලින් 2.5. එක වටයක් නම් අංශක 360යි. එහෙනම් රේඩියන් වලින් 2.5. ඒ විදිහට හිතන්න. ලිව්වද මෙහෙම නේද එක වටයකදී මෙමද එක වටයකදී නම් 2.5 රේඩියන් කරකිනවා මෙච්චර කෝණයක් එනවා එක වටයකදී රේඩියන් 2.5 කෝණයක් නම් වට එන් ගානකදී මේවා පැන්සලකින් ලියාගත්තත් හොඳයි නේද? වට එන් ගානකදී කරකුණු කෝණේ නෙවෙයි ටීටා කියන්නේ. ඒතර ටීටා සමානයි ඔයගොල්ලන්ට එනවා 2.5 එන්. අපි ඊළඟ සමීකරණය. එක වටයක් කරකුණොත් කරකුණ කෝණය 2.5. වට භාගයක් නම් 2.5 වැඩි කිරීම භාගය කියන්නේ රේඩියන් 5. රේඩියන් 5 කියන්නේ අංශක 180යි. එහෙම නේද? ඒතර මේක තමයි සමීකරණය. ලියාගන්න. හරි ඊළඟ අන්තිම එක ආර් මාත්‍රිකාවල යන RPM මගේ සිම්පල් RPM revolutions per minute RPM මගේ වරණ ඇතුළේ යන්න revolutions per minute revolutions per minute හරි rotations per minute කිව්වත් අවුලක් නැහැ revolutions per minute RPM මගේ එයා නමෙම කියන මොකද්ද මිනිත්තුවට කරගෙන වට ගාන නේද දැන් ওই washing machine එකනේ ඔය සාමාන්‍යයෙන් ගහලා තියෙන තප්පරයකට කරන වට ගාන නෙමෙයි ගොඩක් දේවල් වල ගහලා තියෙන්නේ මිනිත්තුවට කරගෙන වට ගාන ආගෙන මිනිත්තුවට කරගෙන වට ගානන්නේ ගහලා තියෙන ගොඩක් දේවල් වල හරිද ඒතර RPM කියන්නේ මිනිත්තුවට කරගෙන වට ගන්න. ලියන්න RPM අගේ අනු මිනිත්තුවට භ්‍රමණය වන වට සංඛ්‍යාව. RPM අගේ අනු මිනිත්තුවට භ්‍රමණය වන වට සංඛ්‍යාවයි.
හරි RPM මගේ යනු මිනිත්තුවට භ්‍රමණය වන වට සංඛ්‍යාවයි. Revolutions per minute. හරි මේකත් පුළුවන් නම් තනියම හිත ලියන්න. RPM අගේ සහ සිම්පල් F අතර සම්බන්ධය. ඕක නම් ලියන්න පුළුවන් වෙන්න ඕනේ ඈ. RPM අගේ සහ සිම්පල් F අතර සම්බන්ධය. RPM අගේ කියන්නේ මිනිත්තුවට භ්‍රමණය වෙන වටගාන. සිම්පල් F කියන්නේ තප්පරයකට භ්‍රමණය වෙන වටගාන. හරි RPM මගේ කෙලින් මොකෙන්ද බෙදන්න තියෙන්නේ 60න් බෙද. හරි ඒක තේරුණා ඇති යන්තම් රයිට් මේ බා RPM මගේ 60න් බෙදන්න මිනිත්තුවට වට ගාන 60න් බෙදුවාම තප්පරයට කරගෙන වට ගාන එනවා එහෙම නේද මිනිත්තුවට වට 60ක් කරගෙන යනවා නම් තප්පරයට වට 1යි කියන්නේ 60 බෙදීම 61යි හරි ලියාගන්න ඊළඟ සූත්‍රය හරි මෙතන තව ළමයි දැන් මේකේ කෙලින්ම ඔමේගා සහ RPM අතර සම්බන්ධයක් අහන්නත් පුළුවන්. ඒක නම් මේ දෙකෙන් ගන්න පුළුවන් ඕගලන්ට. මේකෙමුයි ගන්න පුළුවන්. අපි ඒක සූත්‍රයක් විදිහටම ලියමු. මොකද ගොඩක් තැන්වල පාවිච්චි වෙන හින්දා. VII ඊට පස්සේ මොකද IX ද? IX. ලියන්න ඉතර අන්තිමට ලියන්න F සහ R sorry sorry මේ RPM සහ ඔමේගා අතර සම්බන්ධය. RPM හා ඔමේගා අතර සම්බන්ධය. ලියන්න බලන්න RPM සහ ඔමේගා අතර සම්බන්ධය. හරි ඔමේගා කියන්නේ 2 pi f. f කියන්නේ RPM බෙදීම 60. ඒ හින්දා ඔමේගා කියන්නේ 2 pi වැඩි කිරීම RPM මගේ බෙදීම 60. ගානක RPM මගේ දීලා ඔමේගා ගේ ඇහුවොත් මේකෙන් ගන්න පුළුවන්. හැබැයි අර සාමාන්‍ය දේවල් මතක තියාගෙන ඉඳලා ඔක ඒ වෙලාවේ ගොඩනගන්නත් පුළුවන් කටපාඩම් කරන්න නැතුව. ඉතින් ඔයගොල්ලෝ එක කැමති විදිහකට යන්න. 2 pi හරි බ්‍රහ්මණ චලිතය අපිට ඉස්සරහට යනකොට ඔය ටික හොඳට ඇඟේ සෛලවලට ගිහිල්ලා තියෙන්න ඕන. හරිද? අගෙන ඉන්න මම දැන් හෝම්වර්ක් එකකුත් දෙන්නම්. ඔය ටික අර සට සට ගාලා ඉන්න ඕන. හරිද? මම කිව්වොත් මේ ළමයි මෙහෙමයි 120යි RPM එකකින් මෙන්න තැටිය භ්‍රමණ වෙනවා කියලා. මම කිව්වොත් ඔයගලන්ට තැටියක භ්‍රමණ ශීඝ්‍රතාවය 120යි RPM කියලා. හරිද? පැනික් වෙන්න බෑ. හරිද? ආ කියන්නේ මේකේ මිනිත්තුවට වට 120ක් කරගෙනවා. කාරණේ පැහැදිලිද? මම කිව්වොත් මේ තප්පරේට රේඩියන් මෙච්චරකින් යන තැටියක් කියලා ඔගොල්ලෝ එක තේරෙන්න ඕනේ මේ තප්පරයකදී කැරකෙන කෝණේ තමයි දීලා තියෙන්නේ කියලා. ඒ විදිහට මේක ඔගොල්ලෝ කරන්න ඕන සූත්‍ර ලියලිය මතකෙන් ඔගොල්ලෝ හිතන්න ඕන මේ වගේ අදහස් වෙන්නේ මොකද්ද කියලා. රූපේ ඇඳ ඇඳ මේ සිම්පල් t කාලයකදී තීටා කෝණයක් කරකුණොත් තීටා බෙදීම තීර තමයි අපි ඔමේගා කිව්වේ. RPM කිව්වේ මිනිත්තුවකදී කැරකෙන වට ගන්න. කැපිටල් T කිව්වේ තප්පරයකදී මොකද්ද මේ එක වටයක් යන කාලය. සංඛ්‍යාතයේ කිව්වේ තප්පරයකදී කරගෙන වට ගන්න. සංඛ්‍යාතයේ ඔමේගා අතර මෙහිම සම්බන්ධයක් ලියන්න පුළුවන්. ළමයි ඊළඟ ප්‍රමණ චලිතයේ දවස් වෙනකොට මම බලාපොරොත්තු වෙනවා ඔක හොඳටම ඔළුවේ තියාගෙන ඉයි කියලා. ආයෙත් හොඳටම නහර වලට ගන්න ඕන. පැහැදිලිද? මට ඒක තේරෙන්නේ නැහැ. ඒක ගන්න ඕන අර නැති වෙන්නම ඇඟට ගන්න ඕන. පැහැදිලිද? හම්බෙන හැම කොලේකම ඕක ලියන්න ඕන. හරිද? පැහැදිලිද? ඩෙස්ක් එකේ ලියන්න එපා. ඒකට හැම්බෙන හැම තැනකම බස් ටිකට් අනම්මනම් හැම එකකම මේ සූත්‍ර ලියලා හොඳට ඔළුවට ගන්න ඕන. පැහැදිලිද? හොඳට ඔළුවට ගන්න ඒකල හදපු ගරන්ටි කාය හදලා මේ හෝම්වර්ක් එකත් ලියාගන්න. ලියන්න මේව අහගෙන ඉන්න. දැන් කෙනෙක් කැමති නම් භ්‍රමණ චලිතයේ පැත්තෙන් ඉස්සරහට යන්න මේ හිතන හැකියාව තියෙනවා නම් දැන් කෙනෙක් හදනවා නම් රොබෝ කෙනෙක් හදනවා කියලා හිතන්න. බලන්න භ්‍රමණ චලිත කීයක් තියෙනවද මේ අතේ විතරක්. මෙතන මේක වටේ උරහිස වටේ කරගෙනවා. මෙතන මේක වටේ භ්‍රමණය වෙනවා. මෙතන මේක වටේ භ්‍රමණය වෙනවා. ඇඟිලි ගත්තොත් මේ පුරුක් මේ පුරුක වටේ පුළුවන් මේක පුළුවන් මෙහෙම මේ භ්‍රමණ චලිත ගොඩක් තියෙනවා. ඒගොල්ලෝ ගැන රොබෝටික්ස් පැත්තේ යනවා නම් එහෙම මේවා තියෙන්න ඕන පට්ටේට. මං කියන්නේ කැම්පස් ගිහලා ඉංජිනේරින් පැත්තෙන් ඒ පැත්තට යනවනේ. එතකොට සේතර බයෝ පැත්තර ඕනේ වෙන්නේ නැද්ද? ඉතින් මේ අත බයෝ නෙමෙයි ඉතින් මේවා රයිට්. ඒතර ඒ පැත්තරත් ඕනේ වෙනවා තමයි. හරිද? ඒතර ඒ කියන්නේ
දැන්ව යන බයෝ අර දැන් දැන් අලුත් අලුත් පාට්ටයක් තියෙන මෙඩිසිනු ඉංජිනියරු එකට එකට යන එක දැන් ඔයගොල්ලෝ કૃතිම ධනහිසක් හදනවා කියලා ඉතින් કૃතිම වැලමිටක් හදනවා કૃතිම වැලමිටක් හැදුවොත් එතන ඉංජිනියරින් දැනුමත් ඕන බයෝ දැනුමත් ඕන දැන් මාර ඩිමාන්ඩ් එකක් තියෙන ෆීල්ඩ් එක કૃතිම වැලමිටක් හදනවා මිනිසුන්ට ඔය තියෙන හරි එහෙම හැදුවොත් හරි දැන් නම් එහෙම දැන් දැන් නම් අර මොකද්ද මේ හරි නියුරාලින්ක් අර පොඩි අර චිප් එකක් සෙට් කරනවානේ ආබාධිත අයට එහෙම නෙවෙයි සාමාන්‍යයෙන් එහෙම ඒවා හැදුවොත් මෙතන භ්‍රමණ චලිතයේ දැනුමත් ඕන බයෝ දැනුමත් ඕනේ මැත්ස් දැනුම ඒ කියන්නේ මේ ඉංජිනේරින් දැනුමත් ඕනේ මෙඩිසින් දැනුමත් ඕනේ එතරනේ හරි මේ උදාහරණය ගෙදරදි කරන් ලියන්න දහයයි හර්ට්ස් සංඛ්‍යාතයකින් භ්‍රමණය වන තැටියක් සලකන් දහයයි හර්ට්ස් සංඛ්‍යාතයකින් කැපිටල් H සෙඩ් ඈ හර්ට්ස් දහයයි හර්ට්ස් සංඛ්‍යාතයකින් ඒ කියන්නේ තප්පරයකට වට 10ක් 10යි හර්ට් සංඛ්‍යාතයකින් භ්‍රමණය වන තැටියක් සලකන් භ්‍රමණය වන තැටියක් සලකන් රෝම ඉලක්කම් එක රෝම ඉලක්කම් එක තැටිය මිනිත්තුවකදී භ්‍රමණය වන වට ගණන තැටිය මිනිත්තුවකදී භ්‍රමණය වන වට ගණන හරි පොඩ්ඩක් නෑ ඔක මම එක දිගටම ගොඩක් දෙනවා. ඔතන ළමයි මිනිත්තුවකදී භ්‍රමණය වන වට ගණන ඇහුවොත් ඕගොල්ලන්ට ආකාර දෙකකට හදන්න පුළුවන්. එකක් තමයි F සහ RPM අතර මේ සම්බන්ධයෙන් හදන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට තර්ක කරන්න පුළුවන් තප්පරයකට වට මෙච්චර නම් මිනිත්තුවකට වට මෙච්චරයි කියලා තර්ක කරලා ලියන්න පුළුවන්. මම යෝජනා කරන්නම් මූලික අධීරී මේ වගේ හදමුද? මූලික අධීරී මේ වගේ හදමු. ඊට පස්සේ කන්ෆිඩන්ස් ආවට පස්සේ අර වගේ තර්ක කරලා හදමු. රෝම ඉලක්කම් 2 තැටියේ ආවර්ත කාලය සොයන්න. රෝම ඉලක්කම් 2 තැටියේ ආවර්ත කාලය සොයන්න. يعني එක වටයක් කියන්න කාලය. මූලික අධීරී සූත්‍ර වලින් හදමු ඈ. රෝම ඉලක්කම් 3 තැටියේ කෝණික ප්‍රවේගය සොයන්න. තැටියේ කෝණික ප්‍රවේගය සොයන්න. කෝණික ප්‍රවේගය සොයන්න. රෝම ඉලක්කම් 4 තැටිය තප්පර 20කදී තැටිය තප්පර 20කදී භ්‍රමණය වන වට ගණන සොයන්න තැටිය තප්පර 20කදී භ්‍රමණය වන වට ගණන සොයන්න රෝම ඉලක්කම් 5 තැටිය තප්පර 20කදී කැරකුණු කෝණය රේඩියන් වලින් සොයන්න RAD රේඩියන් වලින් සොයන්න ඉලක්ක එම කාලයේදී තැටියේ කැරකුණු කෝණය ඉලක්ක එම කාලයේදී තැටියේ කැරකුණු කෝණය අංශක වලින් සොයන්න අංශක වලින් සොයන්න ඉලක්ක තැටි අරය සෙන්ටිමීටර් 10 නම් තැටියේ අරය සෙන්ටිමීටර් 10 නම් තප්පර 20කදී තැටියේ පරිදී ඇති ලක්ෂයක් ගමන් කළ දුර සොයන්න හරි අපි මේ සතියේ සෙනසුරාදා හම්බෙමු ලබන සතියේ සෙනසුරාදා මේක ඉතුරු ටික කරමු රයිට් ඔය ටික අනිවාර්යෙන් කරන්න බ්‍රහ්මණ චලිතයේ ඔය අහන්න තියෙන මූලික වචන ටික තමයි ඔයගොල්ලෝ ඔය අදාහගත් රයිට් ඕකේ සෙට් වෙමු